சீமாவின் இஹா தேசபாலன். ஐபோவன் சுப சந்தியாவாக் தேசபாலனே சீமாவின் இஹா சாகச்சா கர்ண சலகுன தேசபாலன சங்வாதே சமகின் ஒபோபோம சத்துரு ஸ்திதின் பிலிகன்னே அதத் மா சூதானமின் மகே மித்ரன் தேதனா சமக ஹந்துனா கனிமு ரங்கனத சில்வா ரங்கன் சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதேவ தம்மிக யட்கின்தத் அது சூதானமின் தம்மிக சுப சந்தியாவாக் சுப சந்தியாவாக் අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන කවුරුන්දයි හඳුනා ගැනීම අප ආරාධනා කළා කණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට. එමත්තුමනි අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අයිබුවන්. අපි ඔබේ අමාත්‍යංශයේ කටයුතු ගැන කතා කරන්නට වඩා අද දවසේදී ඊට එහා ගිය කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ 96 අපට ලෝක කුසලානේ දිනා දුන් නායකයා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව වර්තමානයේ ජනතාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඊයේ පුපුරා ගියා දඹුල්ලේදී අපි බලමු. සලකුණ එමුතුමනි අපි මෙහෙමව දැක්කේ අසල්වාසී ඉන්දියාවේ. අපි දන්න ඉතිහාසයේ ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකීය ක්‍රිකට් ලෝලීන් මෙහෙම හැසිරුන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ? මම නම් මේකකට එකග වෙන කෙනෙක් නෙමෙයි. එක පැත්තකින් ක්‍රීඩා ලෝලීන් හැටියට කනගාටුවක් කනස්සල්ලයක් දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ගන්නට ආ යුතු නැහැ කියලා. ඒක මගේ පෞද්ගලික මතය. මොකද අපි ක්‍රීඩකයෝ හැටියට මේ ක්‍රීඩකයන්ට දොස් පවරන එකම වැරදි. ක්‍රීඩකයන් කියන්නේ තමන්ගේ ජීවිතයම ක්‍රීඩාව වෙනුවෙන් යොදන කට්ටිය. හැබැයි ඔවුන් ක්‍රීඩකයන්ට දොස් කියන්නේ අපේ කොල්ලෝ අපිට ඕනේ කියලා ඔවුන් කෑ ගහනවා. ඔවුන්ට ඔවුන් තුළ වෙන කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ අවුරුද්දේ අපි එක්දින තරග 17ක් ක්‍රීඩා කරනවා මේ වෙනකොට. හැබැයි තරග 4යි ජයග්‍රහණය කරන්නේ. ඒත් බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව. නෑ ඇත්තටම මෙහෙමනේ දැන් අපි බලන්න මේ අලුත් පරිපාලනය ආපු දවසේ ඉඳලා ක්‍රිකට් කොහෙද ගියේ කියලා. මේ අලුත් පරිපාලනය ආපු ගමන් අපේ ඔස්ට්‍රේලියාව සමග ඉතාමත් දක්ෂ ලෙස ජයග්‍රහණ කරා. තුනට බිංදුවක් හැටියට. හැබැයි අමතක කරන්න එපා ඒ මේ අතුරු පාලක මණ්ඩලයේ ඉඳලා අලුතෙන් ඡන්දෙකට ගිහිල්ලා ආපු කණ්ඩායම ආපු ගමන්. එතකොට වැඩි කාලයක් තිබුණේ නැහැ. ඉතින් අර අතුරු පාලක මණ්ඩලයේ කරගෙන ගිය ක්‍රියාදාමයත් එක්ක ඒ සැලසුම් එක්ක ගිය ගමනක ආරම්භයක් පමණයි. එතනින් ඉඳලා අපේ ක්‍රිකට් එන්න වැටුණා. මම මේ ක්‍රිකට් ගැන 2001 මම කිව්වා අපි යන විදිය හොඳ නැහැ. මේව වෙනස් වෙන්න ඕනි කියලා. වැරදි පුද්ගලයන්ට මේක දෙන්න එපායි කිව්වා. කිසිම ඇමතිවරයෙක් ඇහුවේ නැහැ. හැබැයි මම එක පැත්තකින් කියන්න ඕනේ මේ රටේ හිටපු ඇමතිවරු 3 දෙනෙක්. SB දිසානායක ඇමතිතුමා, කිරියල් ඇමතිතුමා, ජීවන් කුමාරතුංග ඇමතිතුමා. මේ ඇමතිවරු 3 දෙනාට කොන්දක් තිබ්බා පරිපාලනය වැරදි කියලා ඒ අතුරුපාලක මණ්ඩල පත් කරන්න. ඒ පත් කරනකොටත් අද ඉන්න සභාපතිවරයා තමයි ඒ අතුරුපාලක මණ්ඩලය පත් කරනකොට ක්‍රිකට් පාලක මණ්ඩලය හැම වෙලෙම හිටියේ. එතකොට මොකක් හරි වරදක් තියෙනවා කියලා අද ඉන්න ක්‍රීඩා ඇමතිවරයා තේරුම් ගන්නවා. හැබැයි දැන් ඔවුන් පත් වෙන්නේ නිලවරණයකින්. ඔව්. ඔබත් ඒ නිලවරණයේදී තරඟ කරනවා. මෙහෙමනේ ඔය ක්‍රිකට් නිලවරණය කියන එක මම හැමදාම කියන එකක් තමයි මාෆියා එකක්. ඕක ව්‍යාපාරිකයන්ට සතු දෙයක්. ඕක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉල්ලුවත්
මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉල්ලුවත් කවදාවත් දිනන්න බෑ. ඔය දිනන්නේ එකම ව්‍යාපාරික කණ්ඩායමක්. හොඳම උදාහරණය තමයි මම පළවෙනි පාර 2001 නිලවරණ ඉල්ලනකොට සිංහල ක්‍රීඩා සමාජයේ මම අවුරුදු 14 ඉඳලා ක්‍රීඩා කරනවා. අදත් ඒ ක්‍රීඩා සමාජයේ සමාජිකේ. හැබැයි මටවත් ඒ ඡන්දෙ දුන්නේ නැහැ. හැබැයි ඊට මාසයකට පස්සේ මුළු සමාජිකයෝ එක්ක අහුවෙලා මාව කමිටුවට දැම්මා මේක විරුද්ධතාවය ප්‍රකාශ කරන්න. ඒ ඒ එක 11ක් නෙමෙයි ඡන්දෙ දෙන්න යන්නේ. ඊළඟට මම ගිය නිලවරණයේදීත් මට අර අපේ මම හිතන්නේ නීති අනුව මට සභාපතිවරයා හැටියට ව්‍යවස්ථාව අනුව මට සභාපතිවරයා හැටියට එන්න සුදුසුකමක් තිබුණ නැහැ. අපි ආණ්ඩුවක් හදලා මටත් ගිහින් දාසිරේ මට ඒ දවසල හිටිය දාසිරේ අමතුමා ඔව් මට ගිහින් කියන්න තිබ්බා අමතුමා මමලත් ඕනි මේක කරන්න මම ක්‍රිකටුත් ගහලා තියෙනවා මේක දෙන්න කියලා. නමුත් අපි ආණ්ඩුවක් හැදුවේ සුදුසු නැති ඒක ව්‍යවස්ථාවෙන් හරි මම නුසුසුසු නම් එතනට යා යුතු නැහැ කියන මතේ මං හිටියා. මට එතන හිටපු හුඟ දෙනෙක් කිව්වේ මට ඉල්ලන්න කියලා සභාපති. මං කිව්වා නෑ ඒක සුදුසු නෑ අපි අලුත් ආණ්ඩුවක් හැදුවේ හරි දේ කරන්න. ඒක හින්දා මට උපසභාපති වෙලා හැටියට ඉන්න පුළුවන්. ඒක හින්දා මම උපසභාපතියට හැටිය තමයි ඉල්ලුවේ. ඒ නිලවරණයේදීත් මට වඩා ව්‍යාපාරිකයන් දෙදෙනෙක් නිලවරණයේදී ඡන්දෙ ගත්තා. මං ඒකයි මෙතන කියන්නේ මෙතන කවුරු හරි කෑ ගහන්න ඕන නම් කෑ ගහන්න ඕනේ මේ නිලවරණවල ඡන්දෙ දෙන පුද්ගලයන්ටයි අද පරිපාලනය කරන අයට. එහෙම නැතුව ක්‍රීඩකයන්ට කෑ ගැසීම ක්‍රීඩකයෝ මම හුඟක් වෙලාට කියන්නේ ඒක දැන් ඔබතුමා කිව්වා වගේ මේ කෑ ගහන්නේ ක්‍රීඩකයන්ට නෙමෙයි. නමුත් ක්‍රීඩකයන්ටත් මෙවයි මානසික තත්ත්වයක් ඇති වෙනවා. අද මම දකිනවා මේ ක්‍රීඩකයන්ගේ මූණ දිහා දැක්කහම අපිට තේරෙනවා මේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ තමන්ගේ සුදුසු වාතාවරණයක නෙමෙයි කියලා. අද තරගයකට යන්නේ මම කීයද ගහගන්නේ? මට කඩුලු කීයක් ගන්න පුළුවන්ද? මම කොහොමද ඊළඟ තරගය ගහන්නේ කියලා. මොකද ඒ වගේ අවිශ්වාස තත්ත්වයක් මනසේ තියෙනවා. හොඳම උදාහරණයක් මම කෙටියෙන් කිව්වොත් මම නායකත්වය දරන කාලේ මම කළු විතරනම ආරම්භක ප්‍රතිකරුව හැටියට දාන්න ඕස්ට්‍රේලියාවේදී මමයි දුලිප් පෙන්ඩිස්ව සාකච්ඡා කරා. සාකච්ඡා කරපුවාම ඩෙව්වට්ම මහත්තයාකට පොඩ්ඩක් විරුද්ධ වුණා. පස්සේ මම කිව්වනේ අපි අලුත් අත්දැක බැලීමක් කරමු. පස්සේ මම කළුට කතා කරලා කිව්වා කළු මෙන්න මෙහෙම තිබ්බහම කළු මට කිව්වා අනේ අයියේ මං ජීවිතේට ඕපන් කළා නෑ. ඉතින් මං කෝ ඒකට කමන්නේ නෑ. ඔයා නම්බර 7 බැට් කරනවා ලකුණු 30ක් ගහනවා ලස්සන්ට ගහනවා තේරුමක් නෑ අපි රොෂාන් අයියා ස්ට්‍රගල් කරනවා අපි රොෂාන් පල්ලෙහාට දාලා ඔයා උඩට දාන්නම් කියලා. මගෙන් කෙලින්ම අහපු දෙය තමයි අයියේ මං ෆේල් වුණොත් මොකද කරන්න කියලා. මං කෝ ඒක බය වෙන්න එපා. ඩුලිප් අයියා චෙයාර්මන් සිලෙක්ෂන් කමිටි මම නායකයා. අපි ඔයාව තරග 4ක් 6ක් අපි ට්‍රයි කරන්න. ඔයාව එතනදී ලකුණු 4ට ආවොත් මේ ප්‍රශ්නේ අපිට විසඳනවා. හැබැයි ලකුණු 4ට ආවේ නැත්නම් නැවතවරක් මම ඔයාට දෙන්නම් තව තරග 6ක් විතර තමන්ගේ තැනට ඇවිල්ලා නැවතවරක් ලකුණු 4ට එන්න. ඉතින් අර අන්නේ විශ්වාසය අපි දුන්නා. පළවෙනි තරගෙදීම ලකුණු 68ක් ගැහුවා. ඔබ තීරීම් කමිටුවේ සභාපති රෙවැක්ක හිටපු දුලිප් මෙන්ඩිස් ගැන කතා කරනවා. එතකොට ඔබ කියනවා තරග 6ක් දෙන්නම් කරල බලමු කියලා. හැබැයි වර්තමානයේදී අපි දැක්කා පහුගිය මේ කිතා කෙටි කාලය තුළ ක්‍රීඩකයෝ 40 50ක් මාරු කරනවා. නමුත් තීරීම් කමිටු සභාපතිවරයා ටෙස් තරගාවලියෙන් පසුව මාධ්‍යයට මෙන්න මෙහෙම කිව්වා. මම එකපාරටම ටෙස් තරගාවලිය ක්‍රීඩකයෝ අසාර්ථකයි කියලා කියන්න කැමති නෑ. මොකද ඒ අය පහුගිය කාලේ පුරා බැලුවත් ලකුණු 4 හිටපු ක්‍රීඩකයෝ අවාසනාවට වගේ මේ තරගාවලිය හිටින එක පිළිගන්න ඕනේ. මම හිතන්නේ එක් දින තරගාවලියේ අපේ ක්‍රීඩකයෝ ටික බැලුවම පළවෙනි 8 දෙනාම අපේ එක් දින සංචිතවල ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. ඉතින් මම හිතනවා හොඳ විශ්වාසයක් තියෙනවා මේ එක් දින තරගාවලියේ කණ්ඩායම අපේ කැඩී ගිය බලාපොරොත්තු ඔක්කොම වෙනස් කරලා හොඳ බලාපොරොත්තුවක් අපිට ලබා දෙයි කියන බලාපොරොත්තුව තීරුම් කමිටුව හැටියට ලංකාවේ හිටපු නායකයෙක් හැටියටත් මට ඒක අට දෙනෙක් හොඳට ඉන්නවා අපිට බලාපොරොත්තුවක් තියෙනවා කියලා. තීරීම් කමිටුවක සභාපතිවරයෙකුට බලාපොරොත්තුවද තියෙන්න පුළුවන් ඉලක්කද තියෙන්නේ? නෑ මේ ඒක මම ඔබතුමාත් එක 100% එක කියනවා. බලාපොරොත්තු තියාගෙන කණ්ඩායමක් තෝරන්න බෑ. ඉලක්කයක් තියාගෙන සැලසුමක් එක්ක කණ්ඩායමක් තෝරන්න ඕනේ. ඒක සමහරවිට අපි තීරණ ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි තීරණ ගන්නකොට බය නැතුව ඒ තීරණ ගන්න ඕනේ. මම අද දකින්නේ අද යන තරගයට යන ක්‍රීඩකයා කල්පනා කරන්නේ හෙට තරගේ මට හම්බෙයිද කියන එක. ඊළඟ තරගේ මට හම්බෙයිද කියන එක. ඒ මානසිකත්වයකට එක්ක කවදාවත් ක්‍රීඩා කරලා ගොඩ එන්න නම් මං හිතන්නේ මම දකින මම එහෙම දකපු ක්‍රීඩකයෝ හරි අඩුයි. Taman දන්නවා නම් මම මේ තරග පහම මං ක්‍රීඩා කරනවා. මම ෆේල් වුණත් මම තරග දෙකක් හරි මම දන්නවා මට ආපහු එන්න පුළුවන් කියලා. ඒ වගේ මානසිකත්වයක් හදන්න ඕනේ. හැබැයි කවුද මේක හදන්න ඕනේ? ඒක හදන්න ඕනේ ක්‍රිකට් පරිපාලනය තේරුම් කමිටුව. මං සනත් ජයසූරිය මම ඉන්න කාලේ අපි ක්‍රිකට් වලට ගෙනාවේ. සනත් ආපු මුල දවස්වල මට මාධ්‍යෙන් අනි
අනන්ත වාරයක් දොස් කිව්වා ඇයි මෙච්චර ෆේල් වෙනකොට ගහන්නේ කියලා. මං කිව්වා නෑ මේ පොඩි කාලයක් දෙන්න මේ ළමයාගේ ලොකු දක්ෂතාවයක් තියෙනවා කියලා. අපි ඒකම කරා මාව නතපත්තුත් එක්ක. ඒකයි ක්‍රීඩකයෙක්ව අපි දැක්කහම හිතනවා මේ ක්‍රීඩකයා කොයි වෙලේ හරි එළියට එනවා. මේ මේ ක්‍රීඩකයාට යම් කාලයක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම මනස හදන්න ඕනේ. අනිත් එක අමතක කරන්න එපා. මේ හුඟක් ක්‍රීඩකයෝ ගමවලල හැදිච්ච ගමේ අපේ සංස්කෘතියත් එක්ක හැදිච්ච ක්‍රීඩකයෝ. අම්මා තාත්තගේ යටට වෙලා අම්මා තාත්තට කියලා කවලා ඒ ඇවිල්ලා කොළඹ ආපු ක්‍රීඩකයන්ට එකපාරටම මේක දරා ගන්න බැහැ. දැන් මටත් ඒක තිබුණා. මම ගම්පහ උඩුගම්පලින් ඇවිල්ලා නමුත් මට තිබුණ වාසනාව මම ආනන්ද විද්‍යාලයට ගියා. එතනදී අර එක තත්වයකට එන්න හම්බුණා. ඒ වගේම මට අවුරුදු 14 15 වෙනකොට මම සිංහල ක්‍රීඩා සමාජයටත් බැඳුණා. දැන් ඔබ ඔය කියන ආකාරයේ ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ. ගමෙන් ඇවිල්ලා ඔබ කියන ඔය ප්‍රෙෂර් එක කොළඹදී විඳපු කෙනෙක්. හැබැයි ඔහුව හදන්න ඔබ ඇතුළු අය උත්සාහ කරපු ආකාරය ඔබ කියන. ඔහු එක නොදැනද මේ කරන්නේ? එතන ගෙන ඔහු ගැලපෙන්නේ නැහැ නේද? මම කීපවතාවක්ම සනත් හම්බෙච්ච වෙලේ මට අයිතිවාසිකමක් නැහැ මේ නියෝග දෙන්න. නමුත් මම ඇහුවා ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මොකද ඒකට ප්‍රධානම හේතුව මම දකින්නේ සනත් හරි ඉක්මනට තීරණ ගන්න හදනවා. අපි ක්‍රීඩකයෙක් දිහා බලන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. එකක් දක්ෂතාවය, එකක් කැපවීම. තව ක්‍රීඩකයෝ ඉන්නවා දක්ෂතාවේ අඩු උනත් අර අපි කියන්නේ පපුවෙන් සෙල්ලම් කරන්න පුළුවන්, බෙල්ල දෙන්න හරි එනවා කියලා කියන්නේ. එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා. දැන් උදාහරණයක් ඇටියට මේ 1996 මම තෝරපු කණ්ඩායම නෙමෙයි හොඳම කණ්ඩායම. ඊට වඩා හොඳ ක්‍රීඩකයෝ හිටියා. හැබැයි මම දන්නවා මේ 14 දෙනා තමයි රට වෙනුවෙන් දිනන්න කියන ඕන දෙයක් කරන ක්‍රීඩකයෝ කියලා. අන්න එතන තමයි නායකයෙක් හැටියට මම සාර්ථක වුණේ. එහෙම නැතුව මේ මම මේ විශ්වකර්ම කරපු නායකයෙක් නෙමෙයි. මම අර ක්‍රීඩකයන්ට දුන්නා ඒගොල්ලන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පෙන්වන්න, ඒ වගේම මම ඒගොල්ලන්ට විශ්වාසය ලැබලා දුන්නා. මම දන්නවා මේ 14 දෙනාම රට වෙනුවෙන් සල්ලි ගැන හිතන්නේ නැතුව, අනිත් දේවල් ගැන හිතන්නේ නැතුව බෙල්ල දෙන්නන ක්‍රීඩකයෝ 14 දෙනෙක් කියලා. අන්න එහෙමයි මම කණ්ඩායම තීරුවේ. ඒක තමයි ජයග්‍රහණය වුණේ. එදා ක්‍රිකට් තීරීම් කමිටුව තිබුණු තත්ත්වය පිළිබඳව ඔබ කතා කළ වර්තමානයේ දිහා බලද්දි අද ක්‍රිකට් තීරීම එදා වේල ටුවර්ස් බවට පත් වෙලා තිබෙනවා නේද? අද තියෙන මැච් එකට නැත්තම් හෙට තියෙන මැච් එක පිළිබඳවයි හිතන්නේ. අනාගතය ගැන නොසිතන තත්ත්වයක්. ඔබ අර කියපු කාරණාව මතුවන්නේ එතනින් නේද? මම කොහොමද ලකුණු කීයක් හරි ගහන්න කියලා බලාගෙන ඉන්නේ මේ එදා වේල ටුවර්ස් කියන තැනට තේරීම වැටලා තියෙන නිසා නේද? මම ඇත්තටම මම මේ ගැන මම හුඟක් කතා කරලා තියෙනවා. මම දැකපු දෙයක් තමයි අපි හැම ක්‍රීඩකයෙක් දිහා බලපම් ඩුලිප් මෙන්ඩිස්ලා කාලේ ඉඳලාම බන්දුල වර්ණපුර ඊළඟට ඩුලිප් මෙන්ඩිස් රොයි ඩයස් මේ පිතිකරණේ අරගෙන ගියා. ඒක බාර දුන්නා මටයි අරවින්දටයි රංජන්ටයි. ඒක අපි බාර දුන්නා සනත්ත මාවල්ලට. ඒක ක්‍රමවේදයකින් එක එක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මේක බාරගත්තා. නමුත් මම දැකපු දෙයක් තමයි ඒ අතරෙදි දැන් ඩුලිප් රංජ රොයි ගහනකොට මාව අරවින්දව රංජන්ව ආරක්ෂා කරගෙන ඉස්සරට අරන් ගියා. අපිත් කරා එක මාවන්ලට සනත්ලට රසල් ආනල් දිල්ෂාන්ලට. නමුත් මම දැක්කා මහේල සංගක්කාරත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් ආවා. මම කියන්නේ මම මේ ක්‍රීඩකයෝ දෙන්න දොස් කියනවනේ, මම තේරුම් කමිටුට දොස් කියන්නේ. ඒ වෙලෙදි අපි හැම මහේලයි සංගක්කාරයි විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම යන මේ නායකත්වයෙන් ඉවත් වුණාට පස්සේ තමන්ගේ මේ අංක 3 අංක 4 තැන්වල ක්‍රීඩා කරේ. එහෙම නැතුව තව තරුණ ක්‍රීඩකෙක්ව මැදින් ක්‍රීඩා කළා. ඒ ආරක්ෂාව ලබා දෙන්න තිබා. දැන් මම ඒ කියන්නේ ක්‍රිකට් පරම්පරාව ඉදිරියට ගෙනියන්නේ ඊළඟ පෙළ හැදුවේ නැහැ කියන කාරණාව. නෑ, අපි එතන හැදුවේ නැහැ. එතනයි තමයි අපි දුර්වලතාවය පටන් ගත්තේ. අපි මම දැකපු හොඳම ඊට පස්සේ ආපු ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි තිරිමාන්න සහ චන්දිමාල්. මම ඒ දවස්වල ක්‍රිකට් පරිපාලනෙත් 2008 ටික කාලයක් හිටියා. තිරිමාන්නව මට පළවෙනි පාරට පෙන්නුව අරවින්ද මට ඇවිල්ලා කිව්වා මේ දැකපු හොඳම තරුණ ක්‍රීඩකයෙක් කියලා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ දෙදෙනෙක්ව තිබුණා. දැන් සංගක්කාරගේ මහලගේ මැද්දට එක ක්‍රීඩකයෙක්ව ගන්න, සංගක්කාරගේ ඉස්සරහට තව එක්කෙනෙක් ගන්න. දැන් මම තරුණ ක්‍රීඩකයෙක් හැටියට මම නොම්බර 4 යනකොට මම දන්නවා රංජන් මඩුගල්ලේ නොම්බර 5 ඉන්නවා, ඩුලිප් මෙන්ඩිස් නොම්බර 6 ඉන්නවා කියලා. මට බය නැතුව මට ඕන විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් මම ඩුලිප් මෙන්ඩිස්ගේ රංජන් මඩුගල්ලේගේ පස්සේ ක්‍රීඩා කරන්න ගියා නම් තරුණ ක්‍රීඩකයෙක් හැටියට දැන් ටීම් එක බේරගෙන යන්න ඕනේ. එතකොට මගේ ක්‍රීඩා විලාශය වෙනස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ යම් අතපසුවීම් ඒ කාලේ සිදු. අපි දැක්ක දැන් මේ තීරීම් කමිටුවේ ප්‍රශ්නයක් මෙතන ලොකුවට පේනවනේ අපිට. එතකොට පරිපාලනයත් සමඟ මේ දෙක ගැට ගැහිලා යන්නේ. හැබැයි තීරීම් කමිටුවේ සමාජිකයෝ වෙනස් වෙනවා. හැබැයි නායකත්වයේ වෙනස් වෙන්නේ නැහැ. ඔහුගෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට වෙන්නේ නැත්නම් ඇයි එතන වෙනස් නොවී තියෙන්නේ? නෑ, මම දකින්න දෙයක් තමයි මේ තීරීම් කමිටුව කලබල වෙලා තීරණ ගන්න බෑ. හිතලා තීරණ මම එකයි කියන්නේ. මමත් එක්ක හිටපු හොඳම තීරීම් කමිටුවේ සමාජිකයා කවුද කියලා අහුවොත් මම රංජන් මඩුගල්ල කියනවා. මම නායකයා වෙලා කමිටුවට ගියාම මට ක්‍රීඩකයෙක් ගේන්න ඕන නම් මම රංජන්ව
රංජන්වට කියලා ඒක තේරුම් කරලා කොහොම හරි එකට කැමති කරගන්න. හරිම අමාරු දෙයක්. හැබැයි ඒකෙන් තමයි මමත් ඉගෙන ගත්තේ ක්‍රීඩකයන්ව හොඳට දැනුවත් වෙලා යන්න තේරුම් කමිටුවට. අද මම දකින්නේ මම දන්නේ සනත් ජයසූරිය තනියම කණ්ඩ තේරුම් කමිටුව විතරක් තෝරනවද නැත්නම් මට ආරංචි හැටියට පිට ලොකු බලපෑම් වෙනවා කියලා. මම ඕක තව ටිකක් කල් යනකොට එළියට එයි. මොකද මම සමහර මට තේරුම් කමිටුවේ සමහර අය කියන දේවල් මට මාධ්‍යට එහෙම කියන එක හොඳ නැහැ. නමුත් මම දකිනවා මෙතන මේ පරිපාලනයේ විශාල වරදක් තියෙනවා කියලා. අද අපි කල්පනා කරන්න ඕනේ ක්‍රීඩකයෝ දුර්වල වෙන්න ප්‍රධාන හේතුව. තේරුම් කමිටුව හරියට යන්නේ නැත්තම් මොකද්ද ඒකට හරි හේතුව? එතකොට මේ දෙකට මූලික වෙලා තියෙන්නේ හොඳම උදාහරණය මම පහුගිය කාලේ මාධ්‍ය සාකච්ඡාවල දැකලා තියෙනවා. සභාපතිවරයා ඉන්නවා මැදට වෙලා, අසංග ගුරුසිං ඉන්න එක පැත්තක, සනත් ජයසූරියෙන් මේ ලංකාවට හොඳ ක්‍රීඩක දෙනෙක්. හැබැයි ක්‍රිකට් ගැන කතා කරන්නේ කවුද? මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරපු සභාපතිවරයා. අර දෙන්න ඉන්නවා බලාගෙන මේ උත්තර දිදි ඔළුවනවනේ. මේ 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 ක්‍රමය එකයි මම කියන්නේ. මේ බල්ලගේ වැඩේ බූර්ව කරනවා. බූර්වගේ වැඩේ බල්ල කරන්න හදනවා. ක්‍රීඩකයන්ට තියෙන්න ඕනේ ක්‍රීඩා කරන්න. ක්‍රීඩා කරනවා පරිපාලනය කරන මිනිස්සු පරිපාලනය කරනවා. පරිපාලනය කරන මිනිහා ගිහිල්ලා තේරුම් කමිටුවට අත ගහලා මේ ක්‍රීඩා කරන්න ගියොත්, ක්‍රීඩාව උගන්වන්න ගියොත් මෙන්න මෙතන තමයි අපි වරද්දගෙන තියෙන්නේ. ඔබ කියනවා බල්ලගේ වැඩේ බූරුව කරනවා කියලා. ඊයේ තරඟ පරාජයෙන් පසුව ප්‍රධාන පුහුණුකරු කියනවා කෝකියෝ වැඩි වගේ තත්ත්වයක් පේන්න තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක තුළ කියලා. ඒ වගේම තමයි අර චෝදනාව, ඔබ කියව චෝදනාවට තව කැරලක් එකතු කරමු. මේ තේරීම් කමිටුවේ කණ්ඩායම තමන්ගේ හිතයිශී ක්‍රීඩකයන්ට දෙන අවස්ථාව වැඩි. එකම වරදට ක්‍රීඩකයන් දෙදෙනෙකුට දෙන දඬුවම වෙනස් කියලා. ඇයි තේරීම් කමිටුව මෙච්චර වැරදි කරද්දි මේකට පිළිතුරක් නොදීන්නේ? නෑ, ඕක මෙහෙම වුණානේ. මේ පරිපාලනය ආපු ගමන් මම එතකොට වරාය අමාත්‍යවරයා හැටියට හිටියා. වරාය දක්ෂ ක්‍රීඩකෙක් හිටියා. ඒ ක්‍රීඩකයාට කිව්වා ඒක ක්‍රීඩා සමාජයකට එන්න. අශාන් ප්‍රියංජන ඔබ කියන්නේ. ඒ ක්‍රීඩකයාව අපේ ක්‍රීඩා සමාජයෙන් එළියට ගත්තා. අරගෙන ඒ ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකෙක් කෙලින්ම සංචිතයකට ඇතුළත් වුණා. දැන් මේ ඒ ක්‍රීඩා සමාජයේ ඉන්නේ මේ සභාපතිවරයා සහ ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක්. ඒ ක්‍රමයේද මෙතනට යන්න හදන්නේ. අපි දැක්ක මේක අපි ක්‍රීඩා කරන්න ඉස්සෙල්ලා වෙනම ක්‍රිකට් පැලැන්තියක් තිබුණා. ඉංග්‍රීසි කතා කරන ගමේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් නැති පැලැන්තියක් තිබ්බා. මේක වෙනස් කරේ අබූ ෆුවාඩ් සහ බන්දුලවරණපුර කියන දෙන්න. ඒක ඊට පස්සේ මම ඒක අරගෙන ඉස්සරහට ගෙනිච්චා. නමුත් එතනට වඩා මේ ක්‍රීඩා සමාජයේ ඉස්සර සිංහල ක්‍රීඩා සමාජයට ගියහම කණ්ඩායමට එන්න ලේසි කියන කතාවක් තිබුණා. නමුත් ඒ ක්‍රීඩා සමාජයට දක්ෂයෝ යන්නේ එක එක වරප්‍රසාද සඳහා. ඒක තනතිලි හොඳයි, පුහුණු වීම කටයුතු වලට හොඳයි. ඊට අමතරව ඇත්තටම කියනවනම් වැඩි අවස්ථාවක් ලැබෙනවා එහෙම ක්‍රීඩකයන්ට. ඉතින් මේ ක්‍රීඩා සමාජවල තමන්ට බලය තියෙනකොට ඒ ක්‍රීඩා සමාජය දැන් ක්‍රීඩකයෝ දන්නවා ලේසිම කණ්ඩායමට එන්න මේ ප්‍රධාන නිලධාරීන් ඉන්න ක්‍රීඩා සමාජ වලට ගියා කියලා. බෝඩ් එකේ ලොක්කෝ ඉන්න ක්‍රීඩා සමාජයකට රින්ගොත් වැඩේ හරි. එහෙමද? අරගෙන බලන්න අද ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන සමාජයයි ප්‍රධාන නිලධාරීන් ඉන්න අයගෙන් 95%ක ගහන්නේ ඒ ක්‍රීඩකයෝ ටික. මෙන්න මේව තමයි ක්‍රීඩා ඇමතිවරයා හොයන්න ඕනේ. මෙවට තමයි අපි හොයනවා විතරක් නෙමෙයි මෙව වෙනුවෙන් කතා කරන්න ඕනේ. මම මෙච්චර කල් ඇත්තටම මම ක්‍රිකට් ගැන කතා නොකර හිටියා. මම මේ ආණ්ඩුවක් හදන්න ඉස්සෙල්ලාම එළියට බැස්ස පුද්ගලයා මම. හැබැයි අපි මේ ආණ්ඩුව හැදුවට පස්සේ මේ අනවශ්‍ය පුද්ගලයෝ ක්‍රිකට් ක්‍රීඩාවට එනකොට වුණත් මම ඒ ගැන කතා කරන්න ගියේ නැහැ. මම පැත්තකට වෙලා හිටියා. මොකද නිලවරණේදී මම පෙරදුනාට පස්සේ මම හිතුවා නෑ අපි මේගොල්ලෝ හිතනවනේ කරන්න පුළුවන් කියලා දෙමු කියලා. මට මොහොතක් දෙන්න. ඔබ පහුගිය දිනක ඉතා බරපතල ප්‍රකාශයක් කරා. මේ ක්‍රිකට් වලට වැඩිම හානිය වුණේ වර්තමාන යහපාලන ආණ්ඩුවෙන් කියලා. අපි ඔබතුමාගේ ප්‍රකාශය බලන්න සූදානම්. මේ ප්‍රකාශය බලලා කතා කරමු. ක්‍රීඩාවේ ඉතාමත් නරකම කාලයක්. මේක මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා මේ වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරනකොට මේ තත්ත්වයට යනවා කියලා. දැන් පහුගිය කාලේ මම නිලවරණ කීපයකට ඉදිරිපත් වුණා. නිලවරණ අපිට දිනන්න බෑ. මේ ව්‍යාපාරිකයන් අපේ ඉන්න දේශපාලඥයන්වත් අල්ලන් ඉන්නවා. ඒගොල්ලන් සල්ලි වියදම් කරා. යහපාලන ආණ්ඩුව උනාට ඉතාමත් අවාසනාවන්ත දෙයක් සිදු වුණේ මේ ආණ්ඩුව කාලේ. ඒක මම වකිමකින් කියනවා. වචනයක් නැද්ද කියන්නේ කියලා ජනාධිපතිතුමාට හරි අගමැතිතුමාට හරි ඉදිරි සද්දයක් ඇතුළත ඉතාමත් තීරණාත්මක ලිපියක් ලියනවා දෙදෙනාට. මොකද මේ තත්ත්වෙ මෙහෙම යන්න බෑ. මම ඒක හැමදාම කියන්නේ මේ ව්‍යාපාරිකයන් සූදුකාරයන් ආපුවම ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් බවට පත් වෙලා තියෙනවා. තවමත් වළංගුද ඉදිරි සති දෙක තුල ලියනවා කියන ලියුමට? දැනට මම ලියුම හදලා ඉවරයි. හැබැයි ඉදිරි සති දෙක තුල මම යවනවා. මොකද මට තියෙන ප්‍රශ්නයක්. මට තියෙන ප්‍රශ්නේ මම පැත්තකට වෙලා ඉන්න පුළුවන්. නමුත් අපෙන් ඕනම තැනකට ගියාම අහන එක තමයි
ඕගොල්ල මේ ආණ්ඩුව හැදුවේ හරි දේ කරන්න. වැරදි පුද්ගලයෝ ඇවිල්ලා ක්‍රිකට් කනකොට කටපියන් ඉන්නේ මොකද්ද තියෙන ඔයාට තියෙන අයිතිවාසිකම. ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ කියන එක යන හැම උත්සවයකට මම මේක අහන්නේ. මම උත්සව දැන් හුඟක් දුරට යනවා හිටිය අන්තිම කාලේ. මගුල් ගෙදරකට යන්න බෑ. මොකද ගියාම ක්‍රිකට් ගැන කතා කරන්න. මගේ වරාය ගැන කවුරුත් ඇහුවේ නැහැ. මම ලාභ ලැබුවා බිලියන 11ක ඒක ගැන කවුරු කතා කරන්නේ. ක්‍රිකට් වලට ඇයි මොකද මේ ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? ඉතින් මට බැලුවා මම අවුරුදු මෙච්චර කාලේ දෙකමාර කටපියන් හිටියා. දැන් හොඳ වෙලාව මම ක්‍රීඩාමතිවරයාට මම දන්න දන්න දේවල් කිව්වා. නමුත් ඒවා කිසිම දෙයක් කන් දුන්නේ නැහැ. මම හිතනවා මේ රටේ පරිපාලනය ප්‍රධානීන් දෙන්න හැටියට අගමැතිතුමයි ජනාධිපතිතුමයි ක්‍රීඩාව ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. මොකද ක්‍රීඩාවෙන් තමයි මේ රට කොහේ හරි ඉස්සරහට ගියා නම් ගියේ. ඉතින් ඒකේ වගකීමක බාර ගන්න ඉන්න ප්‍රධානීන් දෙන්න. ඉතින් මම ඒ කරුණුත් එක්ක ඉදිරි දින කීපය ඇතුළත මේ ඒ ලිපියක් ඒ දෙන්නට බාර දෙනවා. ක්‍රීඩාමතිවරයාටත් දෙනවා ඒකේ පිටපත. ඒකේ මට තීරණ ගන්න බෑනේ ආණ්ඩුවේ හැටියට. මට ඒවකට කියන්න පුළුවන් ඒකේ ප්‍රධාන තීරණ ගන්න ඕනේ ප්‍රධානින් දෙදෙනා. මොකද මමත් අද කියනවා මේ අතුරුපාලක මණ්ඩලයක් ගෙනාවේ නැත්තම් තාම මේක අපි බිමටම වැටුන්නේ නැහැ. මේක හදන්න පුළුවන්. මේ ක්‍රිකට් කියන එක ඔයට වඩා නරක තත්ත්වෙ තිබිලා අපි හදලා තියෙනවා. මට මොහොතක් දෙන්න අපි අර තේරීම් පිළිබඳව කතා කරපු නිසා තව කාරණාවක් අහන්න ඕනි. ක්‍රිකට් තෝරන්න නම් පූර්ණ කාලීනව තරඟ බලන්නට ඕනි. වර්තමානයේ එවැනි තත්ත්වයක් නොමැති බවට ක්‍රීඩකයන් තුළින්ම චෝදනා නැගෙනවා. ක්‍රීඩකයන් එලිපිට නොකිව්වාට ඔවුන් මේ පිළිබඳව කතා වෙනවා. මේ ඉන්නේ විදෙස් රටක, එහෙමත් නැත්නම් වෙන තැනකට ගිහිල්ලා වෙන වැඩකට, මේ ඇවිල්ලා මීට පස්සේ කණ්ඩායම් තෝරනවා කියලා. මේක කරන්න පුළුවන් දෙයක්ද? මම එක පැත්තකින් මම මෙහෙම කාරණා දෙකක් දකිනවා. මේක පූර්ණ කාලීන තේරුම් කමිටුවක් තිබිය යුතුයි. හැබැයි මම එකග වෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒක මම වැරදි වෙන්නත් පුළුවන්. මම කැමති නැහැ ජාතික කණ්ඩායමක් තෝරන පුද්ගලයෙකුට මුදල් ගෙවා රැකියාවක් හැටියට කරනවට මම එකග වෙන්නේ නැහැ. ඒක ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ දෙයක්. ඒක මගේ පෞද්ගලික මතයයි. නමුත් සමහරලාට අපි එක ක්‍රීඩකයෙක්ට අපි ක්‍රීඩක තුන් දෙනෙක් අපි තේරුම් කමිටුවකට එනවා නම් ඒගොල්ලන්ගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක පඩියකට දෙන්න එපා. වෙන විදියකට මුදලක් දෙන්න කමන්නේ. නමුත් මම කියන්නේ අර මේ ජාතික කණ්ඩායම මිලියන 20කට වැඩි ප්‍රමාණයක් ඉන්න රටක අපි 11 දෙනෙක් 15 දෙනෙක් තෝරනකොට මුදල් ගෙවා කරනවා කියන එකට මම එකගෙන නැහැ. මම සමහරවිට පරණ මත තියෙන මිනිස්සෙක් වෙන්න ඇති. කවදාවත් මම එකට අත උස්සන්නෙත් නැහැ, එකග වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ව බලාගන්න වෙන ක්‍රමයක් හදුවට. හැබැයි මැච් බලන්න නැතුව තෝරන්න යනවා කියන එක බරපතල කාරණයක් නේද? මැච් බලන්න යනවා කියලා මේ තීරුම් කමිටු යන්න එක ක්‍රීඩා සමාජ 3-4කට විතරනේ. එහෙම නෙමෙයි. ඉස්සර ඔය මමත් කරවක. පාසල්වල හොඳ ක්‍රීඩකයෙක් ඉන්නවා කියලා ආරංචියක් වුණොත් මම කාටවත් කියන්නේ නැහැ. මම සමහරවල් තවත් ක්‍රීඩකයෙක් අරගෙන ගිහිල්ලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. ඔහොම බලලා හින්දලා අපි පුහුණු වීම කටයුතු වලට ගෙනාවු ක්‍රීඩකයෝ ගොඩක් හිටියා. හොඳම උදාහරණේ තමයි නුවන් සොයිසා. ඒ වගේම තව මුරලිව මම දැක්කෙත් එක තරගයක් මට මම ගිහින් හොරෙන් බැලුවා. ඒ වගේම හිත සංජීව විරසිංහ කියලා ඒ ළමයවත් දැක්කේ මම. මේ වගේ අපිට අරවින්ද සමහරවල් තරඟ බල්ල මට ඇවිල්ලා කියන අර්ජු මෙන්න මෙහෙම හොඳ කෙනෙක් ඉන්න අපි පුහුණු වීම කටයුතු වලට ගේනවා කියලා. මුණසිංහ කියලා හිටියා වත්තල ළමයි. මේ වගේ ක්‍රීඩකයන් අපිට ඒ දවස්වල ඉන්නවා. මේ විනිශ්චයකාරවරු ඇවිල්ලා අපිට කතා කරලා කියනවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්න පොඩ්ඩක් ගෙනලා බලන්න කියලා. අපිට අග්ගල කතා කරලා අපි ඒගොල්ලන්ව කණ්ඩායමට ගේන්නේ නැහැ. පුහුණු වීම කටයුතු වලට අපිට බෝල් කරන් දෙනවා. එතකොට අපි දැක්ක ගමන් අපි තේරෙනවා මේ ළමයාට ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් අපි යාට ඒ පාර හදලා දෙනවා. එහෙම තමයි මේ ක්‍රිකට් කියන එක ගෙදර ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. උදේ ඇවිල්ලා දවල් ගෙදර යන එකක් නෙමෙයි. මේක පූර්ණ කාලීන එකයි. මම කියන්නේ මේ ක්‍රීඩකයන්ට බයින්න එපා. ක්‍රීඩකයෝ කැපවීම කරනවා. නමුත් මම දකින ක්‍රීඩකයන්ගේ තියෙන දුර්වලතාවයල් කීපයක් තියෙනවා. මම ඇත්තටම හිතනවා ක්‍රීඩකයෝ මීට වඩා බයක් නැතුව ක්‍රීඩා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට අමතරව ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්න ඕනේ. අනිත් දේවල් කතා කරන්න යන්න ඕනේ. ක්‍රීඩාමතිවරු ගැන කතා කරන්න ඕනේ. දැන් පරිපාලනය ගැන කතා කරන්න. හැබැයි ඔබ කියනවා බයක් නැතුව ක්‍රීඩා කරන්න කියලා. හැබැයි අද ෆේල් වුණොත් තීරණ කමිටුව හෙට එළියට දානවා. එතකොට ක්‍රීඩකයන්ට මොකද වෙන්නේ? නෑ, ඒක තමයි අපි මේ අවිශ්වාසය අපි හදලා දීලා නැතන. අපි ඕනම කෙනෙක්ට අවිශ්වාසයක් ඇති කළ දුන්නොත් කවදාවත් ඒ ක්‍රීඩක ඒ පුද්ගලයා ක්‍රීඩකයා පැත්තක දෙමුකෝ. දැන් අමාත්‍යවරයෙක් හැටියට මම අද ඉන්නකොට කැබිනට් මණ්ඩලේ මට විශ්වාස නැත්තම් මම කියන දේ මෙතන වෙන්නේ නැහැ කියලා මම යන්නේ කැබිනට් එකට බයයි. නමුත් අද කැබිනට් එකට මට බය නැතුව ගිහින් අගමැතිතුමාගේ හරි ජනාධිපතිතුමාගේ හරි පත්‍රිකාවක් විවේචනය කරන්න පුළුවන්. පහුගිය කාලවල ලෙව තිබුණේ නැහැ. ඇත්ත කතාව ඒක. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන් වුණත් මම කියන්නේ ක්‍රීඩකයන්ගේ මනස කියන එක අපි ගෙවල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. පාසලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා සමාජයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරවිට ආර්ථික අතින් මේ ක්‍රීඩකයෝ කොහොම ඉන්නවද දන්නේ නැහැ.
මම උදාහරණ මට පෞද්ගලිකව මම මොන දීපු දේවල් තියෙනවා සමහර ක්‍රීඩකයෝ ඒ දවස්වල පඩිය ගෙදර ගියේ නැත්නම් අම්මා තාත්තට කන්න තිබුණ නැහැ අද වගේ නෙමෙයි ඒ දවස්වල රුපියල් 2000ක් හම්බ වෙන ක්‍රීඩකයාගේ පඩිය ගෙදර ගියේ නැත්නම් මම එක සංචාරයකට ගිහින් එක ක්‍රීඩකෙක්ගේ දක්ෂකම් ආවේ මම ක්‍රිකට් බෝඩ් එකට කතා කළා එතකොට ක්‍රිකට් පරිපාලනයේ මගේ සහෝදරය හිටියේ මම එයාට කිව්වා මේ මුදල දෙන්න මම ආවට පස්සේ ඒකම ලබලා දෙන්නම් කියලා ඒ ක්‍රීඩකයා ඊට ඒ පහුවෙන්දි තරගයේදී කඩලු හතක් ගත්තා මම මාත් එක්ක ක්‍රීඩා කරපුව එච්චර හයියෙන් පන්දු දැම්ම ක්‍රීඩකෙක් මම දැකලා නැහැ. ඉතින් අර ඒ වගේ මේ ක්‍රීඩකයන්ගේ මනස හදන්න දැනගන්න ඕනේ, නායකයා දැනගන්න ඕනේ, ක්‍රිකට් පරිපාලනය දැනගන්න. දැන් ආනපුංචේව මහත්තයා අපේ කාලේ හිටපු හොඳ පරිපාලකෙක් අපිට ඇවිල්ලා කතා කරලා කිව්වේ ඕගොල්ලෝ ක්‍රිකට් ගහන්න මම මේක හදලා දෙන්නම්. මම ආනපුංචේව මහත්තයාට වර්ල්ඩ් කප් එකේ රැස්වීමට යනකොට කිව්වේ ඔස්ට්‍රේලියා වෙන්න බෑ කියනවා, වෙස්ට් ඉන්දීස් වෙන්න බෑ කියනවා. ඔබතුමා එන්න එපා. මට ලකුණු හතරක් අරගෙන නැතු. එහෙම නවතින්න කියලා. හැබැයි එතුමා කොහොම හරි ලකුණු හතර අරගෙන ආවා. අර ඒ වගේ අනිත් එක ඒ දවස්වල අපිට තිබුණා ගිහිලා කතා කරන්න. අපි මේ කතා කරේ චූටි දේවල් වලට. හැබැයි ඒගොල්ලන්ට තිබුණා අපිට ඇහුම්කම් දෙන්න. දැන් අපි මම ක්‍රිකට් පරිපාලනය හිටියේ මාස 9ක් හරි 10ක් හරි. අපි ක්‍රීඩකයන්ගෙන් අහනවා කොහෙද සෙල්ලම් කරන්න ඕනි කියලා. දැන් මම ඒ දවස්වල ගිහින් ක්‍රිකට් පරිපාලනයට කියනවා ඉංගලන්තෙත් එක්ක ගහන්න ඕනේ මොරටුවේ. ගහන්න ඕනේ කෙත්තාරාමේ හයියෙන් මේ නුවර ගහන්න එපා බෝලේ ඒගොල්ලන්ට සුදුසු තැන් වලට යන්න එපා. නමුත් අද කණ්ඩායම අපි තරගාවලි තෝරනකොට අපි ගහන්නේ අනිත් කණ්ඩායමට හොඳ තැනක තමයි අපි ගිහිල්ලා ක්‍රීඩා කරන්නේ. මේ මෙව්ව ගැන දැනුමක් නැති මිනිස්සුද එක්කෝ අනිත් අයකින් ඒගොල්ලන්ව සන්තෝෂ කරලා තමන් කොහේ හරි යන්න හදනවද කියලා මම දන්නේ. මේ දැන් මේ තෝරන සමාවෙන්න මොහොතක් දෙන්න. මේ තෝරන කාරණාවත් එක්ක නෝ මේ බරපතල කාරණාව මතුවෙන්නේ. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් වෙන විදියට දැනගන්න තියෙනවා සමහර ක්‍රීඩකෙන් යම් අයගේ කැමැත්ත නිසා යම් අයගේ එල්ලීම් නිසා කණ්ඩායමට දාලා පළවෙනියට දකින්නේ තේරීම් කමිටුව මැච් එක ගහනකොට කියලා. ඒ වගේ තත්ත්වයකට වැටෙන්න යනවා. දැන් නායකයා වෙනස් වෙනවා පරාජයන් අභිමුව. එතකොට තේරීම් කමිටු වෙනස් වෙන්නේ නැද්ද? වෙන රටක නම් 10-12 සතාවක් ඉල්ලාස්සලා නේද මෙවැනි තත්ත්වයක් හමුවේ? නෑ අද මේක මෙහෙමයි මේ අද මේ ක්‍රිකට් පරිපාලනය වැටීම කාගේ හරි ඇඟට දානවා. දැන් බලන්න මම තාමත් හිතනවා මේ රටේ හිටපු හොඳම නායකයෙක් ඇන්ජලෝ මැතිව්ස්. ඒ වෙලේ එයාව එයාට අස්වෙන්න ඕනේ කිව්වනම් මම හිටියනම් මම කියනවා නෑ ඔය අස්වෙන්න එපා. තාම ඒ කාලේ නෙමෙයි. මං කියන්නම් අස්වෙන්න ඕනේ කාලේ කියලා. ඒ එහෙම දැනුමක් තියෙන පුද්ගලයෝ නෙමෙයි මෙතන හිටියේ. ඒක තියෙන්නේ. අර මම හැමදාම කියන්නේ රේස්කාරයන්ට තේරුම් කමටෝ ඒ ක්‍රිකට් ගැන තේරෙන්නේ නැහැ. ඒ වෙලේ ඇන්ජලෝ මැතිව්ස් මම ඇත්තටම මගේ කාලේ දැකපු රංජන් මඩුගල්ලට පස්සේ මම දැකපු දක්ෂම නායකයෙක්. ඉතින් එහෙම පුද්ගලයෙක් තරඟ පරාජය වෙනකොට දැන් මොකද කරේ මේ ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතාවය කෙලින්ම ඇන්ජලෝ මැතිව්ස්ව විකුණලා හදාගත්තා. දැන් අලුත්ම එක තමයි දැන් මේ දැන් කාව හරි හොයන්න ඕනේ. දැන් ඔන්න අසංග ගුරුසිංහව ටාගට් කරගෙන යනවා. ඊළඟට දැන් අසංගුරුසිංහවත් අපි කිව්වම ගයින් කරයි කියලා. ඊළඟට තව කාව හරි අල්ලගන්නේ. අන්න එතර නේද මේ බරපතල ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. බෙලි බාන්නට නැත්තම් බෙලිය ගන්නට, බිල්ල ගන්නට කවුරු හරි තියාගන්න. එක්ක නායකයා වෙන්න පුළුවන්, එක්ක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අනුව වගකීම් දරන්න ඕන අය පත්තකට වෙලා ෂේප් වෙනවා. නෑ ඉතින් මේක මේ පහුගේ අවුරුදු 230ම වෙච්ච සිද්ධියනේ. මේ පහුගේ අවුරුදු 230 තරඟ ජයග්‍රහණය කරනකොට පරිපාලනය තමයි හොඳ. හැබැයි තරඟ පරාජය වෙනකොට ක්‍රීඩකය නායකයා හොඳ නැහැ, පුහුණුකරුවා හොඳ නැහැ, තව එක්කෙනෙක් හොඳ නැහැ. මේ 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 සින්දුව පහුගිය කාලෙ තිස්සම අපි ආපු සින්දුවක්. මේක නවතින්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. ඒක මම අද කතා කරන්න පටන් ගත්තේ. පහුගිය කාලේ කතා කරන්න පටන් ගත්තේ මටත් යුතුයකමක් තියෙනවා. මමත් මේ රටේ ක්‍රීඩා කරලා තියෙනවා. අවුරුදු 20කට කිට්ට වෙන කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා දෙනවා. අපි මම තනියම හදපු ක්‍රිකට් එකක් නෙමෙයි. නමුත් අපේ දායකත්වයක් තිබුණා මේක හදන්න. අපි ලොකු කැපවීම කළා තියෙනවා. මේ කොහෙද යන සූදුකාරයෝ ඇවිල්ලා මේව විනාශ කරනකොට අපි කටපියන් ඉන්නවා අපේ ආණ්ඩුවේ කරන දෙයක් කියලා. නමුත් ආණ්ඩුවේ ඉන්න හැරි මටත් තියෙන පපුවේ දෙයක්. මේ අපි හදපු දෙයක් නැති වෙනකොට, මගේ ගෙදර මට නැති වෙනකොට, මගේ ගෙදර පිට මිනිස්සු ඇවිල්ලා කඩලා ඇතුළට රිංගල ඒක කඩනකොට මටත් බලාගෙන ඉන්න බෑ. මම ඒකයි මේ තීරණය ගත්තේ. මම ඒකයි යහපාලන ආණ්ඩුවේ වැරදි ක්‍රිකට් නරකම කාලේ කියලා මම බය නැතුව කියනවා. අද වෙනකන් ජනාධිපතිතුමා මට ඒකට මුකුත් කිව්වේ නැහැ. අගමැතිතු අන්න ඒකයි අපිට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒකයි මම හිතුවේ මටත් යුතුකමක් තියෙනවා. දැන් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි තියෙන ප්‍රශ්නත් එක්ක මේ ක්‍රිකට් ප්‍රශ්නේත් චූටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් රටේ ක්‍රිකට් ප්‍රශ්නේ අද සමහර මිනිස්සු කන්නේ නැතුව ක්‍රිකට් බලපු රටක් මේක. සමහර මිනිස්සුන් ආගමකට වඩා අදහපු දෙයක් ක්‍රිකට්. අද එව්ව එක්කෝ මේක සැලසුමක් එක්ක මේ ක්‍රිකට් ලංක රටෙන් විනාශ කරන්න හදනවද කියන එකත් මේ සූදුකාරව දාලා මට ඒකේ පොඩි සැකයක් දැන් ඇවිල්ලා තියෙනවා.
හොඳයි අපි තවදුරටත් ගැන කතා කරන්න සූදානම් වෙනවා. විරාමයක් ගන්නවා. විරාමෙන් පසුව තවදුරටත් ඔබේ ආගම හා සමාන ක්‍රිකට් ගැන කතා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ සමගින් අද සහභාගී වන්නේ කජ්ජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රන්දුංග මහතා. නමුත් අපි වැඩිපුර ක්‍රිකට් ගැන කතා කරන්න සූදානම්. ඔබතුමා සමග ක්‍රිකට් නැතුව වෙනව කතා කරනට වඩා අපි කැමති ක්‍රිකට් ගැන කතා කරන්න. නායකයෙක් වුණා ඊට වඩා ලස්සනයි නේ. මොකද? හිටපු ක්‍රිකට් නායකයෙක් වුණා ඊට වඩා ලස්සනයි. ඊටත් වඩා වටිනවා නේද? 96 ලෝක කුසලානේ දිනාදුන් නායකයා කියලා. ඔබ පරිපාලනයට කෙලින්ම ඇඟිල්ල දික් කරනවා. හැබැයි පරිපාලනය පහුගිය ටෙස්ට් තරගාවලියේ පරාජයය සමග පැවති මාධ්‍ය හමුව යම් යම් කාරණා සඳහන් කර අපි බලමු. අපිට ඉස්සර හිටිය ෆිසියෝ හිටිය එක්කෙනා අයින් වුණා. එයාගේ අපි දෙසැම්බර් මාසෙන් පස්සේ අලුත් කරේ නැහැ. ෆිසියෝගේ ට්‍රේනින් වලට ගිය තත්ත්වය උඩ අපිට වෛද්‍ය උපදෙස් තිබ්බා. එයා අපේ වර්ක් ලෝඩ් එක ට්‍රේනින් වල මෙතඩ්ස් ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි නිර්මලන් කෙනා ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙක්, ලංකාවට ඇවිල්ලා ඉතාම දක්ෂ විදිහට බාර දීලා තියෙනවා. දැන් මාස 5ක්වත් නැහැ අලුතෙන් අපේ ෆිසියෝതെරපි ඇවිල්ලා. අපි පිළිගන්නවා මේ දැන් අලුතෙන් අපේ රීහැබිලිටේෂන් නැත්තම් අසනීප වෙච්ච කෙනෙක්ව හදාගන්න තමයි. ඒ කියන්නේ එයාව ඉක්මනටම පරිවර්තනය කළා ක්‍රීඩාවට යොමු කිරීම තමයි නිර්මලන්ගෙන් ප්‍රථමයෙන්ම සිද්ධ වෙන්නේ. ඒක ලොන් දැන් අලුතෙන් කට්ටිය පටන් ගත්තට පස්සේ අපේ ආබාධිත වීමේ තත්ත්වය අඩු වෙලා තියෙනවා. අඩු වීමේ වේගය එකට කාලයක් යනවා. ඉන්ජරිස් වෙන විදිහ බලන්න ඕනේ. එතන අපිට පේන දත්තයන් අනුව වර්ක් ලෝඩ් එක ක්‍රීඩකින්ග් එක බැලුවම අඩු වීමක් තියෙනවා ඉන්ජර්. කැචර්ස් ගැලුවලොත් තමයි අපි කැචර්ස් 3ක් අතහැරලා තිබුණා. ඉන්දියාව කැචර්ස් 12ක් අතහැරලා තිබ්බා. මේ හාෆ් චාන්ස් වගේ ඒවා 4ක් අපිට තියෙනවා. අපි ඉනිංස් දෙකක් බැට් කරානේ. ඒතර ඒකලන්ට චාන්සස් වැඩිපුර එනවා. අපිට බලන්ගෙනකොට පොඩි විහිළුවක් වගේ පේනවා. ඒ කියන්නේ ක්‍රිකට් සභාපතිවරයා කියනවා අපි ඉනිංස් දෙකක් බැට් කරන්න උනන්නේ ඇයි කියන ප්‍රශ්නේ කියන්නේ නැහැ කවුරුවත්. හැබැයි තේරුම් කමිටු සභාපතිරයාත් ඔළුව වනවන බලන් ඉන්නවා. නෑ අනිත් එක මට එතන දකින්න දෙයක් තමයි ඒගොල්ලෝ කතා කරනවා ක්‍රිකට් ෆිට්නස් ගැන. ක්‍රිකට් ෆිට්නස් ගැන කතා කරන්නේ දැන් කියනවා පිටින් ගෙනාපු එක්කෙනා තුවාල වෙච්ච එක්කෙනා ඉක්මනට සනීප කරන එක. ඒක නෙමෙයි වෙන්න ඕනේ. තුවාල නොවීම අන්න එතනයි තියෙන්නේ. අපි අර අපි වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන ක්‍රිකට් පරිපාලනයක් තියෙනවා. ඒක නොවෙන්න වග බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. ඔය ක්‍රිකට් ෆිට්නස් කියනක හරි වෙනස්. අපි අපේ රටේ හිටියා වේගපන්දු යවන්න රවුම් 25ක් විතර දුවනවා. කිසිම මේ කියන හතියක් නැහැ. තව වේගපන්දු යවන්න රවුම් 3-4 යනකොට හති දාගෙන එළියට වැටෙනවා. හැබැයි අර රවුම් 20 දුවන 25 දුවන වේගපන්දු යවන්න ඕවර් 5 යනකොට හති. හැබැයි අර රවුම් 3 දුවන එකන ඕවර 10ක් 12ක් කිසිම කරදරයක් නැතුව බැහැ කියන නැතුව බෝල් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි පුහුණුවීම් කටයුතු වල පැය එකමාර පන්දු යවනවා. වාස්ලා, ප්‍රමෝදයලා, එරික් උපශාන්ත, පුෂ්පෙලා, ඩුලිප් ලියන කියලා මට නම් කියන්න පුළුවන් ඒගොල්ලන්ට පැය එකමාර යනකම් බෝල් නවත්තන්නේ නැහැ. නමුත් අද පුහුණු ක්‍රමවේද වෙනස්. ඕවර 4කට වඩා දවසකට පන්දු යවන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් ගන්න? අද වෙලා තියෙන අර ඔබතුමා ඇහුවා හොඳ ප්‍රශ්නයක්. අර කට්ටිය වැඩි කියන එක. අපේ කාලේ හිටියේ කල්මනාකාරය හිටියා ඩුලිප් මෙන්ඩිස්, පුහුණුකාරව හිටියට වත්ම හිටියා, ෆිසියෝതെරපි හිටියට හිටියා ඇලෙක්ස් කුන්ටෝරි. ඔච්චරයි හිටියේ. අද කණ්ඩායමත් එක්ක ඉන්නවා 10-12ක්ද. එතකොට නිකන් හිතන්න අර ඩ්‍රෙසින් රූම් එක නැත්තම් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ ක්‍රීඩකයෝ 15 දෙනෙක් එක්ක තව 12ක් ඉන්නකොට කොහොම ඇද්ද කියලා. මම මේ කාලේ හිටියා නම් මම අඩු ගානේ 8 දෙනෙක් විතර එළියෙන් තියනවා. එළියට වෙලා ඉඳගන්න ඉල්ල මට ඕනේ ටීම් එකත් එක්ක මේ ඒක මේ ක්‍රීඩා කරනවා කියන එක පවුලක්. අපි ගයක් වගේ ඒක කරන්නේ. අපි එකට ඉඳගෙන අපි කතා කරනවා, අපි බැන ගන්නවා, කෑ ගහ ගන්නවා. අපි ඒක පිටට කියන්නේ නැහැ. පහුගිය කාලේ මේ ක්‍රීඩා විවේකාගාරය තුල වෙන වෙනයි. ඔය කියන කණ්ඩායම සමග ඉන්න පිරිස නෙමෙයි තව අය ඇවිල්ලා හිටියා කියලා පොඩි ආරංචි කීපයක්. මටත් ඒ ආරංචියාව ඇත්තටම අපි ඒක හොයා බලන්න ඕනේ. මම මේ නම් ටික හරියට හොයා ගන්න මට ආව එක නමක් සම්පත් හෙට්ටි ආරච්චි කියලා පුද්ගලයෙක්ව කියන්නේ කණ්ඩායම් රැස්වීමට. කණ්ඩායම් රැස්වීමට ඒ දවස්වල මම ඉන්න කාලේ අපි 15 දෙනා නැත්තම් 14 දෙනා පුහුණුකරුවයි කල්මනාකරුවයි ෆිසියෝതെරපි ඔය 3 දෙනා විතරයි ඉන්නේ. පිට ක්‍රිකට් පරිපාලනයේ සභාපතියාවත් කවදාවත් අපි ටීම් මීටින් එකට එන්න දෙන්නේ නැහැ. මට මතකයි එකපාර කුපාලි ධර්මදාස මහත්තයා අපි තරගයක් වෙලා ඇතුළට ඇවිල්ලා අපි ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා ඉඳගෙන එතකොට කවුරු හරි ආවා තේකක් බොනවද කියලා. එතකොට තේකක් දුන්නා. මම ළඟට ගිහිල්ලා කිව්වා සභාපතිතුමා මේක අපේ පෞද්ගලික ස්ථානයක් තේක බීලෙක් මන්ට යන්න කියලා. දැන් ඒක අද කරා නම් එහෙම ඒ ක්‍රීඩකයා ජීවිතේට ක්‍රීඩා කරන්නේ.
නමුත් උපාලි ධර්මදාස මහත්තයාගේ වැදගත්කමත් එක්ක තේක තියලා අනේ සමාවෙන්න කියලා එළියට ගියා. මං ඊට පස්සේ ඇවිල්ලා මට ආපහු ඇවිල්ලා මේ අපල්ජය තරහ සමාවෙන්න තරහ වෙන්න එපා මට ඒක එච්චර තේරුන්නේ නැහැ කියලා. දැන් මම ඒකයි කියන්නේ මේ ක්‍රීඩකයෝ කියන අපි මෙතන සැලසුම් එක කතා කරන්නේ අනවශ්‍ය පුද්ගලයෝ වෙනවා. දැන් කණ්ඩායමේ සාකච්ඡාවකදී දැන් මේ වගේ පුද්ගලෙක් පිටින් එනවා නම් ඒ පුද්ගලයා හොයලා බලන්න ඕනේ කවුද කියලා. මට ආරංචි හැටියට මේ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් වැඩ කරනවා ඔය සූදු ව්‍යාපාරියත් එක්ක. දැන් මම කියන්නේ ක්‍රීඩාමතිවරයා මෙන්න මෙව හොයන්න. දැන් ඔව අපි හොයනවා අපි ඒව අරගෙන අපි හරි විදිහට ඒව ලබලා දෙන්න ඕනේ. නමුත් මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. දැන් අපේ කාලවලවල ඒකයි මම කියන්නේ මේ මන් දන්න මේ අලුත් ක්‍රමයක් තියෙනවද ක්‍රිකට් වල කියලා. ක්‍රිකට් මම දකිනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා යනවා ඩ්‍රෙසින් රූම් එකට තේරුම් කමිටුවේ සභාපතිවරයා ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අනවශ්‍ය පුද්ගලයෝ කී දෙනෙක් දැන් ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම් කරලා තියෙනවා. ඒකේ තියෙනවා මම දන්න හැටියට CCTV කැමරාස් දාලා තියෙනවා. එතකොට ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් බලන්න පුළුවන් මට ආරංචියට මේ කියන පුද්ගලයා ඔය ඩ්‍රෙසින් රූම් එක ඇතුළටත් ගිහින් තියෙනවා කියනවා. ඉතින් එහෙම තියෙනවා නම් ලොකු වරදක් වෙන්න පුළුවන්. ඔබ කියනවා ඔබේ කාලය තුල කළුව ඕපන කෙනෙක් විදිහට ගේන්න. ඊට පස්සේ ඔබත් එක්ක ක්‍රීඩා කරපු කෙනෙක්ගේ ගෙදෙට්ට මුදල් ලැබවන පස්සේ විකට් හතක් දාන කතාව. ඔබ සභාපතිවරයා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තැනින් ඉවත් කිරීම පිළිබඳව. ඇයි දැන් මේවා කරන්න බැරි? මේකට කවුද එරෙහි වෙන්නේ? පරිපාලනයේ කොතනද මේ දුර්වලතාවය තියෙන්නේ? කවුද ඊට ඉහළින් ඉන්න පුද්ගලයා? නැ මෙහෙමනේ ක්‍රිකට් පරිපාලනය කියන්න ඕනේ පරිපාලනය කරන්න ඕනේ ක්‍රිකට් ගැන දැනුමක් තියෙන පුද්ගලයා. එහෙම නැතුව මේ සූදුකාරයෝ පරිපාලනයට ඇවිල්ලා මේක සූදුවක් බවට අදපත් වෙලා නැති වෙන අද ක්‍රීඩකයන්ගේ මනස ගිහිල්ලා තියෙන්නේ මුදල් හම්බ කිරීම කියන එක. ඒකනේ පහුගිය කාලේ ප්‍රේක්ෂක ක්‍රීඩකයන්ගෙන් ඈත් වුණේ. ඉතින් සමහර ක්‍රීඩකයෝ රටට ක්‍රීඩා කරන්නේ නැතුව පෞද්ගලික සංචාරවල ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හිටියා අපේ රටේ. ඒ එතනදි තමයි මේ රටේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවෙන් එන්නේ නැයින් උනේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වුණා. නමුත් මම මේ ක්‍රීඩකයන්ට දොස් කියන්නේ නැහැ. ඒ ක්‍රීඩකද අපි ඉන්න කාලේ එහෙම වුණා නම් අපි දන්නවා ඒ ක්‍රීඩකයාව පරිස්සම් කරගෙන හරියට ඔළුව හදලා තේරුම් කළ දෙලා මේ මම අර නැවතවරක් කියනවා. මෙතන 90%ක් ඉන්නේ ගමෙන් ආපු ළමයි. ගමෙන් ආපු දරුවෝ ටික මේ අවුරුදු 20 පොඩි ළමයි ටික. 25 වෙනකන් ඉන්න ළමයි. මේගොල්ලන්ගේ හැදිච්ච විදිහයි කොළඹ ඇවිල්ලා කොළඹ සංකීර්ණ ජීවිතයකයි ලොකු වෙනසක් තියෙනවා. මම ඒක දැක්ක මගේ කාලේ. මම පරිස්සම් කරා. මම ගෙදර තියන් හිටියා. ඒ තියන් හිටියේ මට පුළුවන්කමකට නෙමෙයි. නමුත් ඒ ළමයින්ට එකපාරටම අර ගඟට තල්ලු කරනවාගේ අපි තල්ලු කරන්නේ නැහැ. පොඩ පොඩ යන්න දුන්නේ. සමහර අයකේ අපි account site අපේ පොත් තිබ්බේ මන් ළඟ. ඒගොල්ල බැන්දර පස්සේ තමයි මම පොත් දුන්නේ. ඒ වගේ අර ඒක තමන් පවුලක් හැටියට අපි හිටියේ. නැතුව ටීම් එකක් තිබුණේ නැහැ අපේ. අපි පවුලක් කරේ. ඒකෙන් තමයි අපිට මේ ගමනක් යන්න පුළුවන් වුණා. අද මට පේන්නේ ඒක තියෙනවා කියලා. ඔබ ඔබේ කාලේ ක්‍රීඩකයන් පිළිබඳව කතා බහ කරන ඔබේ කාලය පිළිබඳව කියන හැබැයි ඔබේ කාලේ ඔබත් සමග හිටපු ක්‍රීඩකයන් බොහොමයක් දැන් පරිපාලනේ ඉන්නවා. ඒ කියන්නේ ඒ අය ඔබ කර දෙය කරන්න දන්නේ නැහැ කියන එකද? නෑ මම දකින්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ කරන්න දෙනවද කියන එක. දැන් ආසංග ගුරුසිංහ මාත් එක අවුරුදු ගානක් ක්‍රීඩා කළා. ඉතමත් සමීපව තමයි මට මේ රැකියාව ගන්න ඉස්සෙල්ලා මෙහෙට ඉන්ටර්වියු එකට ආපු වෙලාව මම හම්බුණා. හම්බෙලා මට කිව්වා මං කිව්වා ක්‍රිකට් වලට මොනවා හරි හොඳක් වෙනවා නම් හඳයි. මම හැබැයි කිව්වා මචං මම එක දෙයක් කියන්නම් කිව්වා ඔබට මේගොල්ලොත් එක්ක නම් වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ බිල්ල ඔහු විය හැකිද? ඊළඟ බිල්ල අසංග ගුරුසිංහ ලියලා තියාගන්න. ඊළඟ බිල්ල අසංග ගුරුසිංහ. ඉස්සෙල්ලා ඇන්ජලෝ මැතිස් ඉස්සෙල්ලා ෆෝඩ් අල්ලගත්තා. ඇන්ජලෝ මැතිස් අල්ලගත්තා. ඊළඟට ගුරුසිංහ යනවා. ඊළඟට තව කාගෙන් හරි යපෙනවා. මේ නිලධාරි එක්කෙනෙකුවත් වරදිකාරයෝ නෙමෙයි. මෙන්න මේක තමයි ක්‍රීඩාමත්තුමා හොයන්න ඕනේ කොහෙද වැරද්ද තියෙන්නේ. එක එක අර ස්කේප් ගෝට්ලා වගේ එක එක්කෙනාව අරගෙන දැන් අපි අවධානය යොමු කරලා තියෙන දැන් සමහර මේ අන්තර්ජාලය වුණත් තියෙන්නේ අද ගුරුසිංහ ගැන. ගුරුසිංහ නෙමෙයි මේ මේ ප්‍රධාන සභාපතිවරය උපසභාපතිවරු එක උපසභාපතිවරේ කස්සලා තියෙනවා. අද ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතන හිදසක් තියෙනවා. ඊළඟට මේ ඔක්කොම ඉන්නේ පහුගිය කාලේ එකම කණ්ඩායමක් හැටියට විනාශ කරපු කට්ටිය. ඉතින් එතකොට අපි කතා කරන්නේ අර කාගේ හරි බෙල්ල යන පුද්ගලයෙක් අරගෙන. ඔබ කීප කාරණාත් එක්ක හිටපු පුහුණුකරුවා ඉවත් වෙනවා. ඔහු නොකියාම යනවා රටෙන්. ඊට පස්සේ පන්දු රැකීමේ පුහුණුකරුව ප්‍රධාන පුහුණුකරු කරනවා. ඊට පස්සේ වේගපන්දු පුහුණුකරුව වෙනස් කරන චම්පක්‍රාමනායක යනවා බංග්ලාදේශයට. ඊට පස්සේ වාස්තු දානවා වාස්තු ඩිංගාපහ රමේෂ් රත්නායක ගේන්න හදනවා. මේ ඔක්කොම සිද්ධ වෙද්දි මේ සියල්ල වෙනස් වෙනවා. හැබැයි තීරණ කමිටුවේ සභාපතිවරයා වෙනස් වෙන්නේ නැහැ. සභාපතිවරයා ක්‍රිකට්
පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ මේ තීරු කමිටු සභාපතිවරයා අතර මොකක් හරි අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා වගේ පේනවා. නෑ සමහරවිට මටත් ඒක පිටින් අපි බලනකොට අපිටත් ඒ සැකේ එනවා. දැන් අපි අනිත් පැත්තෙන් දැන් ඔබතුමා කිව්වාගේ දැන් චමින්ද වාස්ව ගෙනල්ලා මාස දෙකක් තියන්නේ නෑ. රුමේෂ් රත්නායක තිතාමත් දක්ෂ පුහුණුකරුවෙක්. චම්පග්‍රාමනායක අපි නැති කරගත්ත එක්කෙනෙක්. මොකද චම්පග්‍රාමනායකට කරේ දැන් අනුෂ්‍ය සමරනායකලා චම්පග්‍රාමනායකලා තමයි මේ වේගපන්දුව හැදුවේ. වේගපන්දුවන් හදලා ඒ දවස්වල ඔය අපි ඇහුවේ නැහැනේ ක්‍රීඩකයන්ට මෙහෙම තුවාල වෙනවා ආබාධ වලට ලක් වෙනවා කියලා. මේ මේගොල්ලෝ හොඳ රැකි හොඳ රස්සාවක් කරා. ඒගොල්ලෝ රස්සාවක් නෙමෙයි කරේ, ලොකු කැපවීමකින් මේ මිනිස්සු වැඩ කරා. මමත් ක්‍රිකට් පරිපාලනයේ ඉන්නකොට මම දැක්කා ලොකු කැපවීම කරා. හැබැයි මෙච්චර පුහුණු වීම කරන පුද්ගලයා එංගලන්ත සංචාරයට ඉස්සෙල්ලා ඇලන් ඩොනල්ඩ්ව ගෙනල්ලා ලොකු මුදලකුත් දීලා අර මාධ්‍ය සාකච්ඡාවල එක පැත්තකින් තියාගෙන ඇලන් ඩොනල්ඩ් ගිහිල්ලා ඒ විජ්ජාකාරීද්ද ගිහිල්ලා එක පාට වෙනස් කරන අර අපේ රාමනායක මේ විවේක පන්දු යන දුවනකොට දන්න මේ දුවන විදිය වැරදි කියලා. අත උස්සනකොට දන්න වැරදි කියලා. හැබැයි ඇලන් ඩොනල් ලෙව ඉගෙන ගන්නකොට සංචාරය ඉවරයි. හැබැයි බංග්ලාදේශයේ පාලක මණ්ඩලයට මොලේ තියෙනවා ඔවුන්ගේ අනාගත ක්‍රීඩකයන් බිහි කිරීමේ සංචිතයේ ප්‍රධානී හැටියට හුව දාන්න. නෑ ඒ අපි නැති කරගන්න දේවල් පිටට නෑන්නේ. මම තාමත් මගේ තියෙන පෞද්ගලික මතය අපිට අපේ පුහුණුකරුවෝ අවශ්‍යයි. දැන් හොඳම උදාහරණය තමයි ඉන්දියාව. රවි ශාස්ත්‍රිය ගේනවා ප්‍රධාන කල්පනාකාරය හැටියට. විදේශ පුහුණුකරුවෙක් ඉන්න පුළුවන් ඉන්දියාවගේ රටක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම ක්‍රීඩා කරන කාලේ මේ රටේ හිටපු හොඳම පුහුණුකරුවා මගේ අවුරුදු 20 රොයි ඩස් මහත්තයා. අදත් ඉන්නවා. හැබැයි රොයි ඩස් මහත්තයා නළුවෙක් නෙමෙයි. අපේ රටට ඕනේ නළුවෝ. ඉස්සරහට ඇවිල්ලා බොරුවට පෙන්වන්න ගිහිල්ලා කතා කරන්න. ඒ වගේ රොයි ඩස් හැමදාම පස්සෙන් ඉඳගෙන වැඩ කරපු මිනිස්සෙක්. අදත් ඉන්නවා මං හිතන්නේ ඒ කණ්ඩායමේ හරි කොහරි පුහුණු සංජිතයකට දාලා. නමුත් අපි අපේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෑ. දැන් අරවින්ද ද සිල්වා මේ ක්‍රිකට් පරිපාලනයත් එක්ක හරි කිට්ටුවෙන් හිටියා. නමුත් වැරදි වෙච්ච එක මං අරවින්ද ඇතුලින් අයින් වුණා. මේ අපේ ඉන්න හොඳ මොළවල් ටික නේද අයින් වෙන්නේ. දැන් රොෂාන් මහනාමල පැත්තකට වෙලා ඉන්නවා. රංජන් මඩුගල්ලල හොඳ වෙලාවට ICC එකේ ඒක කරගෙන ඉන්නවා. ඉතින් නමුත් අපේ මිනිස්සුන් අපි ගේන්නේ නැහැ. පිට මිනිස්සුන්ව විශාල මුදලක් ගෙනල්ලා අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවද? අපි ගේන්න ඕනේ පුහුණුකරුවන් පුහුණු කරන මිනිස්සු ටික. නැතුව මේ අපිට ගිහින් කුමා සංගක්කාරට ඔය පිටමිනිහෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන්ද බැට් කරන්න ඕනේ විදිය? මහේලට කියන්න පුළුවන්ද? අපි අද බලමු ඇන්ජලෝ මැතිස්ට කියන්න පුළුවන්ද බැට් කරන විදිය? දැන් ඩව්වට් මො හරි අපිව දැක්කහම අපේ තාක්ෂණය වෙනසක් වැරදක් තියෙනවා නම් අපිට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම දක් තියෙනවා කියලා. එතකොට අපි ඒක හදාගන්නවා. නැතුව යා වට්මොට ඇවිල්ලා අරවින්දට කියන්න පුළුවන්ද කොහොමද ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ තනදි ගන්න? ඒකයි මේ මම මේ කියන්නේ ක්‍රිකට් පරිපාලනය කියන එක ක්‍රිකට් දැනුමක් එක්කෙන්න ඕනේ. එහෙම නැතු මේ ක්‍රීඩා සමාජයකට අවුරුද්දක් දෙකක් ක්‍රීඩා කරයි කියලා මේක කරන්න බෑ. මෙතන ඉන්න පරිපාලනය අද ඉන්න එක්කෙනෙක් ජාත්‍යන්තරේ ක්‍රීඩා කරලා නැහැ. මුල 7 දෙනාගෙන් එක්කෙනෙක්වත් ජාත්‍යන්තරේ ක්‍රීඩා කරලා නැහැ. තව එතනින් එහාට කොයි කතා කරන්නද? ඔබ කියනවා ජාත්‍යන්තරේ ක්‍රීඩා කරලා නැහැ කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා, තේරීම් කමිටුවේ සභාපතිවරයා අත්නොමතිකව ක්‍රියා කරන්නේ ව්‍යවස්ථාවේ තිබෙන යම් දුර්වලතා නිසා නෙවෙයිද? ඇයි ඒක වෙනස් කරන්න හඬක් නගන්නේ? නෑ අපි හැමදාම කිව්වා, මමත් කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. ඒකයි මම අතුරුපාලක මණ්ඩලය ගැන කතා කරන්නේ. ඒ අතුරුපාලක මණ්ඩල හැමදාම මේ රටේ තිබ්බ වෙලේ ක්‍රිකට් අපි දියුණු වුණා. මමත් එක කාලයක් හිටියා. අපි ලාභ ලැබුවා. මට ගෙදර යන්න උනේ වෙන එකක් ඉඳ නෙමෙයි. ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතාවයක් නෙමෙයි. මම ක්‍රීඩකයන්ට කිව්වා IPL ගහන්න නැතුව රටට ගහන්න එංගලන්ත යන්න කියලා. ඒ වෙලාවේදී ගාමිණී ලොකුගේ ඇමතිවරයා තමයි තීරණය දුන්නේ මේ නෑ ක්‍රීඩකයන්ට යන්න දෙන්න කියලා. මම කිව්වා මට ඒක කරන්න දෙන්න බෑ. මම නම් ලීවක් අස්සම් කරන්නේ නෑ කියලා. අන්තිමටම මාව අස්සම් අයින් කළා. ගාමිණී ලොකුගේ ඇමතුමාගේ ලේකම්වරයාව දාලා ලීවම අස්සම් කළා. එංගලන්තේ තිබ්බ ටෙස්ට් තරඟ තනිදින තරඟ නැති කරලා අපේ ක්‍රීඩකයෝ ගියා. ඔය අද ඉන්න කෑ ගහන ක්‍රීඩක සමහර ක්‍රීඩකයෝත් එවයි ගියා. මම ඇත්තටම මගේ ජීවිතේ වෙච්ච ලොකුම දුක දැනෙච්ච දවස පරදිච්ච දවස නෙමෙයි. රටට ක්‍රීඩා කරන්න නැතුව IPL ගිය ක්‍රීඩකයෝ කොහොමද තමන්ගේ රට තමන්ගේ අම්මා තාත්තලාව වෙඩි තියලා යනවා වගේ වැඩක් කරේ. මට එදා මං හිතුව කවදාවත් මේ වගේ ක්‍රීඩකයෝ ඉන්නක මම පරිපාලනයට එන්නේ නැහැ කියලා. ලොකු අපි ක්‍රීඩා කරන කාලේ මම සමහර දවස්වලට පිට ගිහිල්ලා රෑ සිකුරාදා ඇවිල්ලා සෙන්සුරාදා SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන මේක හැමෝම දන්නද? ඒ අපිට ඕනෙලා තිබුණා මේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න. දැන් සමහර අය කියනවා අපේ ක්‍රිකට් තත්ත්වය හොඳ නැහැ කියලා. මේ අපේ ක්‍රිකට් තත්ත්වය හොඳ නැතුව තමයි වර්ල්ඩ් කප් එකක් දෙන්නේ. අපේ ක්‍රිකට් තත්ත්වය හොඳ නැතුවද අපි දෙන්නේ? ඒක නෙමෙයි තියෙන්නේ.
අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්තෙ ගිහිල්ලා එතන තියෙන දේවලුයි ඔස්ට්‍රේලියාවගෙල එතන තියෙන දේවලුයි නෙමෙයි උනේ. අපේ ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය අඩු විය යුතුයි. කණ්ඩායම් අඩු විය යුතුයි. ඒ වගේම ඇතුළේ තියෙන කම්පිටිෂන් එක වැඩි විය යුතුයි. අපිට ක්‍රීඩකෙක් අද ඉන්න ක්‍රීඩකෙක්ට තරඟයක් දෙන්න ක්‍රීඩකෙක් නැහැ. දැන් මට මතකයි අසංග රොයිඩස් වගේ ක්‍රීඩකෙක් එලියට ගියාම තුවාල වෙලා අසංග ගුරුසිං ආපුවාම රොයිඩස් අනිවෙච්ච එක මං අසංග ගුරුසිං එලියට යනවා. ඒ වගේ මේ ලොකෝ මේ කණ්ඩායම් අතර තරඟයක් තිබුණා. අද ඒ තරඟේ නැති කරලා තියෙන්නේ මේ පරිපාලන සුදුසු නැති පුද්ගලයෝ ඉන්න හින්දා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ ටීම් එකක් හදන්න දන්නේ නැහැ. තමන්ගේ හිතවත් ක්‍රීඩා සමාජවල ඉන්න අයව ටිකව ගස්සනවා. ඒ මම එකයි කියන්නේ ඔබ 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 විශේෂ කතාවක් වුණා. අපිට පොඩි ආරංචියක් තියෙනවා මේක මේ ඊයේ ගහපු 11 ඉන්දියන් වෙබ්සයිට් එකක ක්‍රිකට් වෙබ්සයිට් එකක ටීම් එක 11 ඊට කලින් තිබිලා තියෙනවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම පරිපාලන සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් පැමිණලා පුහුණුකරු සංචිතයේ ඉන්න පුහුණුකරුවෙක් සමග සාකච්ඡා කරලා තියෙනවා වගේ ප්ලේයර් ඉන්නවා නේද කියලා. මේ වගේ කාරණා කීපයක් වාර්තා වෙනවා ආරංචි වෙනවා. මොනවද මේ වෙන්නේ? නෑ දැන් මම ඒක තමයි අපේ ඔබතුමා මම ක්‍රීඩා සමාජයක මගේ වරාය අධිකාරියේ හිටපු ක්‍රීඩකයෙක් ගැන කිව්වම ඔබතුමා ක්‍රීඩකයා නම කිව්වා. ඒ වගේ අද ක්‍රීඩකයෝ බලනවා ලේසි මාර්ගය කොහොමද කණ්ඩායමට යන්නේ? ලේසි මාර්ගය මේ සභාපතිවරයා උපසභාපතිවරු එහෙම නැත්නම් ලේකම්වරයා එහෙමත් නැත්නම් ඔය ලොකු හයිය තියෙන මිනිස්සුන්ගේ ක්‍රීඩා සමාජයට ගියාම දක්ෂ නැති වුණත් කණ්ඩායමට යන්න පුළුවන්. අද එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහරලාට හොඳ ක්‍රීඩක එළියේ ඉන්න පුළුවන්. මම කාටවත් ක්‍රීඩකයෙක්ට කණ්ඩායමට තේරුණාට පස්සේ ඇඟිල්ල දික් කරන ක්‍රීඩ පුද්ගලයෙක් නෙමෙයි. මම ඒක කරන්න ඒක මගේ ක්‍රමවේදයක්. නමුත් මම දකිනවා මේ උදාහරණයක් අද බලන්න දැන් චන්දිමාල් වගේ ක්‍රීඩකෙක් තිරිමාන් වගේ ක්‍රීඩකෙක් අපි කතා කරපු මොන සංචිතයකට කියනවා. නමුත් එතනින් ඉවරයි. දැන් තිරිමාන්ව තනිදින් තරගාවලියේ නැහැ. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? පිතිකරුවෝ නැහැ. ඕවර් 50ක් ගහන්න පිතිකරුවෝ නැහැ. එතකොට අපි බලන්න ඕනේ මේ ඕවර් 50 ගහන්න ක්‍රීඩකයෝ නැන්ද අපේ රටේ ඉන්නවා. ඒගොල්ලන් දැන් අසංග ගුරුසිංහයි මම ලෝක කුසලන් තරගාවලිය තියන් හිටියේ. එක ක්‍රීඩකෙක් මට අවශ්‍ය වෙලා තිබුණා ඕවර් 40ක් විතර ගහලා රන් 75ක් විතර ගන්න. එතකොට හැබැයි අපි ඕවර් 30 විතර යනකොට අපි කියනවා අවුට් වෙලා එන්න තව ගහන්නයි ඉන්නවා කියලා. කසකාරයෝ ඉන්නවා කියලා. ඒ වගේ මනසක් හදන්න ඕනේ. නමුත් අපි මොකද කරන්නේ? අර ක්‍රීඩා සමාජවල ඉන්න අය සන්තෝෂ කරන හදනවා. එතකොට තේරුම් කමිටුවට ගියාම වුණත් මම ඒකේ තාම මම ලොකු මම අදත් කලකිරනවා සනත් ජයසූරිය මීට වඩා එතන යාට කරන්න දෙන්නේ නැත්තම්. ඔතන ඔය වේදිකාවෙ ඉන්න ඕනේ නැහැ නේද? ඉතින් බැල ගෙදර යන්න ඕනේ. මේ මේ ආරංචිය මහා බරපතල ආරංචියක් නේ. ඒ කියන්නේ 11 අපේ ප්‍රතිවාදී කණ්ඩායමේ රටේ වෙබ්සයිට් එකක තියෙනවා. එතකොට මේ 11 තීරණය කරන්නේ තීරීම් කමිටුව ඇතුළු පිරිස. පුහුණුකරුවා සහ තීරීම් කමිටුව. එතකොට ඒක එතෙන්ට යනවා නම් කොහෙන්ද යන්නේ? මොකක්ද මේ වෙන්නේ? දැන් අපි ඉන්න කාලේ අපි ක්‍රීඩකයෝ 12 දෙනෙක් තෝරනවා. එහෙම නැත්නම් 14 දෙනෙක් තෝරනවා. අන්තිම 11 මම තෝරන්නේ. මම අරවින්ද එක කතා කරනවා, ගුරුසිංහ එක කතා කරනවා, අපි ජේෂ්ඨ ක්‍රීඩකයෝ ටික කතා කරනවා. නමුත් අන්තිම තීරණය ගන්නකොට මම ඒ තීරණය ගන්නවා. හැබැයි අපි තීරුම් කමිටුවට කියනවා. එතකොට මට තිබුණ ලොකුම හයිය තමයි ඩුලිප් මෙන්ඩිස් මාත් එක්ක හිටියා. ඉතින් ඩුලිප්ට අපි කිව්වම මේක මේ අපි තනතිල්ල බලලා අනිත් එක ඒ දවස්වල මම කියන්න ඕනේ මම මේක කියන්නම හිතන් හිටියේ ඔය තරගාවලියක් යනකොට අපි ඔන්න ගාලේ තරගයක් තියෙනවා නම් මාස 3කට ඉස්සරහ තියෙන්නේ. මම ඇයි ඩුලිප් මෙන්ඩිස් යනවා ගාලේ. ගිහිලා කොයි විකට් එකද ගහන්න කියනවා. ඒක කොයි විදිහටද ඕනි කියනවා. ආයි මාස එකම ආරකින් විතර ආයි යනවා. මෙව මේ 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 දේවල් අපි කරා. ඊළඟට තරගෙට ඉස්සෙල්ලා ගිහිල්ලා ටීම් එක යන්න ඉස්සෙල්ලා අපි තනකොළ ගහ කපනවා. සෙරප්පු අත ගගලා කපනවා. අපි බලන් ඉන්නවා. අපිත් කපනවා. එහෙම තමයි අපි තරඟ දෙන්නේ. අපිට අපේ රටේ වාසි ගන්න ඕන ක්‍රමවේදය මං හදුවා. ඒකට ඩුලිප් මෙන්ඩිස් මට සහයෝගය දුන්නා. සමහර ක්‍රීඩකයෝ දන්නෙත් නැහැ. ඔය වර්ල්ඩ් කප් එකේ වෙච්ච දෙයක් මං කියන්නම්. අපි ෆයිනල් එකට ඉස්සෙල්ලා දවස් දෙකක් මමයි ඩුලිප් රෑ ගියා ග්‍රවුන්ඩ් එකට. අපි යනකොට තමයි දැක්කේ හරියට පින්න වැටෙනවා කියලා. අපි එවෙල තමයි තීරණය කර අපි රැට ෆීල් කරන්න ගියොත් අපි ලොකු අමාරුවකට ඇරෙනවා කියලා අපි දෙන්න තීරණයක් අරගෙන ඒක අන්තිම මොහොතේ තමයි අපි ක්‍රීඩකයන්ට කිව්වේ. මොකද අපිට ඒක එළියට යන්න අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. ඒ උත්සවයක් මැද්දේ මමයි ඩුලිපි වාහනයක් අරගෙන ගිහිල්ලා බලනකොට වතුර දාලා වගේ. ඒක මම කියන්නේ මේ එතකොට ඩුලිප් මෙන්ඩිස්ගේ කැපවීම තිබුණා, ක්‍රිකට් පරිපාලනයේ කැපවීම තිබුණා. අපෙන් අහන මොනවද අවශ්‍ය කියලා. නමුත් අද මේ ක්‍රමවේදය නවත්තන්න ඕනේ. මම කියන්නේ ඒකයි. ඔළුව හොඳ නැත්නම් ඇඟ හොඳ වෙන්නේ නැහැ කවදාවත්. ඔළුව තමයි ප්‍රධාන වෙන්නේ. අද ඔළුවේ තියෙන සූදු ක්‍රමවේදයක් නම් ක්‍රීඩකයෝ සූදු ක්‍රමවේදයකට යන්නේ. එතනයි අපි හිතේ හිරවෙලා ඉන්නේ. ඔබතුමා කියනවා වර්ල්ඩ් කප්
නැත ලෝකුසලාන අවසන් තරගයට කලින් රෑ ගිහිල්ලා ඒ තිබුණු තනතිරුවේ තිබුණු සහ ක්‍රීඩාංගනයේ සිටුේෂන් එක ඔබතුමා තේරුම් ගන්නවා කියලා. සුදේව ආපු කාරණා මට හිතෙනවා තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි කියලා. එතුමා ඇහුවේ සුදේව ඇහුවේ බෙන් අපේ රටට ප්‍රතිවාදී කණ්ඩායම නියෝජනය කරන රටට කලින් දවසේ කොහොමද අපේ කණ්ඩායමේ නැත ටීම් කාඩ් එක යන්නේ කියන එක මේකට ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන පුටු වග කියන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම තේරුම් කමිටුවක් කියන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයේ වැඩක කියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ක්‍රීඩා ඇමතිවරයාත් කියන්න ඕනේ. මොකද ක්‍රීඩා ඇමතිවරයා තමයි මේ පරිපාලනය තියන් ඉන්නේ. ක්‍රීඩා ඇමතිවරයා තමයි තේරුම් කමිටුව තෝරන්නේ. එහෙම නැතුව වෙන අය නෙමෙයි. එතකොට මෙහෙම දේවල් සිදු වෙනවා නම් එවුව හොයලා බලන්න ඕනේ. ඒක හොයලා බලන්න නැතුව වෙන දේවල් කතා කරන එක නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. අපිට අවශ්‍ය මේ ක්‍රීඩාව හදාගන්න. ඇතුලේ තොරතුරු අන්‍යාවබෝධයකින් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව හුවමාරු වෙන අවස්ථා වෙන්න පුළුවන් දිඩක් තියෙනවා ඒ වගේ අවස්ථාවන් වලට. නෑ කවදාවත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි අන්තිම මොහොතේ තමයි කණ්ඩායමේ 11 දෙනා ලියලා දෙන්නේ. ඉතින් ඒක පත්තරයකට මාධ්‍යයට යනවා කියන්නේ එක්කෝ මාධ්‍ය හරහා ගක් වෙන දේවල් අපි හිතන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. මේ මට්ටම අනුව සැලසුම් යන්නත් පුළුවන්ද? ජයග්‍රහණයන් පරාජයන් යන්නත් පුළුවන්කම තියෙද? දැන් බලන්නකො අර අපි කිව්වේ අර සම්පතෙට්ටි ආරච්චි කියලා පුද්ගලයෙක් ගැන ලොකු ආందోళన කතාවල් යනවා ඇතුලේ. එතකොට මේ පුද්ගලයා එනවනම් කණ්ඩායම් රැස්වීමට. මේ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් ඉන්නවනම් සූදු ව්‍යාපාරේ. ඒ සූදු ව්‍යාපාරේ ඉන්න පුද්ගලයාට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. අද මම මේ වකිමකින් කියනවා අපේ සුමතිපාල මහත්තයා ගැන අපිට කිව්වට ඒක ප්‍රශ්නයක් නෑ. මේ රටම දන්නවා සුමතිපාල මහත්තයාගේ පවුලේ ව්‍යාපාරයේ සූදු ව්‍යාපාරය කියලා. ඒක කවුරුත් නැහැ කියන්නේ නෑ. ඒක තාමත් මාළඟ තියෙනවා. ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් වල තාම ඒගොල්ලන්ගේ සහෝදරයෝ ඉන්නවා. ඉතින් එතකොට මේ සූදු ව්‍යාපාරය කියන එක ක්‍රීඩාවට එන්න බෑ. ඒක නීතියක් තියෙනවා. නමුත් අද ඒව සිද්ධ වෙලා තියෙනවා. ගියවර නිලවරණයේදීත් ඔහු අනව කලින් ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක වෙනවා නිසි ලෙස. ඕක එන්න බැරි වෙනවා. හැබැයි මේ මේකෙදි වෙනස් වෙනවා. මොකද මේ යහපාලනය තුළද මේ සියල්ල සිද්ධ වෙන්නේ. නෑ ඔබේ ආණ්ඩුව මගේ අපේ ආණ්ඩුව අපි හදපු ආණ්ඩුව තමයි. අපේ ආණ්ඩුවත් වැරදි වෙනවා. දැන් මම දැක්කපු දෙයක් තමයි ගියපාර නිලවරණයට එන්න හදනකොට ක්‍රීඩා ඇමතිවරයා පත්කර කමිටුවක්. මම මේක අද අරගෙන ආවෙත් ඒකයි. අමාත්‍යංශ ලේකම් මනරු ජයවික්‍රම මහත්තයා එතකොට හිතන ලේකම් හැටියට හිටිය පණ්ඩුක කීර්තිරන්ද කියලා මේ පුද්ගලයෙක් ඊළඟට විශ්‍රාම විගණාධිපති කෙනෙක් හිටියා මොහොට්ටාල කියලා. මේ තුන්දෙනා වார்த்தාවක් දුන්නා මේ සුමතිපාල මහත්තයා මේ සම්බන්ධ ව්‍යාපාර මොනවද කියන එක. ඊට පස්සේ සුමතිපාල මහත්තයා ගිහිල්ලා නඩුවක් දැම්මා. ඒ නඩුවේදී පරාජය වුණා. ඊට පස්සේ සුප්‍රීම් කෝට් එකට ගියා. ඒ සුප්‍රීම් කෝට් එකට යනකොට මද හරියට යා නඩුව ඉල්ලාස් කරගත්තා. නඩුව යාට හොඳ නම් කවදාත් ඉල්ලාස් කරගන්නේ නැහැ. එතකොට මේ ඉන්න ක්‍රීඩා ඇමතිවරයාට තිබුණා මේ වார்த்தාව අරගෙන බලන්න කොහොමද මේ පුද්ගලයා නැවතවරක් සුදුසු වෙන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා අපේ නිලවරණය ඉවරුණාට පස්සේ මම මේ අපි කතා කර ගිය නිලවරණය. නමුත් අපි ඉල්ලපු නිලවරණය ඉවරුණාට පස්සෙත් අපි මෙව ගැන අපි චෝදනා ඉදිරිපත් කරා. නමුත් ඒවට කිසිම පිළිතුරක් ආවේ නැහැ. ඊළඟට අපි මානව හිමිකම් එකට ගිහිල්ලා කිව්වා මාස 8ක් අද වෙනකම් මානව හිමිකම් එකේ වார்த்தාව. මේ අපේ ආණ්ඩුවේ මානව හිමිකම් එකේ වார்த்தාවක් දෙන්න බැරි වෙලා තියෙනවා. ක්‍රිකට් පරිපාලනයේ මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ක්‍රීඩා සමාජ දෙකක් තරඟ පාවා දීමේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මාස 8ක් අද වෙනකම් වார்த்தාවක් නැහැ. එතකොට මේ ඔක්කොම සූදුවක් නෙමෙයිද? මේ අද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සූදුවක්. ඉතින් ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් මේ වගේ වගකීම මේ ආණ්ඩුව ගන්න ඕනේ. මටත් වදිනවා මේව. මොකද මමත් ආණ්ඩුවේ සමාජිකයෙක් ඉඳලා. ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් වෙලා නැත්තටම නැති වෙලා ආවේද? ක්‍රීඩා අමාත්‍යවරයා මොනවද කියන්නේ? අපි විරාමයෙන් පසු ඒක ගැන දැනගන්නට සූදානම්. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. ඔබලිත් සලකුණ දේශපාලන සංවාදයේ සමග අද අප ආරාධනා කළේ හිටපු ක්‍රිකට් නායක වර්තමාන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට කතා බහ කරන්නට. ක්‍රිකට් ගැන වැඩි වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ටෙස්ට් තරගාවලිය පරාජයට පසු පැමිණි කැබිනට් මාධ්‍ය හමුවේදී මේ ගැන කතා කර අපි බලමු. ජිතල අමාත්‍යවරයා කියනවා මේ විදිහට ගියොත් එහෙම අපි ඊළඟ World Cup එකට ගහන්න පුළුවන් තරම් තත්ත්වයකට යන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා කියලා. අර්ජුන රණතුංග මහත්මයා කියනවා එතුමා අවුරුදු දෙකක් බාරගත්තොත් පුළුවන් World Cup එක දිනන්නත් කියලා. ඒ නිසා මේ එහෙම නැද්ද අදහසක්? මොකද හිටපු නායකයෙක් විදිහට එතුමාට අවස්ථාවක් දුන්නොත් හොඳ නැද්ද? නෑ, ඒ කියන්නේ මට ක්‍රිකට් ගහන්නද? නෑ.
ක්‍රීඩකයෝ තේරීමේදී සහ කියන්නේ නායකයා එතුමාට අත්දැකීම් තියෙනවා ඒ සම්බන්ධයෙන් හොඳටම නමුත් ඒ අවශ්‍ය දේ නෙවෙයි වෙන්නේ පරිපාලනයට කවුරුත් නෑ මේමයි ඡන්දයක් තිබුණානේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවුරුදු 8කට පස්සේ ඉතින් ඒකෙන් පරාජයට පත් වුණා ඉතින් ඒක තුල තමයි මේ ප්‍රශ්න දැන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ආපහු නැවත එතුමාට එන්න ඕන නම් ආපහු ඊළඟ අවුරුද්දේකට පස්සේ ආයි ඡන්දයක් තියෙනවා ඒකට ඉදිරිපත් වෙලා එතුමාට එන්න අමතිවරයා විදිහට මම සූදානම් නැහැ කවුරුත් ආරක්ෂා කරන්න. මතක තියාගන්න ඕන කාරණේ තමයි නැවතත් මම කිව්වේ මම ක්‍රීඩකයෙක් එක්ක රණ්ඩු වුණේ නැහැ. ක්‍රීඩකයෝ එළියට ඇවිල්ලා එක එකව කියන්න පටන් ගත්තන් පස්සේ තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. ඒ නිසා ඇමතිවරයා විදිහට මට ක්‍රීඩාව ගැන කතා කරන්න අයිතියක් නැත්නම් ඉතින් මේ ක්‍රීඩා ඇමතිකමේ මං ඉඳලා තීරුවන්නේ නැහැනේ. ඔහුතුමාට අවස්ථාව දෙනවා මම මුකුත් අහන්නේ නැහැ ප්‍රශ්න. නෑ නෑ ඇත්ත එතුමාගෙන් දෙයත් මම නිලවරණයෙන් පරදින්න බෑ. එතුමත් නිලවරණයක් ඉල්ලුවොත් පැත්ත බලාතේ එක ඡන්දයක්වත් හම්බෙන්නේ නැහැ. එතුමා අද ආණ්ඩුවේ ඉන්නෙත් අපි හඳපව ආණ්ඩුවක. ඒක කිසි ප්‍රශ්නයක් නෑ ජනාධිපතිතුමා ගැන අපු කෙනෙක්නේ. හැබැයි එතුමා ක්‍රිකට් ගැන අවබෝධයක් නැත්තම් හරි පුද්ගලය ලං කරගෙන ක්‍රිකට් අවබෝධයක් ගන්න ඕනේ. හොඳම උදාහරණය තමයි ගාමිණී දිසානායක මහත්තයා. SB දිසානායක මහත්තයා. ක්‍රිකට් දැනුමක් තිබුණේ නෑ. නමුත් ඒගොල්ලෝ හරි පුද්ගලය ළඟ තියාගත්තා. ඒකෙන් තමයි ඒගොල්ලන්ට පුළුවන් වුණේ ක්‍රිකට් හදන්න. නමුත් මේගොල්ලෝ සුදුකාරයන්ගෙන් ක්‍රිකට් උපදෙස් ගන්නකොට අද මේ තත්ත්වයකට යනවා. මම දන්නා හෙට සුමතිපාලලා ඔය ව්‍යාපාරිකයොත් එක්ක අපි නෙමෙයි ප්‍රධානින් ඉල්ලුවා ඡන්දයක් ක්‍රිකට් ඡන්දයක් දිනන්න බෑ. ඉතින් ඒක මේ ක්‍රමවේදය නම් ක්‍රීඩාමත්තුමා හිතන්නේ මේ අද ක්‍රීඩාව ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ක්‍රීඩාව ඊටමත් නරකම තත්යකට ගිහින්. අමුතුනේ ඔබ කියන කතාව බරපතල කතාවක් නේ. කියන්නේ මේ තුල මාෆියාවක් වෙන දෙයක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ ඔබ කියන්නේ. රටේ නායකයන් මේක දන්නේ නැද්ද? නෑ රටේ නායකයෝ අපේ අද ජනාධිපතිතුමා 2001 මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට ඉල්ලනකොට ඇමතිවරයෙක් හැටියට එතුමා මට ඇවිල්ලා කිව්වේ එතුමා ආව නිලවරණයට. ඇවිල්ලා ඡන්දේ දීලා ගියා මට. දීලා කිව්වා මට මල්ලි විශ්වාසයක් නැහැ මගේ ලේකම්ම එව්වොත් මූවත් සල්ලි වලට ගනී කියලා. ඉතින් එහෙම කියපු ජනාධිපති අද ඉන්න ජනාධිපතිවරයා ඒ දවස්වල ඇමතිවරයා පොළොන්නරුවේ ඡන්දේ මට දෙන්න ආවේ. ඡන්ද හතෙන් එකක් දුන්නේ මට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මට ඒක තාමත් මම අගය කරනවා. මොකද මම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලකින් එන කෙනෙක් හැටියට. නමුත් ඒ වෙලාවේ එතනට ආවේ එතුමාට තව විශ්වාසය තියෙන හින්දා. එතකොට එතුමාත් දන්නවා මේක මාෆියා එකක් කියලා. අගමැතිතුමාත් දන්නවා ඇති. නොදන්න විදිහක් නැහැ නේ. නමුත් මම කියන්නේ ඒකයි ක්‍රීඩාමතිවරයා මේ කියන කතා බලපුවාම ඇස් උඩ දදා කතා කරන්න ඕනේ නැහැ. ක්‍රිකට් ගැන ඉතින් එතුමා මට වඩා සමහරලාට දැන් හුඟක් දන්නවා ඇති. මේ ක්‍රිකට් කියන එක ගැන අවබෝධයක් නැතුව කතා කිරීමේ ප්‍රතිඵල තමයි අද වෙන්නේ. එතුමා වරදි පුද්ගලයන්ට අපි චෝදනා පත්‍ර දුන්නාම ඒව හරි විදියට බැලුවා නම් මේ එක්කෙනෙකුටවත් එන්න බෑ. ඒක ඇත්ත தත්ත්වය. අපිට උසාවි යන්න තිබුණා. නමුත් උසාවි ගියා නම් මොකද්ද වෙන්නේ? අපේ ක්‍රිකට් ක්‍රීඩාවටයි මේක වදින්නේ. ලෝක ක්‍රිකට් කවුන්සිලෙන් තහනමක් ආවොත් එහෙම. අපි ඒව බලනවා. නමුත් මම අද තීරණයක් කරන් තියනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාටයි ලියලා ක්‍රිකට් කවුන්සිලයට ලෝක ක්‍රිකට් කවුන්සිලයටත් මේ තියෙන කාරණා සියල්ලම යවන්න. මෙහෙන් වෙන්නේ නැත්තම් කොහෙන් හරි මේක සිද්ධ වෙන්න ඕනේ. මොකද මේ සූදුකාරයන්ට මේක බාර දීලා අපිත් කටපියන් හිටියොත් අපි මේ ආණ්ඩුවේ ඉන්න හොඳ නැහැ. මගේ අද ඒත් ප්‍රතිපත්තිය. මට මේ ඇමතිකම් වලට වඩා මේ ක්‍රිකට් රැකගැනීමේ අයිතිවාසිකමකුත් තියෙනවා. ඉතින් මම තීරණයක් ගත්තා මම මේ ගමන යනවා කියලා. ඔබ තීරණයක් නොගතකොත් අපේ රටේ ජනතාව ඒ තැනට තල්ලු කරන මට්ටමට පැමිණෙමින් සිටිනවායි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔබ ඇතුළු වග්ගයුත්තන් බලධාරීන් පේන අය මේ ක්‍රිකට් ගැන අපේ ක්‍රිකට් අපිට ඕනේ කියන කාරණාව යෝන්ගෙන් ඇහෙන්නේ. මං ඇයි මේක තීරණය ගත්තේ? මට කොහොමවත් අද යන්න බෑ. මට අපි මට කැබිනට් එකේ ගියත් කැබිනට් ඇමතිවරු අහන ක්‍රිකට් වලට මොනවද වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රිකට් ඇමතිවරයන් අහන්නේ නැහැ. මොකද තේරුමක් නැති හින්දා. නමුත් අනිත් හැම තැනකටම උත්සවයකට ගියත් දේශපාලන රැස්වීමකට ගියත් බැහැලා එනකොට අහන්නේ සර් මොකද ක්‍රිකට් වලට වෙන්නේ? සර් මේක මොකද්ද කරන්නේ? මොනව හරි කරන්නකෝ සර්. මම ගිය පෙරේද ගියා අමරවීර ඇමතිතුමාගේ උත්සවයකට මීගමේ කලපුවේ උත්සවයකට. එතන එනකොට අර මාළු ව්‍යාපාරිකයෝ මම වටකරගෙන කිව්වේ එකම කදේයි මේ ක්‍රිකට් එක හදලා දෙන්න කියලා. ඉතින් මම උත්සව වලට යන්න එක නවත්තලා දැන් තියෙන ගියත් විනාඩි 10 15 කාටවත් කියන්නේ නැතුව ඉක්මනට ගෙදර යනවා. මම ඔබට චෝදනා කරනවා ඔබ ප්‍රමාද වැඩි මේ කටයුතු සූදානම් කරන්න කියලා. අගමැතිතුමාට ජනාධිපතිතුමාටත් ඔබ තව සති දෙකක් ගන්නවා. ICC යන්න තවත් ඔබ කාලයක් ගයි. මෙච්චර අර්බුදයක තියෙද්දි ඔබම කියන ඔබ ක්‍රිකට් නායකයෙක් කෙනාට කැමතියි කියලා. ඇයි ප්‍රමාද? නෑ මෙහෙමනේ අපි මේ ඡන්දෙන් අර දයසිරි කියනා වගේ ඡන්දෙන් ආපු කට්ටේනේ. ඡන්දෙන් දිනපු ඡන්ද දෙන්නේ මාෆියක කිව්වට ජයසිරිට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ කාලයක් දුන්නා. නමුත් මේක දැන් වැටිගෙන ගිහිල්ලා බිමට ඇනුනට පස්සේ ගොඩ ගන්න දැන් ලොකු ප්‍රශ්න ගොඩකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ යන විදියට ගියොත්
ඉදිරියේදී එනවා අපේ රූපවාහිනී අයිතිවාසිකම් ටෙලිවිෂන් රයිට්ස් කියන එක. ඒකට අපිට හොඳ මුදලක් හම්බෙන්නේ නැහැ. එතකොට මුදල් හම්බුනේ නැත්නම් ක්‍රීඩා සමාජවලට පාසල් වලට යන මුදල් අපිට දෙන්න වෙන්නේ නැහැ. ක්‍රීඩා සංවර්ධනය කරන්න හම්බෙන්නේ නැහැ. එක්ක මේක මේ සියලුම දෙනා එක්ක හොයලා ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරන්න හදන දෙයක්. ඒ එක්ක එතනට යන්නේ අපි. ඉතින් මම ඒකයි මම හිතුවේ අපි කාල සීමාවක් දුන්නා. දැන් කාලය ඇවිල්ලා තියෙනවා. අපි මේ තරගාවලියක් යනකොට මම මේවා එළියට ආවිලා කතා කරන්නත් බෑ. නමුත් මේ තරගාවලිය ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ ලියුම දෙනවා. දීලා මම මාධ්‍යටත් ලියුම දෙනවා. මම ජනාධිපතිතුමාට කියනවා. මම මේක මාධ්‍යට දෙනවා. මොකද මාධ්‍ය හරහා රටේ මිනිස්සුන්ට දැනුවත් වෙයි මෙන්න මගේ යුතුකම් මම කරයි කියලා. මම විතරක් නෙමෙයි අපි ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් මාත් එක්ක මේ ගැන සාකච්ඡා කරා. අපිට ගිහිල්ලා ලැජ්ජ වෙන සහගත රටේ ක්‍රිකට් වල ලැජ්ජ වෙන සහගත දෙයක් මම කරන්නේ නැහැ. නමුත් මේක මෙතනින් එහාට නවතින්නේ නැත්තම් එක එක ඇමතිවරුන්ට තමන්ට ඕන විදිහට තමන්ගේ හිතවතුන්ව ආරක්ෂා කරන්න යනවා නම් වැරදි පුද්ගලයන්ව ලෝක ක්‍රිකට් කවුන්සිලයටත් තියෙන යුතුකමක් මේ පුද්ගලයෝ ගැන හොයාගන්න. එතකොට එතනත් ඒකට ප්‍රශ්නයක් නැත්තම් අපි ක්‍රිකට් ඕන දෙයක් වෙන දෙමු. වර්තමාන සභාපතිවරයා නිල වර්ණින ජයග්‍රහණය කරන්නේ ඔබ පරදිනවා, ඔහු දිනනවා, ඔබ සහ ඔබේ කණ්ඩායම් පරදිනවා, ඔහු දිනනවා 2016 ජනවාරි මාසේ 4 වෙනිදා වැඩ බාර ගන්න දවසේ ඔහු මෙන්න මෙහෙම කියනවා. නිශාන්ත කිව්ව අපිට උදව් කරන්නම් කියලා. ඒක මම පොඩ්ඩක් සන්තෝෂයි. අර්ජුන දැනගන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ඩිස්ත්‍රික්ක මිනිස්සුන් වලට බලපෑම් කරා. විශ්වවිද්‍යාලයෙන් අපහාය තර්ජනය කළ ඡන්දය එයාගේ පරාජය පිළි අරගෙන විකට් එක ඇදලා අම්පයර් වයි කියන්නේ නැතුව එයාට කියන්නේ පැත්තකලා ඉන්නේ කියලා. එයාගේ සියලුම ඉතිහාසය මම දන්නවා. එයා කවුරු කියලා හිතන්නේ? මිනිස්සු දුපාස කරන්නේ, අපහාස කරන්නේ, බොරු කියන්නේ, මං යන නඩු දානවා. මං මත තියාගෙන යන මට අවුරුදු දෙකක් මේ පුතෝ තියෙනවා. මං ඒක නිසා මෙතන ඉඳන් එයාගේ හරිතන ජනතාවට තේරුම් ගන්න කොහේ ආදපු හොස්ටල් එක? ආණ්ඩුවේ විදමකෝ ලංකාවේම ලෝකෙම හොරකම් ගැන කතා කරන මිනිහ දෙන්න ආණ්ඩුවේ විදමකෝ කියලා. ෆවුන්ඩේෂන් මිනිස්සු මේ තොප්පි ගාලාගෙන සල්ලි එකතු කරා. මංගාවතිය මිනිස්සු සල්ලි දීපේ කො සල්ලිනික සාක්කුවෙදා ඉඩම විකුණලා ඒක නිසා එහෙට ගිහින් කියන්න මින් පස්සේවත් හොඳ කල්පනා කරලා වැඩ කරන්න කි. ඒක මම බලා ගන්න ඇත්ත එක ඒ කවුද කියලා මම මිනිස්සුන්ටත් කියන්න. අවුරුද්දක් විතර ඔබ නිශ්ශබ්දලා හිටි එහෙම කියපු හින්දාද ඔබට චෝදනා කරපු හින්දාද බය වෙලාද? බය වුණා. බොරු කියන්න ඕනේ නැහැ. චණ්ඩියන්ට මන් ටිකක් බයයිනේ. ඔය මොනව කොහොම තියනවද කියලා දන්නේ නැහැ නේ. පුද්ගලය ගැන මම දන්නේ හින්දා මම හිතුවා හොඳම වැඩේ පැත්තකට ලයිමු කියලා. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ. මට කවදාවත් ආණ්ඩුවෙන් ඉඩමක් දීලා නැහැ. මම ඒක නඩු මමත් යනවා නඩු මාර්ගේ. එතුමා යන නඩු මාර්ගේ නෙමෙයි. මම යන්නේ හරි නඩු මාර්ගේ. ඔය කියපු කාරණා එක බලපුවහම මම එක දෙයක් දන්නවා. මම සූදු කාර්යය කියන එක හරිද වැරදිද කියන එක මේ රටේ හැමෝම දන්නවා. එතනින් එහාට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔය කියන කාරණාව අද ඔප්පු වෙලා තියෙනනේ. මේ පුද්ගලයා හරිද වැරදිද අද ක්‍රිකට් වලට වෙලා තියෙනද? ඉතින් ඒක ලස්සනම වැඩේ තමයි ක්‍රීඩා ඇමතිවරයා යහපත් ඉන්නකොට කියන්නේ. ක්‍රීඩා ඇමතිවරයා කියන්නේ මේ ආණ්ඩුවට මේ ජනාධිපතිතුමා ගෙන්නපු පුද්ගලෙක්. එහෙම නැතුව ආණ්ඩුවට ඉන්න ඕන පුද්ගලෙක් නෙමෙයි. නමුත් ආණ්ඩුව හදපු අපිට එහෙම චෝදනා කරනකොට ක්‍රීඩා ඇමතිවරයාට කොන්දක් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම එක කණ්ඩායමේ ඉන්නේ. ඉතින් ඒකෙන්ද මේ ක්‍රිකට් විනාශ වෙනකොට මේ ක්‍රීඩා ඇමතිවරයාත් මේකට මූලිකවක් කියන්න ඕනේ ජනාධිපතිතුමා කමැතිතුමාට නෙමෙයි මේ ක්‍රීඩා ඇමතිවරයා. මම හිතනවා අපේ කාලේ හිටපු දුර්වලම ක්‍රීඩා ඇමතිවරයා කිව්වොත් මම වරදක් කියන්නේ නැහැ. මොකද අනිත් ක්‍රීඩා ඇමතිවරු මොනවා හරි කරා මේක හදන්න හැදුවා. නමුත් සුසන්තිකත් එක්කත් ප්‍රශ්නයක් ඇති කරගා මේ ලෝකෙ දිනපු ගෑනුකද ඒ ක්‍රීඩිකාවගේ යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මොනවද කතා ගන්නෙ? ක්‍රීඩකයන්ගේ බඩවල් ගැන කතා කරනවා. ක්‍රීඩා කරලා නැති ඒකෙන් පේනවා. ඉතින් මම ක්‍රීඩා ඇමතිවරයා ගැන වැඩි කතා කරන්නේ. නමුත් මේ සුමතිපාල කියන පුද්ගලයාව මේ රටේ ප්‍රධාන ක්‍රීඩා ඇමතිවරු 3 දෙනෙක්. ඇයි අයින් කරේ? ඒ අයින් කරේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඕනේ හින්දා. ඒවට නඩු ගියා. නඩු එකක්වත් දෙන්නේ නැහැ. ඉතින් එතුමාගේ පෞද්ගලික ඒවා ගැන මට කතා කරන්න අවශ්‍ය නැහැ. මම එක දෙයක් දන්නවා. මේ අද වුණත් මේ ඉන්නේ බලයක් තියාගෙන. මේ මට කියනවා මැච් එක පරදුනහම මේ විකට් හොඳ නැහැ කියන්න හොඳ නැහැ. එහෙනම් සුමතිපාල මහත්තයාට තිබ්බේ අර මතිවරණේ ඡන්ද 20,000ක් ගන්න බැරි වෙච්ච පුද්ගලයා ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා අනාලාණ්ඩල නැෂනල් ලිස්ට් එකට එන්නේ නැතුව නියෝජ්‍ය කතානායකකමකුත් ගන්නෙ නැතුව පැත්තකටලා ගෙදර ඉන්න තිබ්බා. අන්න එහෙනම් මමත් හිතනවා මමත් කටපියන් ඉන්න ඕනේ කියලා. මේ වීදුරුගල්වල ඉඳලා ගල් ගහන සූදුකාරයන් එක්ක
මට වැඩි කතා කරන්න ඕනේ නැහැ. මම කතා කරන්නේ රටේ නායකයන්ට. නායක දෙපළක් ඉන්නවා. අපි හදපු ආණ්ඩුවක්, අපි කැපවෙච්ච ආණ්ඩුවක්. සුමති මහතල් මහත්තයා අන්තිම රැස්වීම තිබ්බෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්නේ. ඒක යාගේ දේශපාලන ක්‍රමවේදය. වාසි තන්නකට තමයි හැම වෙලේම යන්නේ. ඒක යාගේ, ඒක මගේම නෙමෙයි. මම සරත් ෆොන්සේක මහත්තයත් එක්ක අහුනේ, මම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අයින් වුණේ ප්‍රතිපත්ති හැටියට හුඟක් ඉස්සෙල්ලා. මම තමයි පළවෙනිින් එලීට ගියේ. ඊළඟට සරත් ෆොන්සේක මහත්තයාව දිනන්න ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව දිනන්න මම රට වටේ හැමතැනම ගියා. ඒක මගේ දේශපාලන ප්‍රතිපත්තිය. මට පක්ෂයක් කියලා නැහැ. මට දිස්ත්‍රික්කයක් කියලා නැහැ. මම යන තැන මම තමයි මේ රටේ. මම හරි ආඩම්බරෙන් කියන දෙයක්. සුමතිපාල මහත්තයාට බොරැල්ල දිනා ගන්න බෑ. මම කොළඹ දෙපාරක් තින්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. සරත් ෆොන්සේක මහත්තයාගේ පක්ෂයෙන් ගිහිල්ලා මම කළුතර දින්න එක පාර. ඊළඟට මම ගම්පහට ගිහිල්ලා මගේ සහෝදරයා මහ ඇමති හිටපු සහෝදරයාත් ඉන්නකොට එතන එක්සත් ජාතික පෙරමුණට ගිහිල්ලා 170,000කට කිට් වෙන චන්ද්‍ර ප්‍රමාණයක් අරගෙන මම දෙවෙනියට ආවා. ඒ කියන්නේ මේ රටේ මම යන එන තැන මිනිස්සු මට ආදරේ. හැබැයි සුමතිපාල මහත්තයාට රටේ මිනිස්සු නෙමෙයි ආදරේ. මාෆියාගේ මිනිස්සු ටික යාට ආදරේ. ඕකයි ඔය දෙක තමයි අපි බලන්න ඕනේ කොහොද අපි ඉන්නේ කියන එක. ඉතින් මම ආඩම්බරයි අද එකම පුද්ගලයෙක් පක්ෂ තුනකින් ඉල්ලලා මේ දිස්ත්‍රික් මේ පළාතක් දිනපු පුද්ගලයෙක්. ඉතින් ඒ ගැන මම හරි ආඩම්බරයි. මම ඒ ගැන උදම්වන්න ඕනේ නෙමෙයි. නමුත් ඒ චන්දපදනම හිඳ තමයි මට ඔය චන්දපදනම ආවේ. මම අර්ජුන් රන්තුංග කියන සාමාන්‍ය පුද්ගලයෙක් හිඳ නෙමෙයි. මේ ක්‍රිකට් වල මට දෙපිච්ච විශ්වාසය තමයි මේ මිනිස්සු ගාම ගෙනියන්නේ. ඇයි මට එන්නේ කියන්නේ ක්‍රිකට් වලට? ඒගොල්ලෝ දන්නවා මං ආවොත් මේක හදනවා කියලා. කවදා හරි දවසක දේශපාලන තීරණයක් වෙන්න පුළුවන් මේ ක්‍රිකට් කියන්නේ. පහුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාට පරදින්න එක හේතුවක් සමහර වෙලාවට ක්‍රිකට් වලට අනවශ්‍ය අත ගැසීම. සමහරවිට අපිටත් ඒක සිද්ධ වෙනවා කවදා හරි. ඔබ මේ කියන ප්‍රකාශයත් එක්ක විශේෂයෙන්ම හිටපු ක්‍රීඩකයෝ ඔබටත් වඩා කලින් හිටපු සිද්ධාත් වෙත්තමනි මහතා පහුගිය දවසක අපත් සමග කරපු ප්‍රකාශයක් අපි සූදානම් එතුමගේ ප්‍රකාශය බලන්න. මම හිතන්නේ මේ දැන් තියෙන පරිපාලක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැත්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බෑ කියලා. ක්‍රිකට් බෝඩ් එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන්ම සුරහරලා අලුත් ව්‍යවස්ථාවක් පටන් අරගෙන දේශපාලනයෙන් තොරව දේශපාලනඥයන් නැති මේ ක්‍රීඩාව මුලින්ම පටන් ගන්න වෙන තත්ත්වයක් වගේ තමයි මම හිතන්නේ අද ඇවිල්ලා තියෙන්නේ මට පෙනෙන විදිහ. සුප්‍රීම් උසාවිය ඉන්දියාවේ කමිටුවක් පත් කරලා තියෙනවා ක්‍රීඩාව සුද්ධ කරන්න කියලා. මේ විදිහට තමයි මේ රටේ කරන්න වෙන්නේ. නැත්තම් දැන් තියෙන තත්ත්වය අනුව මං හිතන්නේ අපි දිගටම පල්ලෙහාට යනවා මිසක් මේකෙන් ගොඩ ගැහෙන්නේ නැහැ. මම උදාහරණයක් දෙන්නම්. ලෝකේ වටේම බැලුවොත් නිව්සීලන්තයේ ඡන්ද පහක් තියෙනවා ක්‍රිකට් බෝඩ් එක පත් කරා. ඕස්ට්‍රේලියාවේ 7ක්ද 8ක්, සවුත් අප්‍රිකාවේ 8ක්, ඉංගලන්තේ 22යි, ඉන්දියාවේ ඡන්ද 46ක් තියෙනවා. මේ රටේ ඡන්ද 146ක් තියෙනවා. එතන තමයි තියෙන ප්‍රශ්න. දේශපාලඥයෙක්ට විතරයි ඇවිත් ඔතන ඡන්ද දිනලා අන්තිමට ක්‍රිකට් බෝඩ් එක දුහන්න පුළුවන්. සිලෙක්ෂන් කමිටුව මට තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ. මේ අවුරුද්දේ ප්ලේයර්ස්ලා 40 ගණක් ගහලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම නෙවෙයි සිලෙක්ෂන් කමිටියක් සිලෙක්ෂන්ස් කරන්න ප්ලෑන් එකක් ඇතුව. මට කිසිම කැමැත්තක් නැහැ ආයි මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. මම උදව් කරනවා නම් උදව් කරන්නේ එකම දෙයකටයි. ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාව මාරු කරන්න උදව් කරන්න කිව්වොත් මම කැමති ගිහින් උදව් කරන්න. සමස්ත පාලක මණ්ඩලයම වෙනස් වෙන්න ඕන කියන කාරණේ තේරීම් කමිටුවේ සිට සියල්ලෝ වෙනස් වෙන්න ඔබත් එකඟද? ඔබත් ඉන්නේ එතනද? ඔව් මම නම් කියන්නේ අතුරු පාලක මණ්ඩලයක් ඉතාමත් ඉක්මනින් ගේන්න ඕනේ මේක බේර ගන්න ඕන නම්. හැබැයි වෙත්තමනි මහත්තයා කියපු එක දෙයක් එක වෙන්න බෑ මට. මෙතන මමත් දේශපාලඥයෙක්. නමුත් දේශපාලඥයා පැරදුනා මේ ව්‍යාපාරික මාෆියායකට. ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. මම දේශපාලඥයෙක් හැටියට මම නිලවරණයේ පළවෙනි නිලවරණයේ ඉන්නකොට සුමතිපාල මහත්තයා දේශපාලඥයෙක් නෙමෙයි. නමුත් මම පැරදුනා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒකෙන්ද මේක දේශපාලනේ නෙමෙයි. මෙතන ඉන්නේ මාෆියායක, ක්‍රිකට් මාෆියායක ගිලගත්තු ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ජයග්‍රහණය කරන්න බෑ. ඒකයි සිතත් එතුමන මහත්තයා කියන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. මමත් ඒක ඉන්නවා. මේ ව්‍යවස්ථාව අපේ වගේ රටක වැඩිමනොත් ඡන්ද 7ක් 8ක් වගේ තියෙනවනේ. ඒ වුණත් ඒකත් ඒ වගේ එකක් හොරගම් කරන්න බෑ. ඒ වගේ එකක දැන් SSC එකේ තීරණය ගන්න එක්සිකියුටිව් කමිටි එක. ඒ එක්සිකියුටිව් කමිටි එකේ ඉන්න අපි කියමු 15 දෙනෙක් නම් 8 දෙනෙක් හොයා ගන්න ඕනේ. ඒ දැන් මට වුණේ ඒක. දැන් මම අවුරුදු ගාන මම ජීවත් වෙච්ච SSC මගේ දෙවෙනි ගෙදර මට ඡන්ද දෙන්නේ නැත්තේ මොකද්ද හේතුව? අන්න ඒ වගේ තත්යකට ඒකේ ඡන්ද දෙන්නේ අර 8 දෙනා. නමුත් ක්‍රීඩා සමාජයෙන් අපි ඡන්දයක් ඉල්ලුවා ක්‍රීඩා සමාජයේ ඡන්ද දෙන්නේ ඕනේ කාටද කියලා කියනවා. නමුත් මේ රටේ හෙට
මැතිවරණයක් තියන්නේ කියන සුමතිපාලද අර්ජුන් රන්තුංගද ක්‍රිකට් නිලවරණයට එන්න ඕනි කියලා මේ රටේ මං 95කට වැඩියෙන් ඡන්ද ගන්න 95 නෙමෙයි 98ක් 99ක් ගන්නවා මේ ඒක ඇත්ත தත්ත්වය නමුත් මේ මාෆියාව එක්ක කවදා සටන් කරලා දෙන්න බෑ ඒකයි සිතත්ත්වමුණ කියන්නේ මේ විවස්ථාව වෙනස් කරලා ඡන්ද ඔය වගේ සල්ලි වලට එහෙම නැත්නම් දැන් බලන්න පහුගිය එංගලන්ත සංචාරයේ කී දෙනෙක් ගියාද මේ ඡන්ද දුන්නා මේ නිලවරණ ඉවරනට පස්සේ කී දෙනෙක්ට රස්සාවල් දුන්නාද අපිට විරුද්ධව දැන් එක කාන්තාවක් හිටියා මට විරුද්ධව මේ චෝදනාවක් ඉදිරිපත් කරා එයාවයි මහත්යවයි දෙන්නම ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇතුළට ගත්තා ඒ දෙන්න මං හිතන්නේ තාමත් ඉන්නවා ඉතින් ඒ වගේම අනිත් ඡන්ද දුන්න කාන්තාවන්ට පිරිමියාට ඔක්කොටම මං දන්න හැටියට 10-15 කරේ 18 දෙනෙක්ට හරේ ලක්ෂයකට වැඩි පඩියක් එක්ක ඒ රස්සාවල් දුන්නා ඉතින් මේ ඊට පස්සේ ගිහිල්ලා බැංකු වලින් ණය ගන්නවා මේ මේ මේක තමයි යන ක්‍රමය මේ ව්‍යවස්ථාව වෙනස් කළ හැකිද ප්‍රායෝගිකද මේ ඡන්ද 146ක් පුරා විහිදිලා තියෙනවා අර සදත් එත්තමුණී මහතා සඳහන් කරනවා ඒ රටවල තියෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක මේක 7කට 8කට 10කට 20කට අඩු කරන්න පුළුවන් මට්ටමක් මේ පේනතෙක් මානක අනාගතයේ තියෙනවද පේනතෙක් මානක තියෙනවා කොන්ද කෙලින් තියෙන කොන්ද කයිය තියෙන ක්‍රීඩාමතිවරයෙක් කාලේ ව්‍යවස්ථාව වෙනස් කරමු ඒකට රටේ ප්‍රධානීන්ගේ ආශිර්වාදය ගන්න ඕනේ එහෙම නැති වුණොත් කවදාවත් මේක කරන්න බෑ ඔබේ ලිපියේ ඒ සම්බන්ධයෙන් සටහන් වෙනවද අනිවාර්යයෙන් මේ ගැනත් කියනවා මම ව්‍යවස්ථාව කොයි විදිහටද කරන්න ඕනි කියන්නේ නැහැ නමුත් ඒක වෙනස් විය යුතුයි කියන එක කියන්නත් ඕනේ එහෙම නැත්නම් වෙන්නේ මේ ක්‍රමවේදය එකම පුද්ගලයෝ කීප දෙනෙක් එක්ක විතරයි සිද්ධ වෙන්නේ එතන ඒ බැලුවොත් ඔය සුමතිපාල මහත්මයාගේ පරිපාලනයේ කාලේ හිටපු එකම සමහර උපසභාපතිවරු ලේකම් වෙනවා ලේකම්වරු භාණ්ඩාගාරික වෙනවා භාණ්ඩාගාරික ඒ එකම රෞමයන් එකම නන් ටික එකම මූණ ටික ඉන්නේ ඉතින් ඒ ඒක ඒ ක්‍රමය තමයි මේ මේ රටේ ක්‍රිකට් විනාශය ඇති වුනේ. ඒක කවදාවත් නවත්තන්න බෑ. මම ඒකයි කියනවා දැනුත් මං කියනවා කිසිම මේ රටේ දේශපාලඥයෙක් නෙමෙයි කිසිම කෙනෙක් ඇවිල්ලා මේක නිලවරණයකින් දිනන්න බෑ. එකම රවුම ගිහිල්ලා අන්තිමට සිම්බාබ්වේටත් 3 බිඳුවට පැරදුනා. ඕක තමයි අපිට උනේ කියලා ඔබ කියනවා. අපි විරාමයෙන් පසු මේ සියල්ල ගැන කතා කරනවා තවදුරටත්. අපිට විරාමයකට අවස්ථාව දෙන්න. සනකුණ සීමාවෙන් එහා සලකුණ සමගින් අද එක්වන්නේ හරිචුට රණතුංග අමාත්‍යවරයා හිටපු ක්‍රිකට් නායකයා අපි ක්‍රිකට් ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ දවසේදී විශේෂයෙන්ම අපි පහුගිය කාලේ දුටු දේ තමයි කවදාවත් අපි බංග්ලාදේශයේත් එක්ක අපි තරගයකට යනකොට අපි දන්නවා අද දිනනවා ලංකාව දිනනවා ප්‍රශ්නයක් නෑ සිම්බාබ්වේත් එක්ක යනකොට ප්‍රශ්නයක් නෑ දිනනවා අනිවාර්යෙන් දිනනවා හැබැයි දැන් ඒක වෙනස් වෙලා බංග්ලාදේශයට පරිදිනවා සිම්බාබ්වේට පරිදිනවා ඉන්දියාව සමග තුරට බිඳුවක් හැරීට පරිදිනවා ටෙස් තරගාවලිය ඒත් එක්කම අපි දකිනවා මේ දැන් පකිස්තානයට නොයන තත්වයක් තියෙද්දි අපේ කණ්ඩායම පකිස්තානයට අරන් යන්න හදනවා මේ තුලත් මොකක් හරි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා දෝ කියන සැකය ඇතැම් වෙබ් මාධ්‍යවල සඳහන් වුණා මොකද්ද මේ වෙන්නේ නෑ මෙහෙම දෙයක් තියෙනවා වෙබ් මාධ්‍යවලත් සමහර ඒවා මට සමහර වෙලාවට මටත් හම්බ වෙනවා නෑ මේ 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 ක්‍රිකට් පරිපාලනයේ තියෙන එක දෙයක් තමයි මේගොල්ලෝ බලනවා ලෝක ක්‍රිකට් කවුන්සිලේ පුටුවලට යන රට පාවලා දීලා හරි කණ්ඩායම් පාවලා දීලා හරි ඕන දෙයක් කරලා යන්න පුළුවන්. ඒ ඒ ඒ ගමන හදාගන්න එක තමයි මේ සමහර පුද්ගලයෝ කරන්න හදන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ දැන් මේ වගේ වෙලාවක දැන් මම දැක්ක ඊයේ ඉන්දියාව කියලා තියෙනවා යන්න බෑ කියලා පකිස්තානෙ. දැන් පකිස්තාන වගේ රටක් අපි උදව් කරන්න ඕනේ. මම එතන ඉන්නවා. නමුත් මේක හරි වෙලාවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් එතකොට කවුරු හරි චෝදනා කරන්න පුළුවන් මම ඉන්න කාලේ පකිස්තානෙට ගියා කියලා. හැබැයි 2008 මම ඒක කියන්න ඕනේ 2008 ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපති මං හිටියේ අපි ආසියානු ක්‍රිකට් තරගාවලිය ගැහුවේ බංග්ලාදේශ අපි ඒක දින්නා මේ පකිස්තානයේ ගැහුවේ අපි ඒක දින්නා හැබැයි එතකොට මම ඊට ඉස්සෙල්ලා ගිහිල්ලා මම පෞද්ගලිකව ගිහිල්ලා බැලුවා කොහොමද ආරක්ෂක තත්ත්වය කියලා ඉතාමත් හොඳට තිබුණා ඒක ඉවරලාවට පස්සෙ තමයි මේ IPL ප්‍රශ්නයක් එක්ක ඒ අතරේ අපි මේ පකිස්තානයේ සංචාරය ලෑස්ති කරලා තිබ්බා හැබැයි මම ඒ සංචාරයටත් අපි යව්වා ආරක්ෂක තත්ත්වය බලන්න වෙනම පොලිසිය හිටපු මහත්තයෙක්. එයා ඇවිල්ලා කිව්වා ඒ තත්ත්වය ඒ විදිහටම කරනවා නම් හොඳයි කියලා අපි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් කතා කරනකොට තමයි මම එළියට ගියේ. ඒ තරගාවලියේදී අපි ඉස්සෙල්ලා ගිය මට මතක හැටියට තනිදින තරගාවලියක් තිබුණේ. ඒක අපි කිසිම වදයක් නැතුව ගහලා ආවා. ඊළඟට මාස ගානකට පස්සේ තමයි ඊළඟ තරගාවලිය. එතකොට මම මාව ක්‍රීඩා ඇමතිවරය ඔය දෙකම වෙනකොට මාව එළියට දාලා එතනදී මම දැක්ක දෙයක් තමයි ආරක්ෂක කටයුතු එතනම හොඳට තිබුණේ නැහැ කියලා. ඉතින් අද වෙනකොට අනිත් රටවල් යනවනම් එතකොට අපිට බලන්න වෙන්නේ ඉස්සරහට
ලෝක ක්‍රිකට් කවුන්සිලය කැමති වෙයිද කියලා විනිශ්චයකාරයන් සහ තරග තීරකවරු එවන්. ඉතින් ඒ වගේ දැන් අපි දීලා තියෙනවා අපේ ක්‍රීඩකයොත් එක්ක කතා කරලා තියෙනවද? මම දන්න හැටියට කිසිම ක්‍රීඩකයෙක් එක්ක කතා කරලා නැහැ. ඉතින් මේවැනි තීරණ ගන්නෙ තමන්ගේ ගමන හදා ගන්න. ඔය ක්‍රිකට් පරිපාලනේ හැමදාම වෙච්ච දෙයක්. එයා සුමතිපාල මහත්තයාට කොහරි යන්න ඕනේ නම් ඒ ගමන මොනවහරි කරලා හදා ගන්නවා. දැනුත් අද කරන්න හදන්නේ ඔය මම දන්නේ නැහැ ඒක සමහරවිට මේ තරඟ ගැන හිතනකොට දැන් මට ඊයේ එක මාධ්‍යක පුද්ගලෙක් කිව්වා බයවෙන්න පයි අපි කොහොම හරි මේ තරඟාවලිය තුනෙන් දෙකකට අපි පරදිනවා කියලා. එක් දින තරඟාවලිය ඉන්දියාවේ තරඟාවලිය මේ මේ එක තරඟ ඉවරෙච්ච ගම. ඒතර මං කව මේ ගහන විදියට නම් එච්චර ලේසි වෙන එකක් නෑ අපි දෙකක් දිනන්න. හැබැයි ඉතින් සමහරවිට අපිට තරඟාවලිය ඔළුව හරියට හදාගත්තොත් මේක එච්චර අමාරු මේ කියන්නේ දිනන්න අමාරු වුණාට කොහොම හරි දෙකක් දිනාගත්තොත් අඩු ගානේ ලෝක ක්‍රිකට් තරඟාවලිය අපිට තීරුම්කම තරඟ වලට සෙල්ලම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ ලබා ගන්න ලොකුම ජයග්‍රහණය වෙනවා. ඉතින් ඉන්දියාවේ පුද්ගලයෙක් මට ඕක කියන්න මොකද්ද හේතුව කියලා මං ආයි කල්පනා කරා. ඉතින් දැන් ඔය වගේ දේවල් සිද්ධ වෙනකොට දැන් ඉන්දියාව මාධ්‍ය අපිට අපි වගේ නෙමෙයි අස්සට ගිහලා එක එක දේවල් හොයනවා. ඉතින් දැන් මට තියෙන එක බයක් තමයි අපිට ලෝක ක්‍රිකට් තරඟාවලියේදී තීරුම් තරඟ ගහන්න උනොත් එංගලන්තේ ගහන්න වෙන්නේ එංගලන්තේ ගහනකොට ගහන්න වෙන්නේ තරඟාවලියට ඉස්සෙල්ලා. එතකොට ඒ කාලේ බෝලේ පොඩ්ඩක් දෝලණය වෙනවා, තෙත ගතිය තියෙනවා, සීතලයි. මේක ඔය නෙදර්ලන්ඩ්, අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ් කියන රටවල් එක්ක ඉච්චරම් ලේසියෙන් අපිට ක්‍රීඩා කරන්න හම්බ වෙන එකක් නැහැ. මොකද දැන් යන විදිහට අපිට ඒ කණ්ඩායමක් හදාගන්න මානසික ආකල්පයක් තීරුම් කමිටුව සහ ක්‍රිකට් පරිපාලනයට තියෙනවද කියලා මම දන්නේ. එහෙම වුණොත් එතනින් අපි එළියට ගියොත් අපි ලොකු පසුබැසීමක් වෙනවා. ඉතින් ඒකයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ කෙසේ හෝ මේ තරඟ දෙකක් දිනාගත්තොත් අඩු ගානේ අපි අර තේරුම් තරඟ නැතුව කෙලින්ම තරඟාවලියට යන එක ඒක සුදුසු දෙයක්. මොකද මේ තැනට අපිට යන්න වුණොත් ඒ මොනතරම් බරපතල ආමානයක්ද, මොනතරම් බරපතල කඩාවැටීමක්ද ක්‍රිකට් පරිපාලනය, ක්‍රිකට් තේරීම් කමිටුව ඒ තැනට තල්ලු කරා කියන කාරණාව මොන තැනකට යයිද මේ අපිට සුදුසුකම් ලැබී මේ තරඟාවලියට යන්න උණු අපි එතනට කියමු ගිහිල්ලා වෙන දේ නෙමෙයි එතනට යන්න උණු නෑ. ඒක මං හිතන්නේ අපේ ක්‍රිකට් ඉතිහාසෙම ඉතාමත් නරක කාලයක් බවට පත් වෙනවා. දැනටම පත් වෙලා ඉවරයි. හැබැයි මම දකින දෙයක් තමයි අපිට මෙතන මට තියෙන ප්‍රශ්නේ තියෙන අර ඔබතුමාලා කතා කරනවා වගේ අපි හරි කණ්ඩායමක් තෝරනවද කියන එක. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ පිතිකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අඩු ගානේ මේක අහලවත් තේරුම් කමිටුව මේක වෙනස් කරොත් හොඳයි. අද අපිට ඕවර 30ක් 40ක් ගහන්න පුළුවන් පිතිකරුව කී දෙනෙක්ද ඉන්නේ? අද ඉන්නේ පහරවල් ගහන ක්‍රීඩකයෝ. ආරම්භක පිතිකරුව දෙදෙනාත් එහෙමයි. මං හිතන්නේ මෙන්ඩිස් කියන ක්‍රීඩකයාට විතරයි ටිකක් හරි ඉඳලා ගහන්න පුළුවන්. කුසල් මෙන්ඩිස්ට විතර තරංගට ඕන විදිහකට ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් කඩු තුනක් විතර ගියොත් දෙකක් තුනක් ගියාට පස්සේ අපිට චන්දිමාල්ල, තිරිමාන්නල ඒ වගේ ක්‍රීඩකයෝ නැහැ. ඕවර 30ක් 40ක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෝ. එතකොට අපි හොයන්න ඕනේ ඒ වගේ ක්‍රීඩකයෙක් මැදට අවශ්‍යයි නේද කියලා. දැන් අපි අසංග ගුරුසිංහවා එහෙම නැවතර මම කියන්නේ යාට දුන්නේ එක 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 රැකියාවක්. ඒක තමයි පුළුවන් තරම් ඕවර් ගානක් ගහලා විකට් එක තියන් ඉන්න කියලා. අපි ලෝක කුසලානයට යනකොට මාව නතපත්තු අපි තේරුවා. ඒ මාව නතපත්තුව තේරුවේ මාව නතපත්තුට පුළුවන් හදිස්සි අසංග තුවාල වුණොත් අපිට කවුරුත් හිටින අසංග කරන දේ කරන්න. ඒකින්ද තමයි මාව නතපත්තුව තේරුණේ. නැත්තම් ඊට වඩා වෙන ක්‍රීඩකයෙක් අපි ගෙනියනවා. අර ඒකයි අපිට ආදේශ ක්‍රීඩක ඕන තරම් තව හිටියා. දැන් අපි අසංගට පුළුවන් තරම් ඉන්න කියන අරවින්ද අපි තිබ්බ නිදහසේ තමන් කැමති විදිහට ක්‍රීඩා කරන්න. එතකොට මමයි රොෂානුයි හෂානුයි කරේ අන්තිම ඕවරල ගිහින් හයියෙන් ගහන්න ඕනේ. විකට් ගිය වෙලාවට දැන් සමහරවිට මම සෙමි ෆයිනල් එකේ රොෂානු ඉක්මනට යවුවා. ඒ වගේ තීරණ මම ගත්තා. සමහරවිට තීරණ වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි ගත්ත තීරණය ගන්නෙ කණ්ඩායමට හොඳ විදිහට. නමුත් අද තීරණ ගන්නෙ මේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදිහට. නැතු කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ට ඕන විදිහට තීරණ ගන්නවා කියලා පේන්නේ නැහැ. මම හම්බෙන් තරඟයක් බැලුවා ඊයේ. මම දැක්ක මූණු ටිකද බලනකොට අපි තරඟට යන්නේ අර මරන්න ගෙනියන සත්තු ටිකක් ගෙනියනවා වගේ. ඉස්සර එහෙම නෙමෙයි අපේ ක්‍රීඩකයෝ දැක්කහම තේරෙනවා මේ යන්නේ මරාගෙන හරි දිනන්න කියලා. ඒ මානසිකත්වෙ මේ ළමයින්ගෙන් එළියට ගිහිලා තියෙනවා. ඉතින් මෙව්වට වග කියන්න ඕන පුද්ගලයෝ නෙමෙයි. අද අසංග ගුරුසිංහ පැත්තට යනවා, මැතිස්ට බයිනවා. දැන් හෙට අනිද්දා වෙනකොට තරංගට ගහන්න පටන් ගනි. මේ ඒගොල්ලම තමයි මේ කට්ටිය අරගෙන වෙන වෙන පුද්ගලයන්ට. නමුත් මේකේ ප්‍රධාන
මම දකින්නේ වර්ධි පුද්ගලයෝ කීප දෙනා ඉන්නේ ක්‍රිකට් පරිපාලනයේ සභාපති සහ පරිපාලනයේ ඊළඟට තේරීම් කමිටුව. මේගොල්ලන්ට තමයි මෙතන වර්ධි කියන්නේ. මම කියන්නේ හූ කියන්න ඕන හූ කියන්න ඕනේ මේගොල්ලන්ට. නැත්නම් ක්‍රීඩකයන්ට හූ කියන්න එපා. ඒගොල්ලෝ පුළුවන් දේ කරනවා. මේ ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න වැලක් එක්කනේ. ක්‍රීඩාමතිවරයා බයිනවා ක්‍රීඩකයන්ට. බඩවල් ගැන කතා කරනවා, ඔළු ගැන කතා කරනවා. නමුත් මේ අවශ්‍ය ප්‍රශ්නේ කොහෙද කියලා හොයන්නේ නැහැ. දැන් අපේ අපිත් බඩවල් තියාගෙන ක්‍රිකට් ගහලා තියෙනවා. ක්‍රිකට් කියන්නේ බඩේ ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රිකට් ෆිට්නස් කියන එක තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්න ඕනේ. බඩහින්ද අර්ජුන එලියට දැම්මා නම් 96 අපිට නැති වෙන්නත් තිබ්බනේ. නෑ අනේක තමයි තේරේ. ඒක අඩු ගන්න එස් විදිසනායක කියන ක්‍රීඩාමතිවරයා මට හැම වෙන්න දුන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපිව ආරක්ෂා කරා. අපිට ක්‍රිකට් වල දැන් අරවින්දගෙත් බඩක් තිබුණා. අරවින්දගේ කකුලේ අමාරුවකුත් තිබුණා. අපි හදිසි අරවින්දලා අපි එලියට හිටියා නම් රොෂාන්ගෙත් තිබුණා කකුලේ අමාරුවක්. මේ හැබැයි අපි තරඟයකට ගියාම ඇඟිලි කඩාගෙන අපි ක්‍රීඩා කරලා තියෙනවා. තරඟ දිනලා තියෙනවා ඇඟිලි කඩාගෙන. අද මම දකින්නේ එහෙම දේවල්. අද ක්‍රීඩකේ පොඩ්ඩක් තුවාලුනම එළියට යන්න බලන්නේ. ඇයි? එතකොට ඊළඟ සංචාරය ලේසි. ඒ මානසිකත්වය මේ ක්‍රීඩකයන්ට දීලා තියෙන මේ පරිපාලනය සහ තීරණ කමිටුව. මෙන්න මෙව තමයි වෙනස් කර යුත්තේ. එහෙම නැතුව අපි ක්‍රීඩකයන්ගේ බඩ ගැනයි, ගිරව ගැනයි, බෙරවල් ගැනයි කතා කරන කාලයක් නෙමෙයි මේක. ඔබ සඳහන් කරනවා ජාත්‍යන්තරයට යන මාර්ගයක් හදා ගන්නට උත්සාහ දරනවා කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට. ඒ එවැනි උත්සාහයක් තියෙන්න පුළුවන් කියලා. එහෙම තියෙනවා නම් සහ ඒ සඳහා තේරීම් වලිනුත් උදව්වක් වෙනවා නම් මේක බරපතල තත්වයක් විය හැකියි. ඒ සඳහා රටේ නායකත්වය දැනුවත් කරන්නට ඔබේ ලිපිය හරහා ගන්නා ක්‍රියාමාර්ගය මොනවද? නෑ මම දැනටම ලිපිය සෑහෙන දුරට ඉවර කරලා තියෙනවා. තව යම් යම් කරුණු ටිකක් මට කීප දෙනෙක් තව දුන්නා. මම ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රීඩකයන්ට කතා කරලා තියෙනවා, පරිපාලනය කරපුවාට කතා කරනවා, ඒව දැනුවත් කරලා පෙන්නලා තියෙනවා. මම තව කරන්න ඕනේ දේවල් කරනවා. කරලා ඊට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සලයට විතරක් නෙමෙයි සියලුම ටෙස්ට් ගහන රටවල් වලට මට තියෙන දත් එක්ක මම එළියුම් යවනවා. මෙතන මොන හරි වුණ නැත්තම් පිටට යවලා කියනවා මෙන්න පුද්ගලයා මෙන්න මේ මෙන්න තියෙන දේවල් කියලා. මට ඔබෙන් අහන්න තියෙන මට මොහොතක් දෙන්න දම් මේක ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මේ සියල්ල සිද්ධ වෙද්දී ඔබ කියනවා ක්‍රිකට් නිලවර්ණයේ මාෆියාවක් තියෙනවා. මුදල් සමග තමයි මේ සිද්ධ වෙන්නේ. නමුත් ක්‍රීඩා පොතේ තියෙනවා මේ සූදු වලට සම්බන්ධයිට එන්න බෑ කියලා. ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ඔවුන්ගේ නීතිමාලාවේ මේවා තියෙනවා. ඒකට මේ සියල්ල නැවත සිද්ධ වෙද්දී ICC එක බුදිද කියලා මම ඔබෙන් අහන්නේ. නෑ මම හැමදාම කියනවා ICC මම ඉංග්‍රීසියෙන් මම ඒක කියන්නේ toothless tiger. දත් නැති කොටියකින් වැඩක් නැහනේ. තත්සා නියපොතු නැති කොටියක් තමයි ICC කියන්නේ. ඒගොල්ලෝ මේ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් ගැන හොයනවා. නමුත් පරිපාලනයට එන පුද්ගලයෝ ඒ කෝඩ් ඔෆ් එතික්ස් කියලා එකක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතිය කියලා එකක්. මේ ආචාර ධර්ම පද්ධතිය අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම යම් තැනකට යනවා නම් ඒක පොරවලා දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මේව හොයලා බලන්න ඕනේ. මම දන්නවා ඒ දවස්වල හිටපු අය මෙහෙට ඇවිල්ලා අර හොරෙන් ඇවිල්ලා මේ පුද්ගලය ගැන හොයලා තමයි තීරණ ගත්තේ. නමුත් අද වෙනකම් මම දන්න හැටියට මේ කෝඩ් ඔෆ් එතික්ස් එක මේ පරිපාලනේ ඉන්න කීප දෙනෙක් පුරවලා නැහැ. එතකොට ලෝක ක්‍රිකට් කවුන්සලයට පෙන්නන්නේ මොකද්ද? මම අද නියෝජ්‍ය කතානායක. එතකොට මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම දේශපාලඥයෙක්. ඒව හරහා සමහරලාට ලෝක ක්‍රිකට් කවුන්සලයටත් බලපෑම යන්න පුළුවන්. ක්‍රීඩාමතිවරයා මට දීලා තියෙනවා මම සුදුසුයි කියලා. ඉතින් එතකොට රටක නීතියක් එක්ක පෙන්නන්නේ. නමුත් රටක නීතියේ තියෙනවා ඍජුව හෝ වක්‍රව සූදුවට සම්බන්ධ වෙන්න බෑ කියලා. මාධ්‍ය හරහා මාධ්‍ය අයිතිකරුවෙක් සහ එහෙම එන්නත් බෑ කියලා. ක්‍රීඩා භාණ්ඩ ගේ නෑටත් ඉන්න බෑ. මම එකම දේ සුමතිපාල මහත්තයෝ කෑ ගහන එකට කියන පපුවට තත්තු කරලා අහන්න මෙවට ඔබතුමා සම්බන්ධ නැද්ද කියලා. මේ රටම දන්න දේවල් අපේ ක්‍රීඩා ඇමතිවරයා විතරයි දන්නේ නැත්තේ. අපි හැමෝම දන්නවා. නමුත් වෙලා තියෙන මේ තීරණ ගන්න ප්‍රධානිය තමයි ක්‍රීඩා ඇමතිවරයා. අද මේ ක්‍රීඩාව විනාශ වෙලා තියෙන්නේ මේ ක්‍රීඩා ඇමතිවරයා හරි තීරණ ගත්තේ නැති හින්දා. ක්‍රීඩා ඇමතිවරයා හරි දිශානතියට යොමු කරන්න නම් ඔබ හිටපු ක්‍රිකට් නායකයා විදිහට ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඔබ ලියනවා කියලා කියන ඔබතුමා කියනවා ICC ඒ දේවල් වෙනවාද කියන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා කියලා. මේ ටික සේරම වෙන්නේ අනිත් පැත්තට නම් ඔබේ ඊළඟ පියවර මොකද්ද? නෑ මගේ යුතුයකම මම ඇද ඉෂ්ට කරලා තියෙන්නේ. ඒව ඊළඟට වෙන්නේ එහෙම තීරණ ගත්තේ නැත්නම් ඊළඟ මහමැතිවරණ වලට යනකොට මහජනතාවය තීරණ ගනි. මම දන්නේ ඒකයි. මම දන්නවා ක්‍රිකට් වලින් ආණ්ඩු පෙරලලා තියෙනවා ක්‍රිකට් ප්‍රශ්න වලින්. ඒව ඉදිරියට නොවෙන්න බැරි කමක් නැහැ. මම දන්නවා මේ ගැන අගමැතිවරයා ඉතාමත් කනස්සල්ලෙන් ඉන්නේ කියලා. නමුත් සමහර වෙලාවල් තියෙනවා අගමැතිවරයා අකමැති වුණත් ජනාධිපතිතුමා දාපු කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති කරන්න අගමැතිවරයා කැමති නැහැ.
අගමැතිවරයා දාපු කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති කරන ජනාධිපතිවරයා. ඒක තමයි මේ ඒකබද්ධ ආණ්ඩුවල තියෙන ප්‍රශ්නේ. නමුත් මෙතනදී මම වුණත් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කටපියන් ඉදීම වරදී කියන එක මුළු රටේම මට දෝෂාරෝපණයකට වෙනවා. සමහරවිට මට මේව කරේ නැත්නම් ඊළඟ නිල මැතිවරණයකට යනකොට වුණත් මම විශ්වාස නැති පුද්ගලයෙක් බවට තමයි යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ විශ්වාසය ඇති කරගෙන මාධ්‍ය හරහා මගේ ලිපියත් පෙන්නලා ලෝක ක්‍රිකට් එතන මුකුත් වුණ නැත්නම් ලෝක ක්‍රිකට් කවුන්සිලයටත් ලියලා මගේ යුතුකම ඉවර කරාට පස්සේ මගේ දේශපාලන වැඩ ටික කරගෙන මම ඉන්නේ. අපිට අවසන් විරාමයට අවස්ථාව දෙන්න. සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනේ අපි අද දවසේදී හිටපු ක්‍රිකට් නායක අර්ජුන් රණතුංග මහතා සමග ක්‍රිකට් ගැනම කතා කරන්නේ. ඔබ අප හැමෝම ආදරය කරන ක්‍රීඩාව නිසා නොවේසේනම් අපිට කිසිවෙකුට පහර ගහන්නට හෝ කාවත් පහත හෙලන්නට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ක්‍රිකට් රැකගන්න අපිටත් ඕනේ. ඒ නිසා අපි මේ ගැන කතා කරන්නේ. රංගන, අපි කතා කරමු සුදේව ක්‍රීඩා සමාජවල තියෙන තරංකාරීත්වය පිළිබඳව. පාසල් ක්‍රීඩාවේ, ක්‍රිකට් ක්‍රීඩාවේ පාසල් මට්ටමේ තියෙනට ඕනේ තත්ත්වය මේවා අද කොතනද තියෙන්නේ? ක්‍රීඩා සමාජ යම් ප්‍රමාණයකට සීමා කළා, ඒවායේ තරංකාරීත්වය වැඩි කළා, හොඳ තරංකරුවන් හොඳ ක්‍රීඩකයන් එළියට ගන්න ඕනේ වෙනුවට ක්‍රීඩා සමාජ වැඩි කරන්න පියවර අරගෙන තිබෙනවා. මොකද්ද මේ වෙන්නේ? නෑ, මේ මෙහෙම නෙවෙන්නේ. ඔය රංග වෙන්නේ මෙතන මේක මේගොල්ලෝ හදන්නේ මේ තමන්ට ඡන්ද දුන්න ක්‍රීඩා සමාජ දෙවන තත්ත්වයට යනවා නම් කොහොම හරි ඒක නවත්තලා මුලට තියාගන්න. එතකොට ඒ ක්‍රීඩා සමාජ වලට යන මුදල් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ ක්‍රීඩා සමාජ වල ඉන්න පුද්ගලයොත් කොහොම හරි බලන්නේ මොන දේ කළා ක්‍රිකට් විනාශ වුණාට ඒගොල්ලන්ට කමන්නේ නැහැ. තමන්ගේ ක්‍රීඩා සමාජයේ මූලික තරගාවලිය ක්‍රීඩා කරන්න ඕනේ. අනිත් එක තමයි අද බලන්න ඔබතුමා කිව්වාගේ පාසල් ක්‍රිකට්. අද පාසල් ක්‍රිකට් පල්ලෙහාට වැටලා තියෙන ප්‍රධාන හේතුව පාසල් ක්‍රිකට් වල තියෙන ඡන්ද දෙකයි. ඒ ඡන්ද දෙකට වියදම් කරන්න කැමති නැහැ. මම ගිය නිලවර්ණයේ ඇවිල්ලා මම ඒ කණ්ඩායමට කිව්වේ මම ලොකු දේවල් අත ගහන්න යන්නේ නැහැ, මට පාසල් ක්‍රිකට් ටික බාර දෙන්න, මම මේක හදලා දෙන්නම් කියලා. මොකද මම ක්‍රිකට් පරිපාලනයට ආපු ගමන් මම ඉස්සෙල්ලාම කරේ පාසල් හැම පාසලකටම කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ආම්පන්න දුන්නා. අද වෙනකොටත් දැන් 2008 සමහර ගමේ ස්කූල් වලට අද තාම මම යන පුහුණු සංචිත කරන්න ඒ පිටිවලින් තාම ක්‍රීඩා කරනවා. ඉතින් කල්පනා කරන්න අපි පාසල් ක්‍රිකට් වලින් දැන් මම පාසලේ ඉන්නකොට ජාතික කණ්ඩායමට ආවේ. ඒ කියන්නේ පාසලේ ක්‍රිකට් තත්ත්වය ඉතාමත් උසස් තත්ත්වයක තිබුණා. අරවින්ද ආව, අපේ ওই වගේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් අසංගාව පාසලේ ඉන්නකම. ඉතින් මේ ක්‍රීඩකයන්ට එන්න පුළුවන් උනේ පාසලේ ක්‍රිකට් තත්ත්වය. ඊට පස්සේ අපේ ක්ලබ් ක්‍රිකට් තිබුණේ සෙනසුරාදා ඉරිදා ක්‍රිකට් විතරයි. එහෙම කරලා තමයි අපි දවස් 3කට ගියා සිකුරාදා සෙනසුරාදා. එහෙම කරලා තමයි අපි ලෝක කුසලාන දිනාගත්තේ. මම කියන්නේ අපේ ක්‍රිකට් තත්ත්වයේ ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කණ්ඩායම් ටික අඩු කළා. අර හොඳ ක්වලිටි එකක් තියෙන්න ඕනේ, ක්වොන්ටිටි නැතුව. අපි හුඟක් මේ හැමෝම සන්තෝෂ කරන ඕන නෙමෙයි ඕනේ. අපි ක්‍රිකට් සන්තෝෂ කරන්න ඕන නම් ක්‍රීඩා සමාජ ප්‍රධාන පෙළ තරඟ වලට තියෙන ක්‍රීඩා සමාජ 8ක් හරි 10ක් හරි කළා. අනිත් අයට ප්‍රමාණාත්මක නෙමෙයි ගුණාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක පාසල් වලටත් සිදු වෙතු. එහෙම නැත්නම් කවදාවත් අර තියෙන ගුණාත්මක බව අඩු වෙනවා. මේක විශාල වෙනකොට. ඉතින් ඒ තත්ත්වය මේ කරන්නේ දේශපාලනයක් කරන දේශපාලඥයෝ නෙමෙයි. මේ කරන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරලා මේ තීරණ ගන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ ඊළඟ නිලවර්ණයක් වෙනුවෙන් දැන් තියාම සූදානම් වෙන්නේ. නෑ, අනිවාර්යයෙන් මේ කරන්නේ ඒකට. දැන් අපි අතුරුපාලක මණ්ඩලයක් හිටියා නම් අද කරන්න පුළුවන් ක්‍රීඩා සමාජය අඩු කරන්න පුළුවන්. මොකද එතකොට අපිට තීරණ ගන්න පුළුවන්. නමුත් ක්‍රිකට් නිලවරණෙන් ආපු කෙනෙක්ට ඒ වගේ කෙලින් තීරණයක් ගන්න බෑ. මොකද තමන්ට ඡන්ද දුන්න කෙනෙක්ට විරුද්ධව යන වගේ කතාවක්. නමුත් අතුරුපාලක මණ්ඩල පත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනව නේද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගැටලුවක් තියෙනව නේද අතුරුපාලක මණ්ඩල දිගටම පත් වගේ. නෑ, නමුත් මේ தත්ත්වය හරියට පෙන්වලා දුන්නොත් දැන් අවුරුදු 8ක් අපේ අතුරුපාලක මණ්ඩලයක තිබුණා. කවුරුත් මුකුත් කිව්වේ නෑ ICC එක අපි තහනම් කරන්න කියන නෑනේ. මේ කට්ටිය ගෙනියන කතාවක් තමයි. අතුරුපාලක මණ්ඩලයක් යන්නේ මේ පුද්ගලයන් උසුසුසු නිසා. අද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙලා තියෙන මේකෙ හින්දා අපි අතුරුපාලක මණ්ඩලයක් හදලා මේ ක්‍රිකට් ගොඩ ගන්න හදනවා. මං හිතන්නේ ලෝක ක්‍රිකට් කවුන්සිලෙන් ප්‍රශ්නයක් වෙයි කියලා. ඒක හරි විදියට තේරුම් කරලා දෙන්න. එහෙම නැතුව අපි මේක මේ අපි වැරද්දක් කරන්න කියලා ඇමතිවරු ගිහින් කතා කරන්න බෑ. අපි මේක ඇත්ත தත්ත්වෙ පෙන්වලා දීම තමයි වැදගත් වෙන්නේ. ඔබ හිතනවාද ඔබ කිව්ව ලෝකේ අනිකුත් ටෙස්ට් තියෙන රටවල් වලට දැනුවත් කිරීමක් සිද්ධ කරනවා කියලා ඔබේ ලිපිය අහනවා. ඒ අයගේ සහය ලංකාවේ ක්‍රිකට් නංවන්න යම් සහයෝගයක් ඔබට ලැබේවි කියලා. නෑ, හුඟ දෙනෙක් කැමතිනේ අපේ ක්‍රිකට් වැටෙනවට. හුඟ දෙනෙක් කැමති මේ වගේ පරිපාලනයක් තියෙනවට. මොකද අද අපි වෙනකොට ලෝක ක්‍රිකට් බාලම තත්ත්වයකට ගිහිල්ලා නැතිනේ. අපිට ඊළඟ ලෝක කුසලානේ වෙනකොට ඔලෝසන් යන්න බැරි තත්ත්වයක් ඇති කරලා දුන්නොත්
ඒක වාසිදායක වෙනවා තව කණ්ඩායම දැනටත් එතන දැනට අපි ඉන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි බැලුවොත් 96 ඉඳලා අපි ලෝක කුසලාන අවසාන පූර්ව තරඟ හතරකට ගිහිල්ලා තියෙනවා ඉතින් එතකොට අපි අන්තිම හතර හැම වෙලේම ඉන්න කණ්ඩායම එතකොට ඒක එතනින් නැති කරගන්න පුළුවන් නම් ක්වොලිෆයි රවුන්ඩ් එකෙම එළියට දාගන්න පුළුවන් නම් ඔය පිටරට කණ්ඩායම් වලටත් අවස්ථාවක් එනවා ඉතින් මෙව්වා ඒක මම මෙව්වා දකින්නේ මම මේ බිත්ති වලින් එහා පැත්ත මට ටිකක් තේරෙනවා ක්‍රිකට් වල. ඉතින් මම දකිනවා මේක සැලසුමක් එක්ක කරනවද දන්නේ මට ලෝක ඔබ කියන්නේ ඔබ නොකිය කියන්නේ යහමින් මේ කෙරේ මුදල් ගැවසෙනවා ඇති වගේ එකක්ද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්ම මුදලුත් ගැවසෙනවා මම මට තානාන්තරයක් ලැබෙනවා නම් ලංකාවේ ක්‍රිකට් අර අපේ භාෂාවෙන් කියනවා බල්ලට ගියට කමක් නැහැ කියලා. මට මොකද ක්‍රිකට් වලට මොනවද? මම ලෝක ක්‍රිකට් කවුන්සිලයට යනවා. මං කවදාද එතන තානාන්තරයක් ගන්නවා. මේ ගමනක් යන්නේ. ඒකට ප්‍රධාන ක්‍රීඩකයන්ව පාවිච්චි කරනවා. අන්තිමට පාවිච්චි කළා මොකද කරන්නේ? බිල්ලට දානවා ඒ ක්‍රීඩකයන්ව. අද වෙනකන් ඒගොල්ලන්ගේ වැරදක් ගැන කතා කරන්න ක්‍රීඩා ඇමතිවරයාත් කතා කරන්නේ නැහැ. පරිපාලනේ කතා කරන්නේ නැහැ. අන්තිමට බයිනෝ ක්‍රීඩකයන්ට. එහෙම නැත්නම් බයිනෝ පුහුණුකරුවන්ට. නමුත් මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තුවාලේ තියෙන්නේ පරිපාලනේ. ප්‍රධානියාගේ ඉඳලා මේ පරිපාලනය වෙනස් වෙන්නේ නැත්තම් කවදාවත් ක්‍රීඩකයෝ 40ක් නෙමෙයි මේ රටේ ඉන්න හැම ක්‍රීඩකයම ගැනලා ගහුවත් මේ තත්ත්වය තමයි යන්න වෙන්නේ. අපි දැන් මේ ක්‍රිකට් පිළිබඳව කතා කරද්දී අර කණ්ඩායමේ නිවැරදි ක්‍රීඩකයන් හොයා ගැනීම ඒ නිවැරදි ක්‍රීඩකයන් හරතැනට ස්ථානගත කිරීම පිළිබඳව කතා කළා. ඔබ එක තැනක සඳහන් කළා එදා චමින්ද වාස්, ප්‍රමෝද්ය, එරික් උපශාන්ත මෙයා එක දිගට පැයකමාර පන්දු යවලා තිබෙනවා කියලා. මේ මෙවැනි කතන්දර අතරේදී ඔබට දැනගන්න තියෙනවද මේ මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රීඩකේ පන්දු යැවීම පුහුණු වෙන්නට පුහුණුකරුවෙක්ට කතා කරා ඔව් සදාහන් කරලා තියෙනවා මේල් එකක් දාලා විකට් එකක් බුක් කරන්න කියලා. ඒ තැනට ගිහිල්ලා කියලා ඔබට දන්නවද? නෑ, ඒ කියන්නේ අද ක්‍රීඩකයෝ පරිපාලනය කරන්න යනවා. අපි පරිපාලනය කරනවා නම් පුහුණු කරුවට තියෙන්නේ පුහුණු කරුවා මේ ක්‍රීඩකයෝ ටික හදන්න. හැබැයි ඒ පුහුණු කරුවා මම වගකීම කියන චමින්ද වාස් වේග පන්දු යවන පුහුණු කරුවෙක් හැටියට ගියපු ගම චමින්ද වාස් කියලා තියෙනවා අපේ කාලේ මෙහෙම කර. ඒ අයියලා කාලේ අපිට දාන්න තියෙන ඕවර් 4යි. චමින්දවාස් කිව්වලු මේක කරන්න බෑ කියලා. නමුත් ඒකෙන් මොකද උනේ? චමින්දවාස් එතනින් එළියට ගියා. නමුත් ඒක නෙමෙයි සිදුවෙත්. ඒ කරපු ක්‍රීඩකයා එළියට දාලා බවනම් අනිත් ක්‍රීඩකයෝ ඔක්කොම බය වෙනවා. මොකද පුහුණු කරුවෙක් කියන්නේ මේ චමින්දවාස් කියන්නේ හසින් වැටිච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඒ මොකක් හරි දැක්මක් එක අපේ කාලේ කරපු දේවල් මෙහෙමයි කරන්. ඒ අපේ තරුණ අයට කියලා දෙනවා. දැන් අපි ඒ කාලේ එහෙම කළා තමයි ක්‍රිකට් මෙතෙන්ට ආවේ රන්. අපි උගන්වනවා. අපි කාලේ මෙහෙම වුණා. අපිට හම්බුනේ පළවෙනි ටෙස්ට් මැච් එකට අපිට හම්බුනේ දවසකට රුපියල් 250යි. හැබැයි ඒක ලොකු දෙයක් අපිට. අර ඒකෙන් අපි පෙන්වන්න හදන්නේ මේ සල්ලි කියන එක වැදගත් දෙයක් නෙමෙයි කියන එක. අපේ කාලේ අපිට කීයක් හම්බුනාද කියලාවත් අපි දන්නේ නැහැ. අපිට දෙන චෙක් එක අරගෙන අපි ගෙදර ගිය කණ්ඩායම. ඒක තමයි මම අපි මේ ක්‍රීඩකයන්ට දෙන්න හැදුවලු වලට. මේ ක්‍රීඩකයෝ ඒකයි මම කියන්නේ මේ IPL තරගාවලියට රටට ගහන්න නැතුව ගිය තැන ඉඳලා මේ අනාගනිච්ච යන ගමන මේ ඒකයි මම තාමත් හරි හිතේ අමාරුවෙන් කතා කරන්නේ. මම බොහොම අමාරුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම එළියට ගිය වෙලේ මට ජයිල්ස් ක්ලාක් එංගලන්ත ක්‍රිකට් පරිපාලන හිටපු සභාපතිවරයා මට කතා කරලා ඇහුවා ඕගොල්ලෝ කැමතිද එංගලන්තේ යන්න. මං කෝ අනේ දෙන්න අපිට මෙහෙම තර කවදාවත් හැමන. මං කෝ මට එක දෙයක් ඕනේ මට ලෝඩ්ස් වල ටෙස්ට් මැච් එකක් දෙනවද කියලා. එතකොට කිව්වා ලෝඩ්ස් දෙන්න. එතකොට මං කිව්වා එහෙනම් බෑ මට ලෝඩ්ස් එකක් දෙන්න කියලා. එතකොට කිව්වා හා කියලා. ටෙස්ට් තරඟ 3යි, තන දිනක තරඟ 5යි. 20යි 20 තරඟකුත් තිබ්බද කොහොමද? ඒ තරඟාවලියට යන්න තු මේ ක්‍රීඩකයෝ 15 දෙනෙක් ක්‍රීඩා ඇමතිවරයාට ලියුමක් දීලා හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලැබුණා. මම එළියට ගියා. නමුත් ක්‍රිකට් එදා ඉඳලා මේ ඇනගන්න පල්ලෙහාට ගියේ ඔව්වත් මෙවට ඇත්ත තත්ත්වයක් වුණා. මොකද ක්‍රීඩකයා කියන එක්කෙනා මුදලක් බලාගෙන අපි ක්‍රීඩා කරනවා නම් අපි එතන කරන්නේ ලොකු පාවාදීමක්. මොකද මුදල මගේ තාත්තා කියපු දෙයක් තමයි ජීවත් වෙන්න එපා මුදල් හම්බ කරන්න. හම්බෙන දේ ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා. ඒක තමයි මම අදත් තාම හිතන්නේ. අපි ක්‍රීඩා කරනකොට අපි ගාන බලාගෙන ක්‍රීඩා කරනවා නම් අපි රටට කරන්නේ ලොකු පාවාදීමක්. අපි රටට ක්‍රීඩා කිරීමේ තියෙන ගෞරවය අභිමානය ක්‍රීඩකයන්ගේ ඔළුවලට මම හිතනවා අද ඉන්න ක්‍රීඩකයෝ කීප දෙනාගේ ඔළුවලට තියෙන. එව්ව තමයි කවන්න ඕනේ. එව්ව තමයි පොවන්න ඕනේ. මේ ගමෙන් ආපු දරුවෝ ටික. ඒ ළමයිව හදන්න ඕනේ අයියලා ටික. ඒ අයියලා හදන්න ඉස්සෙල්ලා ලොකු අයියලා පරිපාලනයෙන් අයියලා හරි තාත්තලා හරි මහප්පලා හරි හදන්න දැනගන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙන සල්ලි හම්බ කිරීමනේ. ඉතින් කකුලෝ ඇදේට යන ගමන් ළමයින්ට කියන්න බෑනේ කෙලින් ඵලයල්ලා කියලා. ඒ වගේ තැනක අපි අද හිර වෙලා ඉන්නේ.
අසංක ගුරුසිංහ පිළිබඳව ඔබ දිගින් දිගටම කතා බහ කළා. සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩා කරන රටවල්වල ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ගුරුසිංහ ලංකාවට එන්නේ එවැනි අරමුණක් ඇතුව. හැබැයි ගුරුසිංහ එතනින් එළියට ගිහිල්ලා වෙනම තැනක ඉන්නේ. මොකද මේකට හේතුව? නෑ මම 2008 දී ඔස්ට්‍රේලියාව ගිය වෙලේ ගුරුසිංහ හම්බුණාම මම කිව්වා දැන් ඇතිනේ ඔය හිටියා මේ ඇවිල්ලා ක්‍රිකට් වලට උදව් කරන්න මම පරිපාලනේ ඉන්නකොට. මට ගුරුසිංහ ඇහුව එක ප්‍රශ්නයයි. අර්ජුන කොච්චර කල් ඉඳිද දන්නේ රාජ්‍යෝතන කියලා. ඇත්ත කතාව ඒක. ඒ වගේ තිබුණේ තත්ත්වය. ඉතින් මම මේ පාර එනකොටත් කිව්වේ මම ආසයි අපේ පරණ ක්‍රීඩකයෝ ටික ඔක්කොම මේකට සම්බන්ධ වෙනවට. හැබැයි ඕගොල්ලන් කාටවත් හරි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒකෙන්ද හරි පරිස්සමෙන් වැඩේ කරන්න කියලා. අද වෙනකොට ඒකේ හොඳම දේ තමයි දැන් අපි බලන්න රවි ශාස්ත්‍රී වගේ පුද්ගලයෙක් ගෙනල්ලා දැම්මහම ක්‍රීඩකයෝ මම දැක්ක මම එක උත්සවයකට ගියා. ක්‍රීඩකයෝ රවි ශාස්ත්‍රීට ගරු කරන ක්‍රමවේදය දැක්කහම මම හිතනවා මේ ඉන්දියාවේ සංස්කෘතිය අපේ සංස්කෘතියටත් වඩා පුදුම විදිහට අයියලාට සලකන. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉස්සර වැඩිමල් කෙනෙක් තමයි. මම බන්දුල වර්ණපුරට දුලිප් මෙන්ඩිස්ට රෝයි ඩස්ලට අපි අයියේ කියලා කතා කරා. තාමත් අද අයියේ කියලා කතා කරනවා. නම කතා කරේ නැහැ අපි කවදාවත්. ඒ අපේ හදිච්ච ක්‍රිකට් සංස්කෘතිය. අපේ මේ රටේ සංස්කෘතිය. අපි රටේ සංස්කෘතිය වෙනස් කරන්න ගියේ නැහැ ක්‍රිකට් වලින්. අපි ක්‍රිකටුත් ගැහුවේ ඒ විදිහට. නමුත් අද එහෙම නෙමෙයි. අද ජේෂ්ඨ ක්‍රීඩකයන්ට සලකන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. අර ඒ තත්ත්වය ඇති කරේ පරිපාලනය. මොකද පරිපාලනය කැමති නැහැ ක්‍රීඩකයෙක් වරදක් කරනකොට දඬුවම් කරලා ජනප්‍රිය තත්ත්වේ නැති වෙන්නේ. මොකද ඒගොල්ලෝ බයයි ක්‍රීඩ ඇමතිවරයාට හරි ජනාධිපතිවරයා හම්බුන වෙලාවක පරිපාලනය ගැන දොස් කිව්වොත් ඒගොල්ලන්ට තන නැති වෙයි කියලා. නමුත් අපේ කාලේ අපි වරදක් කරනකොට අපේ හිටපු අබු ෆුවඩ් මහත්තයලා නීල් පෙර මහත්තයලා අපිට තේරුම් කළ දුන්න මේක වැරදි කියලා. සමහර වෙලාවට අපිට කෑ ගහලා තියෙනවා. අපිට ටොකු යනලා තියෙනවා. ලයල් මෙන්ඩිස් මහත්තයා මගේ ගුරුවරයා මට ගහන්න තිය හැමදාම. ඒ ගැහුවේ මාව හදන්න. නමුත් අද ක්‍රීඩකයෙක්ට බැන්නහම මොකද වෙන්නේ? පුහුණුකරුවෙක් සති දෙකෙන් ගෙදර යනවා. මේ දුර්වල පරිපාලනයේ තත්ත්වය ඒ එතනදී තමයි අපි වරද්දගත්තේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා. දැන් මේ සියලු කතාවේ ඇතුළට පේන මහා බරපතල තත්වයක අපි ඉන්නවා කියන එක. මේ බරපතල තත්වයෙන් ගොඩ යන්නට ඔබ යම් කිසි යෝජනාවලියක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට. මේ සියල්ල මේ ආකාරයට ක්‍රියාත්මක නොවුනොත් ඔබ කියන ඔබ කටවහ ගන්නවා කියලා. ඒක හරිද? ඊට වඩා මට කරන්න දෙයක් නැහැ. මම මේ ආණ්ඩුවක් හැදුවේ මේ රටේ අවශ්‍යතාවයක්. මේ ප්‍රධාන පක්ෂ දෙකක් එක්කව කරන මම මේ දේශපාලනයක් කතා කරනවා නෙමෙයි. නමුත් අපි සෑහෙන වැඩකොටසක් කරගෙන තව යන්න ගමනක් තියෙනවා. හැබැයි මම දන්නවා කවදා හරි මේ ක්‍රිකට් හින්දා මේ ආණ්ඩුවටත් දෝෂාරෝපණ දැනට මෙල්ල වෙලා තියෙනවා. නමුත් මට තියෙනවා මේක හදාගන්න පුළුවන්, මේක වෙනස් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් ක්‍රීඩාමතිවරයාට නෙමෙයි. ජනාධිපතිවරයාටයි අගමැතිවරයාට. ඒ දෙන්න තමයි මේ රට පරිපාලනය කරන්නේ, පාලනය කරන්නේ. ඒකෙන් හින්දා එතුමන්ලා දෙන්නට දැනුවත් කිරීම. කවදා හරි දවසක ජනාධිපතිතුමාට අවුරුදු දෙකකින් කිව්වොත් ඇයි අර්ජුන ඔයා මට මේක ඉස්සෙල්ලා කිව්වේ නැත්තේ කියලා. මං කොහෙද ඉඳගන්නේ? අගමැතිවරයාත් මට ඕකම කියන්න පුළුවන්. ඇයි මං ඒකට ඉඩාරින්? ඊට වඩා හොඳයි මම ඒ දෙන්නට දැනුවත් කරලා රටේ මාධ්‍ය හරහා මම මගේ ලියුම දෙනවා. ඔබතුමාලට වක්කීමක් තියෙනවා මගේ ලියුම පෙන්නන්න. රටේ ජනතාව දිගින් දිගටම ඔවුන් සඳහන් කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ චෝදනාව තියෙනවා, තීරීම් කමිටුවට ඔවුන්ගේ චෝදනාව තියෙනවා. රටේ ජනතාවට මෙච්චර මේක දැනෙද්දී ඔබ කියන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඔබ කියන කම ඉන්න අවශ්‍යද මේක? නෑ, ඇත්තටම අවශ්‍ය නෑ. මම හිතන්නේ ඔය අපි කවුරු කිව්වා ජනාධිපතිතුමා තරඟ බලන්නේ නැත්තේ නෑ. අගමැතිතුමත් ක්‍රිකට් ප්‍රේක්ෂකේ. අමතිවරුත් ඉන්නවා ක්‍රිකට් ගැන හුඟක් ලොකු අවධානය යොමු කරගෙන ඉන්න. ඉතින් මෙව තේරෙන්නේ නැති කමක් නෙමෙයි. නමුත් මටත් තියෙනවා ප්‍රශ්නයක්. ඇයි මේ වෙලාවත් අත ගහන්න මම කියනකන් ඉන්න අවශ්‍යතාවයක් නෑ? නමුත් අනිත් පැත්තෙන් මම බැලුවා මම ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු කෙනත් ජනාධිපතිතුමාට ළඟට ගිහිල්ලා ලියුමක් හරි දෙන්නේ නැත්නම් හරි කිව්වේ නැත්නම් හරි ජනාධිපතිතුමාත් හිතනවා නැත්නම් නෑ මේක කොයි වෙලේ හරි ගොඩේ මොකක් හරි වගේ තත්ත්වයකට යන්නත් පුළුවන්. දැන් ජනාධිපතිතුමා ළඟ ඉන්නේ, අගමැතිතුමා ළඟ ඉන්නේ මේ ආණ්ඩුවක් හදපු මම ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මොකක් හරි කරපු කෙනෙක්. එතකොට එහෙම පුද්ගලයෙකුත් මේක ගැන කතා කරන්නේ නැත්තේ මේක ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා ඇති. නමුත් ඒක මට දැනුවත් කරාට පස්සේ මගේ වගකීම මොකක් දොරට මම කරලා තියෙනවා. එතකොට රටේ මිනිස්සුන්ට මට කියත හැකි මම මේ දෙනට කිව්වා එතනින් එහාට නම් මට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් එතකොට මිනිස්සු තීරණය කරයි කොහොමද මොක වෙන්න ඕනේ කියලා.
අවසාන වශයෙන් ප්‍රශ්න කීපයක් අහන්න කලින් මම මේ ප්‍රශ්නෙට ඔබ කිව්වා ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට යන්න යන්න ක්‍රිකට් විකාශන අයිතිය තියෙන මේ මුදල අඩු වෙනවා කියන එක. මේ මුදල අඩු වීම හරහා කාට හරි වාසියක් යනවද? මොකක්ද එතන වෙන්නේ? නෑ, මම දකින්නේ ඒකෙන් වෙන්නේ අපේ ක්‍රිකට් දියුණු කරගන්නේ කොහොමද? මේ මුදලෙන් තමයි අපි ක්‍රිකට් පරිපාලනය කරන්නේ. පාසල් පද්ධතිය හදන්න ඕනේ, ක්‍රීඩා සමාජවල හදන්න ඕනේ, දිස්ත්‍රික් හදන්න ඕනේ, ඒ වගේම අපේ ක්‍රීඩාංගන නඩත්තු කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ. ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. දැන් දැන් අපි බලන්න, දැන් දඹුල්ලේ ගිය සංචාරයේ තරඟ තිබුණා. දැන් මේ සංචාරයේ එනකොට රුපියල් මිලියන 50ක ලයිට් දානවා. ඉතින් ඒව ගැන හොයන්න ඕනේ ක්‍රීඩාමතිවරයා. මොකද්ද? ඇයි තිබ්බ ලයිට් වලට මොනවද උනේ? ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන මේ වියදම් කරන වියදම් කරලා අනිත් එක වියදම් කරන කියන ලාභ ලබනවා කියලා ගිහිල්ලා බැංකුවෙන් ගන්න විශාල මුදලක් ණයට. ඉතින් මේ එක්කෝ ක්‍රීඩාමතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැද්ද කියලා සමහරලාට මං හිතනවා. එයාට අයිතිවාසිකමක් නැද්ද කියලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නේ. ඉතින් මම කතා කරන්නේ ආණ්ඩුවක් හැටියට. මම දාසිරියමතුමාට කීප වතාවක් මගේ දේවල් කියලා තියෙනවා. හරි මම බලන්නම් කිව්වා. බැලුන්නේ නැහැ කවදාවත්. ඉතින් මම බැලුවා මෙතනින් ක්‍රීඩාම මගේ යුතුකමක් නැහැ නේ. කෙලිම ජනාධිපතිතුමාට ගිහින් කියන්නේ මේ. අගමැතිතුමාට කියන්නත් යුතුකමක් නැහැ. ඉස්සලා අපිත් එක්ක ඉන්න ඒ අදාළ පුද්ගලයාට කියන්න පුළුවන්. හැබැයි මම දකිනවා එතුමාට මේව වෙනස් කරන්න කිසිම ඕන කමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පුද්ගලයෝ පෞගිය කාලේ කරපු දේවල් අපි ඔක්කොම දැක්කා. නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩාවට විනාශයක් වෙනකොට මම බැලුවේ ඒකෙහිඳ තමයි මම තීරණය කරේ රටේ ප්‍රධානීන් දෙන්නට මගේ ලිපියක් දීලා මම දැනුවත් කිරීම මගේ යුතුකමක් කියලා. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න ඔබ අවස්ථා කීපයකදීම කියනවා හිටපු ක්‍රිකට් නායකයා විදිහට යුතුකම ඉටු කරන්න ලිපියකින් ඒ දෙන්නාව දැනුවත් කරනවා සහ අනිකුත් අදාළ පාර්ශ්වයන් දැනුවත් කරනවා කියලා. මා කියනවා ඔබේ බලපෑම එතනින් සීමාවට පත්වන්නේ නැහැ. නොවිසනම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ක්‍රිකට් වලට ආදරය කරපු කෙනෙක් නම් ක්‍රිකට් නිසා ඔබතන ඉන්නවා කියලා ඔබම කියනවා නම් එතනින් ඔබට නතර වෙන්න බෑ. නෑ, මම මූලික අඩිතාලම දානවනේ. සමහරවිට ඔතනින් ඕක හදා ගන්නත් පුළුවන් වෙයි. සමහරවිට ජනාධිපතිතුමායි අගමැතිතුමායි කියලා මට කතා කරයි. ඇයි මොකද්ද මේ වගේ නම් ඒ කතා නොකරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ වෙන වෙලාවට අපි තීරණ ගන්න ඕනේ. මොකද මට තියෙන බය තියෙන්නේ මේ හරහා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තව පල්ලෙහාට වැටේවිද කියලා. ඒක කරන්න දෙන්න හොඳ නැහැ. ඒකයි මම කියන්නේ මේ ප්‍රේක්ෂකයෝ කෑගැහුවේ ක්‍රීඩකයන්ට නෙමෙයි. එල්ල කර වෙන අයට. නමුත් අර ක්‍රීඩකයෝ මේක දකිනවා. සමහරවිට ඒගොල්ලෝ හිතන්නේ මේ අපිටත් ඌ කියනවා කියලා. නමුත් මේ පරිපාලනයට ගැන තමයි කතා කරේ. ඒක අපි හොඳට ඇහුවොත් කාටද ගෙදර යන්න කිව්වේ? අපේ ගාම පැහැදිලි. අපේ ක්‍රිකට් අපිට අපේ කොල්ලෝ අපිට ඕනේ. ඒ ටික හොඳට මෑති. දැන් හෙට සමාහලට ගියයි මේක මම දාලා කරූප එකක් කියලා. එහෙමනේ පරිපාලනේ ඉන්න පුද්ගලයා. ඒක ඔබ දක්ෂයි. ඔබට එච්චර කණ්ඩායමක් ඉන්නවා. නෑ, මට එහෙම තිබ්බ මට නම් ඉන්නවා. මට ඕන වෙලාවක ගෙන්නන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. මම මේ එච්චර ඔය ඒගොල්ලන්ගේ වගේ පහත් තත්වයකට යන්න අවශ්‍ය නෑ. නමුත් මේක මීට වඩා දරුණු වෙන්න පුළුවන් ඉස්සරහට. ඒකයි මට තියෙන බය. අර ක්‍රීඩකයා ලංකාවේ ජාතික කණ්ඩායමේ යන ක්‍රීඩකයාට මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා වගේම සැලකිල්ලක් තියෙනවා. එක්කෝ ඊට වඩා වැඩි සැලකිල්ලක් තියෙනවා. ඒක එන්නෙන්න නැති වෙනවා. ඒක තමයි මෙතන තියෙන මට දකින්න දුක. අපි තාම අපිට පිට රටකට යන්න ඕනේ නැහැ. මේ රටේ ගියත් පින්තූරයක් ගන්න එනවා කවුරු හරි දුවගෙන. ඇයි? ඒ ක්‍රිකට් වලට අපිට ආදරය තියෙන මේ 96 ලෝක කුසලානේ දිනපෙක විතරක් නෙමෙයි. අපි ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලේ කරපු විදිහ ගැන මේ අපේ රටේ මිනිස්සුන් ආදරේ. ඒක දැන් එන්නෙන්න නැති වෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ ආදරය ගැන ඔබ කතා කළා. වගකීමක් තියෙනවා දැන්. ඒ තමයි මේ මොහොතේදී ක්‍රිකට් බිඳ වැටීම මේ ක්‍රිකට් පරිහානියට එරෙහිව නැගී සිටින්නට ක්‍රිකට් සඳහා ආදරය කරන කණ්ඩායමක් ඒකරාශී කරගත යුතුයි. තනිවම නෙමෙයි මේ ගමනේදී. ඒ එවැනි කණ්ඩායමක් ඕනෑ තරම් ඉන්න හොයාගන්න. ඔබේ වක්කීම කුමක්ද ඒ සඳහා? නෑ, ඇත්තටම ඊළඟට යන්න වෙන්නේ එතෙන්ට. හැබැයි දැන් අපි පහුගිය කාලෙදී නිලවරණ වලට යනකොට අපි එක එක්කෙනාට කතා කරා. දැන් ඔසි දත්තතුම මහත්තයා කියනවා වගේ ඒගොල්ලෝ කවුරුත් එන්න නිලවරණයකට ඉදිරිපත් වෙන. මොකද ඇවිල්ලා පරදින්න කැමති නෑ. මම නිලවරණ දෙකටම ඉදිරිපත් වුණේ. මම නම් ඇත්තටම ගිය නිලවරණ හේතුව මට උපසභාපති කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවා මෙච්චර මේ මුදලාලි මාෆියාගේ මෙච්චරම බලවත් නැති වෙයි අඩු ගන්න උපසභාපති කමිට කියලා. නමුත් මට ඕනි වෙලා තිබ්බේ පළවෙනි නිලවරණයේදී මේ රටේ ක්‍රිකට් මාෆියා එක මේ මුදලාලි මාෆියා එක දරුණුයි කියන එක පෙන්වන්න. ඒක මම දෙවෙනි පාරටත් පෙන්වලා තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් ක්‍රීඩා ඇමතිවරයාට එතන ලොකු වරදක් තියෙනවා. ඉතින් මම දකින්නේ මට කරන්න පුළුවන් හැමදේම මම කරන්න පුළුවන්. නමුත් අර ඔබතුමාලා කියනවා වගේ ලියුම ඉස්සල්ලා යනවා, සාකච්ඡාවකට කතා කරොත් යනවා,
මම ක්‍රීඩකයෝ ටිකක් අපි කතා කරගෙන ඕනනම් ගිහිල්ලා කතා කරන්න පුළුවන්. හුඟ දෙනෙක් ඉන්නවා ගිහිල්ලා කතා කරන්න කැමති. ඒ අය ඒක රාශිය කිරීමේ අවශ්‍යතාවය නේද මේ වෙලාවේ බරපතල ලෙස පවතින්නේ. මේ කතා කරන සදත්ත මොණි ඒ පිළිබඳව කතා කරන ඔබ ඇතුළු මේකට ආදරය කරන කණ්ඩායමක් අරවින්ද පැත්තකට වෙලා ඉන්නවා. අරවින්ද සිල්වා මහතා මේ කණ්ඩායම ඒක රාශිය කිරීම නේද මේ මොහොතේ අවශ්‍ය. ඒක තමයි වැදගත්ම දේ. නමුත් ඔබතුමා කල්පනා කරන්න අර සුමතිපාල මහත්තයා අරගදී කතා කරපු විලාසය මම බලා ගන්න. දැන් ඕක කියන්නේ මේ රටේ ඉන්න ඇමතිවරයෙක්ට. මම ඇමතිවරේ. එතකොට මේ සාමාන්‍ය පුද්ගලයන්ට මොන වගේ බයක් ඇති වේද ඔය වගේ ඇමතිවරයාට මෙහෙම කියන්න පුළුවන් නම් අපිට මොනව කරයිද කියන එක. ඔන්න ඔය ඕකෙින්ද තමයි හොඟ දෙනෙක් මේකට එන්න අකමැති වෙලා තියෙන්නේ. එකක් නිලවරණයෙන් දිනන්න බෑ. අනෙත් එක ඔය 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 පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකෙින්ද අර වගේ කතා කරන පුද්ගලයෙක් ඇමතිවරයෙක්ට එයා පරදිච්ච පුද්ගලයෙක් ආණ්ඩුවට එක්ක වුණා. ආණ්ඩු හදපු ඇමතිවරයෙක්ට එහෙම කතා කරගන්න පුළුවන් හයියක් මිනිහට තියෙනවා කියන එක ඒකෙන් පෙන්නවා. ඒකට සාමාන්‍ය පුද්ගලයෝ බයයි. ඉතින් ඒ බය තමයි හුඟ දෙනෙක්ට තියෙන්නේ. හොඳයි. ජනතාව කියනවා තීරීම් කමිටුව ඉවත් වෙන්න ඕනේ, පරිපාලන ඉවත් වෙන්න ඕනේ, මේගොල්ලෝ ගෙදර යන්න ඕනේ, අලුත් කට්ටියක් එන්න ඕනේ කියලා. ඒ ප්‍රතිචාරයට ඇහුම්කන් දීලා ඒවට ප්‍රතිචාර දෙමින් ඔබේ ලිපියට ප්‍රතිචාර දෙමින් ඔබට දුන්නොත් අවස්ථාව ඔබ කොතනින්ද පටන් ගන්න? නෑ, ඉස්සෙල්ලාම මම කියන්නේ අපි අලුතෙන් තීරීම් කමිටුවක් දාන්න ඕනේ. තේරුම් කමිටුව විතරක් නෙමෙයි, පරිපාලනය කණ්ඩායම් දෙකක්කට යන්න ඕනේ. පරිපාලනය අපි කරන්න සුදුසු පරිපාලනය මුදල් අංශය, නීති අංශය, එව්වට මම ක්‍රිකට් පරිපාලනය ඉන්නකොට මම ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්ට ආරාධනා කරා, ඒගොල්ලෝ ආවා. ඒ වගේම ක්‍රිකට් ගහපු අරවින්ද හිටිය මාත් එක්ක මගේ අතුරුපාලක මණ්ඩලේ ගයිඩිය අල්විස් හිටියා. ඊළඟට අශෝක් පතරගේ සොෆ්ලොජික් අයිතිකරු හිටියා. ඊළඟට නීති මහත්මයෙක් හිටියා. අපි ඒ වගේ හොඳ සංකල්පයක් අද මම හදලා තියෙනවා. මං හෙට මට මේක බාරගන්න කිව්වොත් මම මෙන්න කියනවා මෙන්න මගේ කණ්ඩායම, මෙන්න මේ කණ්ඩායම දෙන්න. ක්‍රිකට් කමිටුවේ මම සභාපති කරලා හිටියේ අරවින්දව. ඒකේ හිටියේ ඔක්කොම නායකයෝ. පළවෙනි පාරට ලංකාවට ගහපු නැති ක්‍රීඩකයෙක් මං දැම්මා. අපි අද අතරේ නැහැ. ප්‍රේමසිරි අම්බලංගොඩ ප්‍රේමසිරි. එතුමාව දැම්මේ වෙන එකකට නෙමෙයි. කවදාවත් ක්‍රිකට් කමිටුවේදී කතා වුණේ නැහැ ක්‍රීඩා සමාජ සහ පල්ලෙහා මට්ටම ගැන. මම ඒක දැක්ක හින්දා මම දැම්ම ප්‍රේමසිරිව මේ ක්‍රීඩා සමාජ ගැන කතා කරන්න ක්‍රිකට් කමිටුවේදී. එයා කතා කරන්න ගත්තා. මම ක්‍රිකට් කමිටුවට යනවා මම සමාජිකයෙක් නෙමෙයි. මං යන්නේ අහගෙන ඉන්න ඔබ්සර්වර් කෙනෙක් හැටියට. මොකද මම ක්‍රිකට් හින්දා. ඒ මොන පරිපාලනය තිබුණා මම ක්‍රිකට් කමිටුවේ හැමදාම ගිහින් ඉඳගෙන මම මේසෙ ඉඳගන්නෙත් නැහැ. මම පැත්තක ඉඳගෙන අහගෙන ඉන්නවා. මට සමහරවිට මම අරවින්දට කියලා අහනවා මම පොඩි ඉන්පුට් එකක් දෙන්නද කියලා. ඉතින් හැමෝම ඒක අහනවා. මට හිතනවා මෙහෙම වුණොත් හොඳයි කියලා. මම බලකිරීමක් නෙමෙයි, මගේ යෝජනා කරනවා. අපි ඒ දවස්වල ක්‍රිකට් වෙනස් කරේ එකෙන්. අපි හරි පුද්ගලයෝ දැම්ම පුහුණු වීම වලට. අරවින්දට බාර දුන්නේ නැහැ. අපි ජාතික කණ්ඩායම බලනවා. අරවින්දට කිව්වා අන්ඩර් 19 බැටින් ටික බලන්න කියලා. අරවින්ද ඒ කාලේ තමයි ඔය චන්දිමාල්ලව තිරිමාන්නලව හොයාගත්තේ. තිරිමාන්න හොයාගත්තේ අරවින්ද, මම නෙමෙයි. මම දැක්ක ගමන් මට ඒකත් මට ඒක කියන්න ඉඩ දෙන්න අන්ඩර් 19 ටුවර් එකක් යන්න. තිරිමාන හිටියේ නැහැ. අරවින්දව තෝරන අරවින්දට මං ගිහිල්ලා බැටින් ටික බලන්න කිව්වහම අරවින්ද කිව්වා මේ අතිරේක ක්‍රීඩකයෙක් ඉන්නවා දැක්කාම අර්ජෝ මෙයා යන්න ඕනි. ඉතින් මට කිව්වා එකෙක් අයින් කළගෙන මං කොයික කරන්න බෑ, දැන් ටීම් එක තෝරලා ඉවරයි. හැබැයි තිරිමානගේ වාසනාවකට අනිත් ක්‍රීඩකෙක් තුවාල වුණා. තිරිමාන කොහෙන් නැතුව අපි ඇතුළට ගෙනවා. හැබැයි අරවින්ද පළවෙනි තරගෙට ගිහිල්ලා තිරිමානව ගහලා තිරිමාන 70ක් ගැහුවා. මාත් ඒ තරගෙ බලන්න ගියා. ඉතින් ඒ වෙලේ අපි ගැහුවා රෝයිගේ ටීම් එකත් එක්ක. රෝයි මං හිතන්නේ නේපාලේ. ඒ වගේ දැන් අරවින්දල වගේ අයට දැක්කාම තේරෙනවා, අපිට උනා ක්‍රීඩකෙක් දැක්කාම තේරෙනවා මේ ක්‍රීඩක අපිට හදන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ සැලසුමක් අද අපි හදාගත්තා. ඒ ඔය සමහර අය ඉන්නවා වෙනම ක්‍රිකට් ආකල්ප තියෙන. අපේ ලොකු දේවල් කරන්න නැහැ. අපිට තියෙන චූටි චූටි දේවල් කරන්න. අපේ මානසිකත්වය හදන්න දෙන්න. ක්‍රීඩකයන්ට දෙන්න ඕනේ තමන් වැදගත් කියන එක. තමන්ව අපි ආරක්ෂා කරන් ඉන්නවා කියන එක. අද එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. අපිට මේ අවුරුදු 15, 16, 14 ළමයි නෙමෙයි. මේ අවුරුදු 21, 30 ඉන්න අය. ඒගොල්ලන්ව පරිපාලනය කරන්න වෙන ක්‍රමවේදයක් තියෙනවා. මම නායකයෙක් හැටියට කරනකොටත් සමහර වෙලාවල් අපි හුඟක්ලට කතා කරලා කරනවා. සමහරවල් මම බයිනෝ. සමහරවල්ට මම ටොක යනලා තියෙනවා. හැබැයි අද වුණත් ඒ ගරුත්වය මම ටොක්ක කරේ යන්නේ මට ඒ ළමයව හදාගන්න නැතුව මම තරහකට නෙමෙයි. ඉතින් ඒ ක්‍රමවේදය තමයි ඇයි අපිට අම්මා තාත්තා අපිට දඬුවම් කරේ.
අපි හදාගන්න. අයි අපේ ලයන් මෙන්ඩිස්ල් අපිට බැට්ටකින් පස්සට ගහලා තියෙනවා. අපි හදාගන්න. නමුත් මම ඒක ලයන් මෙන්ඩිස්ට ජනප්‍රිය වෙන්න තිබුණ අපි කාටවත් මුකුත් කරන්නේ නැතුව. නමුත් එතුමා ජනප්‍රිය තත්ත්වේ නැති වුණාට ක්‍රීඩකයෝ හැදුවා. අද අපි ක්‍රීඩකයෝ නෙමෙයි හදන්නේ. ජනප්‍රිය පුද්ගලයෝ හදන්නේ. මෙන්න මෙතන තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඒ බාර ගන්න කිව්වොත් මම අපේ තෙල් සංස්ථාවටත් කියලා මට දවසක් දෙකක් අවශ්‍යයි. හරි පුද්ගලයෝ ටිකක් දාලා මම හිතනවා ක්‍රිකට් පරිපාලනේ ඉන්න පුද්ගලයෝ දෙන්න දෙතුන් දෙනෙකුත් පස්සට වෙන්න ඕනේ. එතෙන්ට මම හිතන් ඉන රොෂාන් මහමල නාමල වගේ පුද්ගලයෝ ඉන්න හොඳ පුද්ගලයෝ තමයි මට හොයා ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලන්ව දාලා උගහක් වැඩ කරන්න පුළුවන්. ඒක ඒක කරන්න අයිතිවාසිකම දුන්න දවසට මට ඕක හදාගන්න පුළුවන්. මම දන්නවා ඊළඟ ලෝකසලානේ යනකොට අපි එතෙන්ට යන ක්‍රමවේදයක් කිටි කාලයයි අපිට තියෙන්නේ. හැබැයි තව අවුරුදු දෙකක් තියෙනවා. මට ඒක වෙන අවුරුදු දෙක ඇති කියලා. මට ඇති. මම දන්නවා මේගොල්ලන්ට තව අවුරුදු 10ක් විතර ඕනේ වෙයි. හැබැයි මට එච්චර ඕනේ නැහැ. මට අවුරුදු දෙකක් ඇති. මට මාත් එක්ක මම කතා කරපු පුද්ගලයෝ මාත් එක්ක ආවොත් ක්‍රීඩකයෝ මං ගැන විශ්වාසය තියලා අපි තේරුම් කමිටුවක් හොඳ තේරුම් කමිටුවක් පත් කරලා ඒ තේරුම් කමිටුවට තීරණ ගන්න දුන්නොත් මම තෝරන්නේ නැතුව සභාපතිවරයාට ගිහිලා ක්‍රිකට් තේරුම් කමිටුවට අත ගහන්නේ නැතුව පිටපුද්ගලයෝ ගිහින් අත ගහන්නේ නැතුව තේරුම් කමිටුවට ඒ වගකීම දීලා ක්‍රීඩාමතිවරයාත් ඒකට ආශිර්වාදය ලබා දුන්නොත් මේ ක්‍රීඩාව හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හදන්න බෑ. ඔබෙන් අහන අවසාන ප්‍රශ්නය ඔබේ තියෙන දක්ෂතාවය ඒ වගේම ඔබේ අත්දැකීම් මේ සියල්ල සමග ඉන්දිය තරඟ සංචාරයේ තවත් තරඟ කිහිපයක් ඉතුරුයි. එක් දින තරඟ හතරක් මා දන්නා තරමින් තවත් T20 තරඟයක් ඉතුරුව තිබෙනවා. මේ යන ක්‍රීඩා විලාසයත් එක්ක මේ තරඟ මොනවා වේද? අපිට දිනන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. හැබැයි දිනන්න ඕනේ නම් මම හිතනවා කණ්ඩායමේ වෙනසක් කර යුතුයි. මම දන්නේ වෙනසක් කරන්න පුළුවන්ද කියලා තේරුම් කමිටුවට. අපිට ඕවර් 30ක් 35ක් ගන්න ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් හොයා ගන්න වෙනවා. අර හයියෙන් ගහන ක්‍රීඩකයෝට අතරට ඕනේ එහෙම ක්‍රීඩකයෝ. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා හයියනුත් ගහන්න පුළුවන් ඉඳලා ගහන්න පුළුවන් ක්‍රීඩකයෝ. අන්න ඒක මේ මේ තේරුම් කමිටුව හොඳ මේ මේ සංයුතියක් හදන්න ඕනේ. කසකාරයෝම බෑ. ඉන්න පුද්ගලයොත් ඕනේ. හයියෙන් ගහන දැන් කලූල සනත්ල වගේම ඔක්කොම හිටියොත් කවදාවත් තරගයක් දිනන්න බෑ. ඒ එහෙමනම් සනත්ල කලූල 11 දෙනෙක් අපි ගහනවානේ. ඇයි අපි සනත්ල කලූල දෙන්නෙක් විතරක් ගහලා අසංග වගේ කෙනෙක් ගහලා අරවින්ද වගේ කෙනෙක් ගහලා ඒ වෙනස් කරේ ඒක ජයග්‍රහණය සඳහා හොඳ මික්ස් එකක් ඕනේ. ඒකින්ද තමයි අපි ඒක කරේ. හොඳයි අර්ජුන රණතුංගයා මිතුමනි බොහොම ස්තුතියි දවසේ සහභාගී වුණාට. අපි නැවත වතාවක් ඔබේ ඩිපිය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔබව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දිගටම කටයුතු කරන්න විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. ඒ වගේම මම ඉල්ලා සිටින්නේත් මේ ලිපියේ මගේ යුතුකම මම ඉෂ්ට කරන්න යන ගමනේදී ඒ සඳහා සහයෝගය ලබලා දෙන්න වෙන එකක් ඉඳන් මේ මට උතන්ට එන එක නෙමෙයි මට අවශ්‍යතාවය තියෙන්නේ. මම නාවත් කමන්නේ හොඳ කණ්ඩායමක් දාලා හරි හදන්න මගෙන් උදව්වක් ඉල්ලුවොත් මම කරලා දෙනවා. නමුත් මේ වගේ පුද්ගලත් එක මට ගිහින් මගේ ඇඟේ කුණු ගා ගන්න බෑ. ඒක හින්දායි මම අද ඉවත් වෙලා ඉන්නේ. හැබැයි හරි පුද්ගලයෝ වෙන කීප දෙනෙක් හරි මට එන්න එපා වෙන කට්ටියක් දෙන්න කිව්වොත් මම ඒකත් මම කරන්න පුළුවන්. මට පිටින් ඉඳ උදව් කරන්න. බොහොම ස්තුතියි හිතවතුනි රැඳී සිටියට ඔබටත් ස්තුතියි. අපි ක්‍රිකට් වලට ආදරේ අපේ රටක් හැටියට අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේ. අපි ක්‍රිකට් අපිට ඕනි කියන කාරණේ අර ජනතාව කිව්වේ ඔබේ මගේ හැමෝගේම හිතේ තියෙන දේ. අපි නැවතත් ඔබ මුණ ගැහෙන ලබන ස්තුතිය රැඳී සිටියට ආදරේ.